උතුම් වූ පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්මතුල්ලා මම කිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න මම කය දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කය දුක් දුරුවි සිතේ දුක් දුරුවි
දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මනුෂ්‍යයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දේවියෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මමේ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන්හා පස්සලොස් චරණ ධර්මයන් මනාකොට දත්හේ විද්‍යාචරණ නම්බන සේක
සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේඳ නිවන් පුරයට පැමිණි හේඳ සුගත නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හින් ලෝක විදු නම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙයින් අනුත්තර පුරිස ධම්ම සාරති නම්වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහි සත්තා දේව මනුස්සානම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම් වනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං
ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විජ්ජාචරණ නම්බන සේක සුගත නම්බන සේක ලෝකවිදු නම්බන සේක අනුත්තර පුරිස ධම්ම සාරති නම්බන සේක සත්තා දේව මනුස්සා නම්බන සේක භගවා නම්බන සේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම්බන සේක සම්මා සම්බුද්ධ නම්බන සේක සම්මා සම්බුද්ධ නම්බන සේක සාදු කියන්නේ ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ඒ වගේම ශ්‍රී ධීරානන්ද මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරී අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙන අවසරයි පූජ්‍ය කුණුකොළ සරණපාල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම ගෞරවනීය පරිවෙනාධිපති පූජ්‍ය කුණුකොළ ශාන්තදේව ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර ඒ වගේම නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම වැඩම කොට වදාළ ඒ ගෞරවනීය නායක මෑණියන් වහන්සේ ඇතුළු සියලුම මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනි අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපිට අවස්ථා දෙකකින්ම මුණ ගැහිලා බොහෝම ගෞරවයෙන් බොහෝම කරුණාවෙන් බොහෝම පින්වත් දිහි පින්වතුල්ලා කෙරේ දායක පින්වතුල්ලා කෙරේ අනුකම්පාවෙන් අපිට ආරාධනයක් සිදු කළා මේ විහාරස්ථානයට වැඩම කරලා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ 50 වෙනි උපසම්පදා දිවිය සමරන ලබන මාසයේ වෙනුවෙන් අපිට පින්කමක් සිදු කර දෙන්නේ කියලා නමුත් ලබන මාසයේ ඒ සඳහා මගේ සූදානමක් තිබෙන්නේ නැහැ නමුත් මම මතක් කළා මේ සතිය තුල මම කරලා දෙන්නම් මේ පින්කම කියලා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ බොහෝම වීරයෙන් යුතුව පින්වතුල්ලා සියලුම දෙනාට මේ පින්කම බොහෝම ලස්සනට සූදානම් කරලා තියෙනවා හැම දිනාගෙම උපකාර අරගෙන පින්වතුනි වටා පිටාව බලද්දී වටා පිටාව දකිද්දී බොහෝම සුන්දර බොහෝම විචිත්‍ර පින්කම සංවිධානය කළා තියෙනවා
පින්කමක විචිත්‍රභාවය පින්කමක ලස්සන දකිද්දී ඒ විචිත්‍රභාවය තුලින් අපි දකින්නේ ඒ පින්කම සිද්ධ කළා වූ නායක සාමින් වහන්සේ ඇතුළු සියලුම පින්වතුන්ලාගේ සිත් සතන් බුදුරජාණන් වහන්සේ උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණයයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දඹදිව බොහොම ලස්සන චිත්‍රයක් තිබ්බා පින්වතුනි ඒක තමයි එදා දඹදිව තිබ්බ ලස්සනම චිත්‍රය මේ ලස්සන චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත මීටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි එහෙමනම් පින්වතුන්ලා තෙරුවන් අරමුණු කරගෙන විචිත්‍ර ආකාරයෙන් පින්කම් සිද්ධ කරද්දී ඒ විචිත්‍ර භාවය අපි දකින්නේ පින්වතුනි ඔබලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණය දකිමින්මයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සීලයට දායාද නොවි ජීවත් වුණත් ඔබ සමාධියට ප්‍රඥාවට දායාද නොවි ජීවත් වුණත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලාගේ වැරදි කියාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලාගේ සාස්තුන් වහන්සේ සමාධිසුවෙන් ආර්ය සීලෙන් ආර්ය ප්‍රඥාවෙන් ආර්ය සමාධියෙන් ආර්ය විමුක්තියෙන් වැඩ සිටිද්දී අනේ ශ්‍රාවකයන් සද්ධර්මයෙන් බැහැරව ජීවත් වෙනවා කියලා සාස්තුන් වහන්සේටත් මනුෂ්‍ය දොස් කියාවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාස්තුන් වහන්සේ හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වන අපට එවැනි අවවාදයන් කරලා තිබෙද්දී ගිහි පින්වතුන්ලා විසින් මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසි වලින් උඩුවියන් වලින් පාමඩ වලින් මෙවන් සුන්දර විචිත්‍ර පූජාවන් මහා සංඝරත්නය අරමුණු කරගෙන සිදු කරද්දී පින්වතුනි අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා ඒ නිහතමානී සතුට ඇති වෙන්නේ අනේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණේ සිහිපත් වෙන නිසා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය හැටියට අපි පින්වතුනි අපේ සුපටිපන්න උජිපටිපන්න ඥායපටිපන්න ගුණයන් ශක්තිමත් කර දීම උදෙසා මිනිස්සෙයින්ගෙන් දෙවියන්ගෙන් බ්‍රහ්මයින්ගෙන් වන්දනා ලැබීම උදෙසා මේ ලෝක ධාතුවේ එකම පින් කෙත බවට පත් කිරීම උදෙසා පින්වතුනි අප්‍රමාණ වෙහෙසක් ගත්තා විනය කාරණාවන් 220ක් පනවමින් බුදුරජාණන් වහන්සේ නිරතුරුවම උත්සාහ ගත්ත පින්වතුනි ගුණාත්මක සංඝ සමාජයක් සමාජය තුල ස්ථාපිත කරන්න ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවි යන මොහොත දක්වාම පින්වතුනි මේ සංඝ සමාජයේ ගුණාත්මක භාවයන් උදෙසා බොහෝම කැපවීමෙන් කටයුතු කළා ඒ නිසා පින්වතුන්ලා මොහොතක් සිහියට නගා ගන්න ඔබ අපේ යම් ගුණයක් දැකලා ඔබ අපේ යම් සීලයක් යම් සමාධියක් යම් ප්‍රඥාවක් දැකලා ඔබ එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලක් ඒ මල් දහසත් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි පින්තුනි මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි පින්තුනි මහා සංඝරත්නය හැටියට ජනතාවගේ ගිහි පින්වතුන්ලාගේ මනුස්ස පින්වතුන්ලාගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වැඳුම් පිදුම් ලබන්න පුළුවන් තැනට අවවාද අනුශාසනා කරලා අපිව පත් කළේ
එනිසා ඔබ මේ මොහොතේ තෙරුවන් කෙරෙහි සද්ධාමෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් ප්‍රණීතභාවයෙන් සියතින් කරලා තියෙන මේ සෑම පූජාවක්ම මලින් සුවඳින් ආලෝකයෙන් පාබඩ වලින් හේවිසි වලින් මේ සිදු කර තියෙන සෑම විචිත්‍ර පූජාවක්ම ලෞතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානීයට පූජා වේවා කියලා සාදු කියන්න උතුම් ධර්ම රත්නයට උතුම් සංඝ රත්නයට මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න පින්වතුනි පින්කමක් සිද්ධ කරද්දී ඒ පින්කම තුලින් අපිට අවශ්‍ය නම් දුගතිය මතු කර ගන්නත් පුළුවන් ඒ වගේම පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම තුලින් අපිට සුගතිය මතු කර ගන්නත් පුළුවන් ඒ වගේමයි පින්තුනි පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම තුලින් විදර්ශනාන්වන මතු කර ගන්නත් අපිට පුළුවන් අදක්ෂයා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන අදක්ෂයා පින්කම් සිද්ධ කරලා පින්වතුනි දුගතියට අදාළ සංස්කාරයන් රැස් කර ගන්නවා කොහොමද පින්වතුනි පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට අදාළ අකුසලයට අදාළ සංස්කාරයන් සිද්ධ කරගන්නේ යම් පින්වතේ පින්කම් සිද්ධ කරන්නේ සිල් පද පහ දුර්වල කරගෙන නම් ලෝභ දේශ මෝහ අකුසල් වඩමින් නම් කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව නම් මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් නම් ඒ පින්කම් අපිව අරන් යන්නේ අකුසලයේ දිසාවටයි දුගතිය දිසාවටමයි පින්නතුනි ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන දක්ෂයෙක් ඉන්නවා ඒ දක්ෂයා පින්නතුනි සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනවා අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වඩමින් පින්කම් කරනවා කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරනවා සම්මා ආජීවයෙන් සොයාගත් මුදලින් පින්කම් කරනවා එහෙම පින්කම් සිද්ධ කරලා මරණාසන්න මොහොතේ ඒ පින්කම් තුෂ්ණාවෙන් උපාදානය කරගෙන සුන්දර සස්ත්‍රීක දිව්‍ය මනුෂ්‍ය ජීවිත ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදක්ෂයා සිල්පද විඳගෙන පින්කම් කරලා දුගතියට යනවා දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරලා සුගතියට යනවා ඒ වගේමයි පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන වඩාත්ම දක්ෂෙක් ඉන්නවා ඒ වඩාත්ම දක්ෂයා මොකද කරන්නේ එයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරලා කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරලා එයා සම්මා ආජීවයෙන් සොයාගත් මුදලින් පින්කම් කරලා අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන් වඩමින් පින්කම් කරලා එයා නිරතුරුව නුවණින් දකිනවා පින්වතුනි මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා කියලා සංසාරයන පුරාවට අපි කොයිසම් ප්‍රණීත සංස්කාරයන් රැස් කරන්නේ නැද්ද පින්වතුනි ඒ ප්‍රණීත සංස්කාරයන් නිසා කොයිසම් දිව්‍ය මනුස්ස සැපයන් අපි ලබන්නේ නැද්ද නමුත් මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි අනිත්‍ය භාවයට පත් වෙලා ගියා එයා ඒ අනිත්‍ය භාවයට පත් වුන සංස්කාර කෙරෙහි නැවත තෘෂ්ණාවක් ඇති කරගන්නේ නැහැ එයා නිරතුරුවම පින්කම් කරලා පින්වතුනි ඒ ශ්‍රැස් වෙන්නා වූ පින කුසලය විදර්ශනා නුවණින් දකිනවා විදර්ශනා නුවණින් දැකලා සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින විදර්ශනා නුවණ මතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදක්ෂයා පින්කම් කරලා දුගතියට යනවා දක්ෂයා පින්කම් කරලා සුගතියට යනවා වඩා දක්ෂයා පින්වතුනි මේ සුගතියත් දුගතියත් මේ කුසල් සහ අකුසල් ධර්මයෝ අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න සංසාරයක් පුරාවට පින්වතුනි ඔබටත් මටත්
සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගාණක් මුණ ගැහිලා තියෙනවා. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසනවලදී මේ මොහොතේ ඔබ මේ භික්ෂුව වැඩම කරලා ධර්මය දේශනා කරනවා වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේලා වැඩම කරවලා සද්ධර්මය දේශනා කරවලා තියෙනවා. මහරහතන් වහන්සේලා දසදහස් ගණන් ලක්ෂ ගණන් වැඩම කරවලා මෙවැනි සුන්දර විචිත්‍ර පින්කම් සංසාරේ අපි සිද්ධ කරලා තියෙනවා. නමුත් පින්වතුනි මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් මුලගෙන මුණගැසෙන වෙලාවේ ඒ අතීතේ සිදු කළ වරද නැවත සිදු කරන්න එපා. පින්වතුනි නිරතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ ඇති කර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි පින්වතුල්ලා මේ ආකාරයෙන් විදර්ශනා නුවණ මතු කර ගනිමින් පින්කම් සිද්ධ කරලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ ජීවිතයට ඔබ ඉලක්කයක් ඇති කර ගන්න කියලා. කුමක්ද අපේ ජීවිතය තුල අපි ඇති කරගත්ත ඉලක්කය? පින්වතුනි මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා. මේ උතුම් මහා සංඝ රත්නය මුණ ගැහිලා තියෙනවා. ඔබ කුමක්ද මේ ජීවිතය තුල ඇති කරගත්ත ඉලක්කය? පින්වතුනි මොකද අතීත සම්මා සම්බුද්ධ ශාසනවල අපි පින්වතුනි එවැනි ඉලක්කයක් ඇති කරගෙන නැහැ. නිරතුරුවම අපි සංස්කාරයන් රැස් කරලා ඒ අනිත්‍ය වූ සංස්කාරයෝ භුක්ති විඳා පමණක්මයි පින්වතුනි. ඒ නිසා ඔබ මේ ජීවිතේ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන ඉලක්කයක් ඇති කර ගන්න. මම මේ ඉලක්කය ජීවිතේ තුලින් සපුර ගන්නවා කියලා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා කියලා පින්වතුනි. ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් ජීවිතයට එකතු කරගන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තුල තියෙන ශ්‍රේෂ්ඨම මරණය තමයි පින්වතුනි රහතන් වහන්සේගේ මරණය. රහතන් වහන්සේගේ මරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයෝ නිරෝධය කරපු නිසා උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ පටිච්ච සමුප්පන්න විඥාණය තමා තුලින්ම නිවිල යනවා. පින්නතුනි තමා තුලින්ම නිවිල යනවා. දැන් අතීතයේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මොගලන් මහෝත්තමයාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරලයි වැඩ සිටියේ. ඒ නිසාම උන්වහන්සේලා තුල රූප තෘෂ්ණාවක් නැහැ. පින්වතුනි රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරලයි උන්වහන්සේ වැඩ සිටියේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට නැවත මනුස්ස රූපයක් ලැබීමේ තෘෂ්ණාවක් නැහැ. නැවත දිව්‍ය රූපයක් ලැබීමේ තෘෂ්ණාවක් නැහැ. නැවත බ්‍රහ්ම රූපයක් ලැබීමේ තෘෂ්ණාවක් නැහැ. පින්වතුනි ඒ නිසා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවි යන මොහොතේ උන්වහන්සේට රූප තෘෂ්ණාවක්, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය පින්වතුනි පටිච්ච සමුප්පන්න විඥානේ ආහාරය රූපයයි කියලා. පටිච්ච සමුප්පන්න විඥානේ ගෘහය රූපයයි කියලා. පටිච්ච සමුප්පන්න විඥානේ නිවස රූපයයි කියලා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ රූප තෘෂ්ණාව නිරෝධය කළා හිටියේ. ඒ නිසාම උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න රූපයක් තිබ්බේ නැහැ. පින්වතුනි පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න නැවත මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම උපාදානයක් තිබ්බේ නැහැ. පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර අහිමි කරලයි තිබ්බේ. ඒ නිසාම සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ ඒ පටිච්ච සමුප්පන්න විඥාණය
උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ තමා තුලින්ම නිවිලා ගියා පින්වතුනි නැවත උපතක් නැහැ රූප තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර නැහැ තමා තුලින්ම නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් අපිට මොකක්ද උනේ පින්වතුනි ගිය ජීවිතේ අපි මිනිස්සු හැටියට ඉපදිලා අපි රූප තෘෂ්ණාව නිරෝධය කළේ නැහැ රූප තෘෂ්ණාව තුලයි ජීවත් උනේ මරණාසන්න මොහොතේ අපි කරපු පින් නිසා අපි වඩපු සීලය නිසා මිනිස් රූපයක් අපි උපාදානය කරගත්තු තෘෂ්ණාවේ මනුස්ස ලෝකයේ තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මේ ජීවිතේ අපේ අම්මාගේ මව් කුසට පටිච්ච සමුප්පන්නව අපි බැසගත්තා. පින්තුනේ ගිය ජීවිතේ අපි අපේ පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාර අහිමි කළේ නැහැ. නිවස අහිමි කරේ නැහැ. ගෘහය අහිමි කළේ නැහැ. ඒ නිසාම අපේ පටිච්ච සමුප්පන්න විඥාණය මේ ජීවිතේ අපේ අම්මාගේ මව් කුසට බැසගත්තා. පින්තුනි මෙන්න මේ සුන්දර පිරිනිවීම නැවත උපතක් නැති රහතන් වහන්සේගේ පිරිනිවීම මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පළවෙනි මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි පින්තුනි. ඊළඟ දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමි පින්වතාගේ මරණය. අනාගාමී පින්වතා කියන්නේ කාමරාග පටිගයන් නිරෝධය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කරලා ඒ නිසාම පින්වතුනි පංච උපාදානස්කන්ධය කෙරේ අනුශය තෘෂ්ණාවක් අනාගාමී පින්වතාට තියෙනවා ඒ නිසාම අනාගාමී පින්වතා තව එකම එක ආත්මභාවයක් පටිච්ච සමුප්පන්නව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව එකම එක ආත්මභාවයක් ඇති අනාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණයක් තියෙනවා. ඒ තුන්වෙනි මරණය තමයි සකෘදාගාමි පින්වතාගේ මරණය. සකෘදාගාමි පින්වතා කියන්නේ එයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කරලා ඉන්නේ. පින්වතුනි එයා තුල පින්වතුනි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයා දැක්කත් කාම රාග පටිගයන් අනුශය වශයෙන් එයා තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා. අලු යට ගින්දර තියෙනවා බාහිරට ප්‍රකට නැහැ පින්වතුනි. යම් හේකින් ඔබ අර්ථවත් ආකාරයෙන් උතුම් සකෘදාගාමි ඵලයටපත් වුණත් කෙනෙක් ඔබව දැකලා හිතන්න පුළුවන් ඔබ නම් අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක් රහත් ඵලයටපත් වෙච්ච කෙනෙක් කියලා. මොකද කාමරාග පටිගයන් බාහිරට ප්‍රකට නැහැ. අලුගැට සැඟවිලා තියෙන ගින්දර වගේ. නමුත් ඔබ දන්නවා ඔබ තුල අනුසය කාමරාග පටිගයන් තියෙනවා කියලා පින්වතුනි. බාහිරට ප්‍රකට නැති වුණත් ඔබ දන්නවා ඔබ තුල අනුසය වශයෙන් තව කාමරාග පටිගයන් තියෙනවා කියලා. මෙන්න මේ අනුසය කාමරාග පටිගයන් නිසාම සකෘදාගාමි පින්වතා මේ භව ගමනේ තව දෙවරක් උපත ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ දෙවරක් උපත ලැබෙන මේ සකෘදාගාමි පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණයක් තියෙනවා. ඒ හතරවෙනි මරණය තමයි සෝවාන් ඵලයට පත් වුණ පින්වතාගේ මරණය. සෝවාන් ඵලයට පත් වුණ පින්වතා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කළා යා වැඩ ඉන්නේ පින්වතුනි. නමුත් කාමරාග පටිගයන් ප්‍රකටයි. ගිහි පින්වතේ කුතුම් සෝවාන් ඵලයට පත් වුණා. එයා විවාහ වෙන්න පුළුවන්, රැකියා කරන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්,
ඇයි පින්වතුනි කාම රාග පටිගයෝ ප්‍රකටයි මෙන්න මේ කාම රාග පටිගයන් ප්‍රකට නිසාම මේ සෝවාන් ඵලයට පත්ුණ පින්වතා උපරිම ආත්ම භාව හතක් බව ගමනේ ඉදිරියට යනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් ආත්ම භාවයන් හතක් ඇති සෝවාන් ඵලයට පත්ුණ පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පස්වෙනි ශේෂ්ඨ මරණයක් තියෙනවා ඒ පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි සද්ධාන්සාරේ ධම්මාන්සාරේ දෙන්නාගේ මරණය පින්වතුනි සද්ධාන්සාරේ ධම්මාන්සාරේ දෙන්න කියන්නේ සෝවාන් මාර්ගය තුල ගමන් කරන පින්වතුන් දෙදෙනා පින්වතුනි දැන් ඔබ බලන්න උතුම් සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සමව වැඩෙනවා පින්වතුනි මොනවාද ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සමව වැඩෙද්දී ඔවුතුම් සෝවාන් ඵලයට පත් වෙනවා පින්වතුනි නමුත් මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී දෙදෙනාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකව සමව වැඩිලා නැහැ පින්වතුනි එකිනෙකට වෙනස්වයි පවතින්නේ දැන් පින්වතුන් හොඳින් කල්පනා කරන්න ඔබලා සෑම කෙනෙක්ම උතුම් සෝවාන් ඵලය අර්ථවත්ව සාක්ෂාත් කරගෙන නැත්නම් අනිවාර්යයෙන්ම පින්වතුනි සද්ධාන්සාරී ධම්මාන්සාරී තැන් දෙකෙන් එකක ස්ථානගත වෙලා ඉන්නවා අනිවාර්යයෙන්ම ස්ථානගත වෙලා ඉන්නවා ඒ නිසා ඔබ බලන්න ඔබ සද්ධාන්සාරී කෙනෙක්ද ධම්මාන්සාරී කෙනෙක්ද කියලා පින්වතුනි කවුද මේ සද්ධාන්සාරී කියන්නේ දැන් අපි ඉන්ද්‍රිය ධර්මයන් පහක් කිව්වා සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියලා පින්වතුනි දැන් ඔබ බලන්න ඔබ සද්ධාන්සාරී කෙනෙක්ද ධම්මාන්සාරී කෙනෙක්ද කියලා සද්ධාන්සාරී කෙනාගේ ලක්ෂණය මොකක්ද එයා තුල සද්ධාව තියෙනවා එයා තුල වීරය තියෙනවා පින්වතුනි එයා සිල් සමාදන් වෙන්න උදේ යන්නේ පාන්දර 4ට නැගිටලා සිල් සමාදන් වෙන්න යනවා පාන්දර 4ට නැගිටලා යා දානිසකස් කරනවා ඈත දුර බැහැර ගෙවාගෙන ධර්මදේශනා සොයාගෙන යනවා සද්ධාවක් තියෙනවා වීරයක් තියෙනවා පින්වතුනි සද්ධාවෙන් වීරයෙන් පින්කම් සිද්ධ කරලා ඔබ මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ ඔබ ඊළඟ ජීවිතේ මට සුන්දර මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මම සුන්දර දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ දකින්නේ නැහැ පින්වතුනි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ සද්ධාව තියනවා වීරිය තියනවා සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ නැවත භවය නම් ඔබ සද්ධාන්සාරී තැන ඉන්න කෙනෙක් පින්වතුනි හොඳින් තේරුම් ගන්න. එතකොට කවුද මේ ධම්මාන්සාරී කියන්නේ? එයා හොඳින් ධර්මයේ දන්නවා ධර්මයේ කතා කරනවා ධර්මයේ දේශනා කරනවා ධර්මයේ සාකච්ඡා කරනවා සද්ධාවක් තියෙනවා වීරයක් තියෙනවා නමුත් එයා සද්ධාවෙන් වීරයෙන් යුතුව ධර්මයේ කතා කරලා ධර්මයේ දේශනා කරලා ධර්මයේ සාකච්ඡා කරලා ධර්මයේ සටහන් කරමින් එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ නැවත මං සුන්දර මිනිසෙක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ මම සුන්දර දෙවියෙක් බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ පින්වතුනි මේ උතුම් ධර්ම රත්නයක් කවදා හරි දවසක මේ ලෝක ධාතුවෙන් අතුරුදහන් වෙලා යනවා කියලා එයා දකින්නේ නැහැ මේ උතුම් ධර්මයේ දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා කියන කාරණේ එයා දකින්නේ නැහැ එයා ධර්මයේ තුල ශක්තිමත් වෙමින් අනාගත භවය ප්‍රාර්ථනා කරනවා එයා ධම්මාන්සාරී කෙනා පින්වතුනි දැන් ඔබ තුලින් දකින්න ඔබ මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී තැන් දෙකෙන් එකක
ඉන්නා පින්වතුනි අනිවාර්යයෙන්ම ඔබ මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනගෙන් එකතැනක ඉන්නවා නම් ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සාමින් වහන්සේ මේ සද්ධානුසාරී කෙනාටද මේ ධම්මානුසාරී කෙනාටද වඩා ඉක්මනට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා මෙන්න මේ ධම්මානුසාරී කෙනාට පින්වතුනි සෝවාන් ඵලයේ කිට්ටුව තියෙනවා මොකද එයා සද්ධර්මයේ දන්නවා සද්ධර්මයේ කියපු කෙනෙක් සද්ධර්මයේ සාකච්ඡා කරන දේශනා කරන සටහන් කරන කෙනෙක් ඒ නිසා ධම්මානුසාරී කෙනාට වඩා සද්ධානුසාරී කෙනාට වඩා ධම්මානුසාරී කෙනාට පින්වතුනි සෝවාන් ඵලය කරා යන මාවත පහසු වෙනවා ඒ නිසා දැන් ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ අනිවාර්යයෙන්ම සද්ධානුසාරී සහ ධම්මානුසාරී තැන් දෙකෙන් එකක ස්ථානගත වෙලා තියෙනවා පින්වතුනි මෙන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාගේ මරණය මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාට සහතිකයක් දෙන්නේ නැහැ පින්වතුනි ඒක හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙන්නේ ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියන සහතිකේ දෙන්නේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත් පින්වතාට පමණයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාට එවැනි සහතිකයක් දෙන්නේ නැහැ ඔබ දන්නවා කොසල් රජතුමාගේ මල්ලිකා බිසව පිනතුණී අසිතිසි දානේ පූජා කරගත් බිසව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ එක දානෙයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසවට අමතන්නේ උපාසිකාව කියලා බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා ඇමතුවත් මල්ලිකා බිසව උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නෑ පිනතුණී මරණාසන්න මොහොතේ බිඳුනා වූ සිල්පදයක් මතකෙට ඇවිල්ලා කෙටි කලකට සතර අපායට වැටෙනවා අන බලන්න සද්ධානුසාරී තන ධම්මානුසාරී තන කියන අනතුර තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ අපිට බිඳුනුත් සිල්පදයක් අපිට ලෝභ දේශ මෝහ අකුසලයක් පින්වතුනි මරණාසන්න මොහොතේ සිහියට නැගුණොත් අපි අනිවාර්යෙන්ම සතර අපායට වැටෙනවා ඒ නිසා මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක පින්වතුනි අනුතුරෙන් මිදුණා වූ තැන් දෙකක් නෙමේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපි සෑම සම්මා සම්බුද්ධ ශාසනයකම අතීතයේ අපිට මුණ ගැසුනේ අපි කලේ මොකද්ද පින්වතුනි කල්යාණ මිත්‍රාස්වේ ලබලා සද්ධර්ම ශ්‍රවණය කරලා අපි මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ස්ථානගත වුණා පින්වතුනි මේ තැන් දෙකේ අනිත්‍ය දැක්කේ නැහැ මේ තැන් දෙක ඉක්මවා පින්වතුනි මේ අපේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකව ශක්තිමත් කරගන්න අපි දක්ෂ උනේ නැහැ ඒ නිසාම මොකද්ද කරන්න ඕනේ සද්ධා වීරය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් පහ නමුත් ඔබට සද්ධාව තියෙනවා වීරිය තියෙනවා දැන් ප්‍රශ්නේ මොකද්ද මෙතන තියෙන්නේ සති සම්බොජ්ජංගයේ දුර්වලයි පින්නතුනි සති ඉන්ද්‍රිය දුර්වලයි මේ සති ඉන්ද්‍රිය දුර්වල නිසා අපි දකින්නේ නැහැ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා පින්නතුනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ ඊට අදාළ සතිය සිය අපිට නැහැ පින්නතුනි අපි මොකද්ද කරන්න ඕනේ මේ සති ඉන්ද්‍රිය ශක්තිමත් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ මැද්දෙන් සතිය කියලා තියෙන්නේ සති ඉන්ද්‍රිය ශක්තිමත් කරන්නේ කොහොමද? කල්යාණ මිත්‍රාස්වේ අපි ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය අපි කරන්න ඕනේ. ඒ සද්ධර්මය අපි නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා අපි සංසාර බය මතු කරගන්න ඕනේ. සංසාර ගැඹුර සංසාර දුර අපි මතු කරගන්න ඕනේ. මේ කාමයන්ගේ නිසරුභාවය අපි මතු කරගන්න ඕනේ. මේ ගිහි ජීවිතවල තියෙන පරිබෝධභාවය අපි මතු කරගන්න ඕනේ. මතු කරගෙන පින්වතුනි මේ පැත්තෙන් සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව බෝධු වෙනවා පින්වතුනි අපි තාම සමාධිය ප්‍රඥාව ජීවිතෙන් මතු කරගන්නේ නැහැ
මේ පැත්තෙන් සද්ධාව වීර්ය උපයෝගී කරගෙන අනිත්‍ය වූ සංස්කාරයන්ම අපි රැස් කරනවා අනිත්‍ය වූ සංස්කාරයන්ම ප්‍රාර්ථනා කරනවා ඒ නිසා ඔබ සති සම්බොජ්ජංගේ ශක්තිමත් කරගන්න තව තව සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න සංසාර බය දකින්න මම සංසාරයේ සක්විති රජ වෙලා හිටියා සක්‍රියා වෙලා හිටියා සුජම්පතිය වෙලා හිටියා ස්ත්‍රී රත්නය වෙලා හිටියා මේ සෑම ප්‍රණීත සංස්කාරයක්ම අනිත්‍ය වුණා නම් මේ ජීවිතේ අපි මේ ෆ්‍රෙෂ් කරන සංස්කාරයන් නිත්‍ය නෑ පින්වතුනි නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ සද්ධාමෙන් වීරයෙන් සිදු කරන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව ශක්තිමත් වෙනවා පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ සංසාරයේ කළා වූ මහා පුණ්‍ය කර්මයක් නිසාම පින්වතුනි පෘථග්ජන භාවයට ඇද නොවැටි මේ උතුම් ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක උරුමය ඔබ ලබා ගත්තා නමුත් මේ පස්වෙනි මරණය අනතුරුදායකයි පින්වතුනි මෙන්න මේ අනතුරුදායක භාවයෙන් මිදෙන්න මේ උතුම් සද්ධර්මයේ ප්‍රයෝජනයට අරගෙන පින්වතුනි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී තැන් දෙක උතුම් සෝවාන් ඵලය කරා අරගෙන යන්න කියලයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මෙච්චර සුන්දර මරණ පහ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ තුල තියෙද්දී පින්වතුනි අපි තාම අපේ මරණය අවමංගල්‍යයක් බවටමයි පත් කරගන්නේ සුදු කොටි දාන ශෝක ප්‍රකාශ කරන පාංශ කූල දෙන ಗುಣකතන කියන අවමංගල්‍යයක් බවටම අපේ මරණය පත් කරගන්නවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න කියලා මේ වර්ග සම්මා සම්බුද්ධ ශාසනය වසර 2600ක් ගෙවී ගිය තැනදී පින්වතුනි ඔබ දක්ෂ වුණොත් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන මිය යන්න ඒ මරණය මංගල්‍යයක්මයි පින්නතුනි ඒ මරණය මංගල්‍යයක්මයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන ඔබේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න මෙවන් සුන්දර මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න අවස්ථාව තිබියදී අපි කාටවත් තාම අපේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න බැරි වුණේ ඇයි පින්නතුනි අපි මේ දුක කියන කාරණය තාම අපි මතු කළ දැක්කේ නැහැ අපි දුක කියලා දකින්නේ මොකද්ද මේ අපි ළඩ වෙනවා මේ ජරාවට පත් වෙනවා වයසට පත් වෙනවා රෝගී භාවයන්ට පත් වෙනවා අපේ බලාපොරොත්තු බිඳ වැටෙනවා මේක තමයි අපි දුක හැටියට දකින්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දකින මේ දුක සිල්ලර දුකක් කියලා ඒ නිසා ඔබ මේ භවත්වයේ තියෙන සැබෑ දුක මතු කරලා දකින්න මේ භවත්වයේ තියෙන සැබෑ දුක මතු කරලා නොදකින නිසාමයි පින්වතුනි අපි තාමත් අපේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න අපි සූදානම් නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භයානක වූ සතර අපායක් මේ ලෝකයේ තුල තියෙනවා කියලා භයානක වූ සතර අපායක් තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරේල් අසුර ලෝකය කියන බලවත් සතර අපායක් මේ ලෝකයේ තුල තියෙනවා. පින්වතුනි මේ සතර අපාය අපි මහ ගෙදරක් කරගෙන ජීවත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සතර අපායන් අපේ මස්සහැට පේන්නේ තිරිසන් ලෝකෙ විතරයි. പ്രേත ලෝකය, අසුර ලෝකය, නිරය අපි දකින්න නම් චතුරූපපාත ඥාන పూర్වේ නිවාසානුසුද්ධි ඥානයන් අපි ඇති කර ගන්න ඕනේ. අපිට තාම ඒවා නැති නිසා අපි මේ සතර අපාය විශ්වාස කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි පින්නතුනි. ඒ නිසා ඔබ මේ තිරිසන් ලෝකයේ දෙස බලන්නේ මේ තිරිසන් ලෝකේ බල්ලේ කූසේ කරකේ කෙළුවේ කලියේ ගන්නෑ මේ සෑම සතෙක්ම පෙර ජීවිතේක සුන්දර මිනිස්සෙක් පින්වතුනි සුන්දර මිනිස්සෙක් සුන්දර මිනිස් ජීවිතයක් ලබලා
සීලයක් ආරක්ෂා කළේ නැහැ, දානයක් දුන්නේ නැහැ, පින්කමක් කළේ නැහැ, කර්මය කර්මඵල විශ්වාසයක් තිබෙන්නේ නැහැ. කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා පින්වතුනි මැරෙන මොහොතේ ගැටෙන හිතෙන් මැරිලා අන්න තිරිසන් ලෝකෙ ඉපදෙනවා. ඒ තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ එයා අම්මා තාත්තා අඳුනන්නේ නැහැ, හොඳ නරක අඳුනන්නේ නැහැ, ධර්මය අධර්මය අඳුනන්නේ නැහැ. ඒ නිසාම පින්වතුනි අකුසලයෙන් 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 අකුසලයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සෑම තිරිසන් සතෙක්ම එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියලා. එකම කුලේ ආත්ම භාව 500ක්. දැන් ඔය බල්ලෙක් මැරෙද්දී එයාට උපාදානය වෙන්නේ බලු වැලමයි පින්වතුනි. මොකද එයා ධර්මයක් උපාදානය කරගන්න දන්නේ නැහැ, හොඳ නරක උපාදානය කරගන්න දන්නේ නැහැ. හරකෙක් මැරෙද්දී එයාට උපාදානය වෙන්නේ හරක් වැලමයි. මේ වගේ ආත්ම භාවයකම කුලේ ආත්ම භාව 500ක ඉපදෙනවා කියනවා. පින්වතුනි මේ විදිහට මේ තිරිසන් සතුන් කල්ප ගණන් තිරිසන් ලෝකවල දුක් විඳලා සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුකෙන් දුකටපත් වෙනවා. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතේ සුන්දර මිනිසෙක් පින්වතුනි සුන්දර මිනිසෙක් තිරිසන් සතෙක් දකින්න වෙලාවේ ඒ තිරිසන් සතා කමඨහනක් කරගන්න මහපාරේ බල්ලෙක් දකින්දි මං හිතනවා සංසාරයේ මම මේ වගේ පටිච්ච සමුප්පන්නව බල්ලෙක් වෙලා මහපාරවල් වල කොයිසම් හැප්පිලා මැරෙන්නේ නැද්ද කියලා, කොයිසම් මිනිස්සුන්ගෙන් කුටි කන්න නැද්ද, කන්න නැතුව බොන්න නැතුව ඉන්නේ නැද්ද. පින්වත් පින්වතුනි තිරිසන් සතා තුලින් කමඨහනක් මතු කරගන්න ඒ කමඨහනම මතු කරගත්තොත් පමණක්මයි ඔබට අදිෂ්ඨානයක් ඇති කරගත හැක්කේ අනේ මම නම් නැවත කවදාක්වත් තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැහැ කියලා පින්වතුනි. මොකද පුංචි වැරදීමකින් තිරිසන් ලෝකෙට වැටෙන්න පුළුවන්. මල්ලිකා විසම අසිතිසි දාණය පූජා කළා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ එක්කනයි අසිතිසි දාණය දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500ක් ඉන්නෝනේ, ඇත්තු 500ක් ඉන්නෝනේ, රාජ්‍ය කණ්ණාඩියෝ 500ක් ඉන්නෝනේ, සේසම් 500ක් තියෙන්නෝනේ. පින්වතුනි මෙවන් සුන්දර අසිතිසි දාණය පූජා කරපු මල්ලිකා විසම සද්ධානුසාරීට නැයි හිටියේ මරණාසන්න මොහොතේ බිඳුණු එක සිල්පදේ සිහියට ඇවිල්ලා තිරිසන් ලෝකෙට සතියකට වැටෙනවා පින්වතුනි. එනම් අපේ ජීවිත අනතුරු තුනයි තියෙන්නේ. අපි ඒ අනතුරෙන් මිදিলা නැහැ. මරණාසන්න මොහොතේ විදුණු සිල්පදයක් සීයට නැගුණාත් පින්වතුනි තිරිසන් ලෝකේ අපිට දුරුමයි. අපි එතනින් මිදিলা නැහැ. ඒ වගේමයි අප්‍රමාණ දුකෙන් පිරුණ പ്രേත ලෝකයක් තියෙනවා. පින්වතුනි പ്രേතයා ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවමයි. പ്രേතයාගේ ස්වરૂපය මනුස්ස ස්වરૂපයමයි පින්වතුනි. මරණාසන්න මොහොතේ තුෂ්ණාපච්චයා උපාදානං තුෂ්ණාවෙන් ගේදර උපාදානය කරගත්තොත්, ඉඩකඩම් උපාදානය කරගත්තොත්, මිල මුදල් උපාදානය කරගත්තොත්, දුවාදරුව උපාදානය කරගත්තොත් අපි ඒ නිවසේ මේ ඉඩමේම ඒ ගමේම පරදත්ත රූප ජීවි പ്രേතේ പ്രേතියක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පින්කලොත් සුගතියට යනවා කියලා, පව්කලොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තුෂ්ණාපච්චය උපාදානං, උපාදානපච්චය භව, භවපච්චය ජාති. මරණාසන්න මොහොතේ කුමක්ද තුෂ්ණාවෙන් අපිට උපාදානය වෙන්නේ? දැන් කෝටිපති මහත්වරු ඉන්නවා, කෝටි ගණන් වටින ඉඩකඩම් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, වතු පිටි තියෙනවා. පින්වතුනි මේගොල්ල සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. නමුත් පින්කම් කරනවා. මරණාසන්න මොහොතේ සිහිපත් වෙන්නේ පින නෙමේ පින්වතුනි, අර කෝටි ගානක දීපල. ඒ දීපල උපාදානය කරගෙන ඒ දීපලේම පරදත්ත රූප ජීවි പ്രേතෙක් කැටියට ආයිප දෙනවා. හොඳට ආහාර ලැබෙනවා, හොඳට ඇඳුම් පැළඳුම් තියෙනවා. ඇයි පින්වතුනි? පින් කළා.
පිනවිල්ලා විපාකෙට දෙනවා ඒ නිසා යාට හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙනවා ආහාර පාන ලැබෙනවා නමුත් තෘෂ්ණා පත්‍ය උපාදානං තෘෂ්ණාව සකස්ුනේ දේපල කෙරේ පිංගතුනි ඒ නිසා මෙවැනි භයානක ප්‍රේත ලෝකයේ පිළිබඳ අනුතරක් අපි ඉදිරියේ තියෙනවා වර්තමාන සමාජයේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි බරපතල තෘෂ්ණාවන් තුල බැසගෙන තිබෙන පිංගතුනි අම්මා තාත්තා දුව දරුවා දේපල ඉඩකඩන් මේවා කෙරෙහි අප්‍රමාණ තෘෂ්ණාවක් අපි හැමෝටම තියෙනවා තෘෂ්ණාව තිබ්බනම් තෘෂ්ණා පත්‍ය උපාදානම් බැඳී යනවා උපාදාන පත්‍ය බවෝ ඊට අදාළව භවේ සකස් වෙනවා භව පත්‍ය ජාති උපත සකස් වෙනවා පිංගතුනි ඉනිසායෙමනි භයානක ප්‍රේත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා අවසාන චුතිසිත එක තා එක සිතුවිල්ල අකුසලයට වැටුණොත් අපි අනාථයි පිංගතුනි පටිච්ච සමුප්පන්නව ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූත්‍රගත ධර්මයේදී අප්‍රමාණ දුකෙන් පිරුණු ප්‍රේත ලෝකයක් ඉන්නවා කියලා සමහර ප්‍රේතයෝ ඉන්නවා උපදිනකොටම පිංගතුනි එයාට මේ කට නෑ මුඛය නෑ කට පුටු වෙලා තියෙන සමෙන් මුළු ජීවිත කාලෙම එයාට ආහාරයක් නෑ පිංගතුනි සමහර ප්‍රේතයින් ඉන්නවා ආහාරයක් කියලා සෙම සොටු ටිකක් කෑවත් මොහොතකින් ඒක වමනය කරනවා ඒ ආහාරය දරන්න බෑ එයාට ඇයි පිංගතුනි සංසාරේ මිනිස් ජීවිත ලැබලා සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා දන් දෙන්න එපා කියලා කිව්වා දානීය ආනිසංශ නැහැ කියලා කිව්වා දන් දෙන අය වැළක්වුවා Taman දන් දුන්නේ නැහැ අන්න විපාකේනවා ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ කට නැහැ පින්වතුනේ කට සමෙන් ඇලිලා මුළු ජීවිත කාලෙම නිරාහාරව ජීවත් වෙනවා මොන ආහාරය පිළිපෙණි තිබ්බත් කන්න විදියක් නැහැ කෑමත් ලේවමන යනවා දෙවෙනි භයානක වූ ප්‍රේත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා ඒක හොඳින් තේරුම් ගන්න මල්ලිකා විසව සතියකට තිරිසන් කුලයකට වැටුණා ඒ ටික හොඳටම ඇති අපිට කමඨහනක් හැටියට පින්නතුනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුර ලෝකය මේ අසුර ලෝකයේ පින්නතුනේ මහ සාගරය තුල දිව්‍යතල තුල ස්ථානගත වෙලා තියෙනවා ඔබ දන්නවා මහ සාගරය උපාදානය කරගත්ත ගොඩාක් අය ඉන්නවා මහා ලක්ෂ සංඛ්‍යාත දීවර ප්‍රජාවක් සාගර තෘෂ්ණාවෙන් ජීවත් වෙන්නේ ඒ වගේම මුහුදෙන් ආස්වාදය හොයන සංචාරකයින් ඉන්නවා දේශීය විදේශීය සංචාරකයින් ඒගොල්ල මුහුදු ආස්වාදය කෙරෙහි තෘෂ්ණාවයි උපාදානය කරගෙන ඉන්නේ පිනතුනි මේගොල්ල මරණාසන්න මොහොතේ මේ මුහුදු තෘෂ්ණාව ඇති වුණා තෘෂ්ණා පත්‍ය උපාදානං ඒ මුහුදේම අසුරෙක් වෙලා ඉපදෙනවා අසුරයාගේ ස්වරූපය මනුෂ්‍ය ස්වරූපෙමයි පින් වැඩි වෙන්න පින්තුනි වර්ණයෙන් සැපෙන් බලෙන් වැඩි රජවරු ස්වභාවයේ අසුරය මහසાગරයේ තුල ඉන්නවා ඇයි පින්තුනි පින් කළත් උපාදානයක කරගත්තේ මහසાગරයයි අද අප්‍රමාණ මනුස් බෞද්ධ ජනතාව විශේෂයෙන්ම තරුණ පිරිස් මහසાગරයේ උපාදානය කරගෙන ඉන්නවා මුහුදු ජලයේ උපාදානය කරගෙන ඉන්නවා සති අන්තේ මුහුදු ජලයේ සොයාගෙන ඈත ප්‍රදේශවලට යනවා තෘෂ්ණාවෙන් ඒක උපාදානය කරගෙන පිනතුනි මරණාසන්න මොහොතේ මේ මුහුදු තෘෂ්ණාව ඇති වුණත් ඒ මහ සාගරේම අපි අසුරෙක් වෙලා ඉපදෙනවා පිහි කිමිදුම් කරුවෙක් යම්සේද කිමිදි සතුටු වෙන්නේ අසුරයා මහා සාගරේ කිමිදි සතුටු වෙනවා ඒකයි යාගේ උපාදානයේ පින්නතුනි මෙවැනි භයානක අසුර ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ නිරයක් කියලා දෙයක් දේශනා කරනවා සූත්‍රගත ධර්මයේ නිරයන් 132ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයන් 132ක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ නිරය කියලා දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ තුල කියන දෙයක් නෙමේ සම්මා දිට්ඨිය දුර්වල පින්වතුන්ලා කියනවා නිරය කියන්නේ මනුෂ්‍ය ලෝකෙයි කියලා පින්වතුනි නිරය කියන්නේ මනුෂ්‍ය ලෝකෙ නෙමේ
අපි නිරේ තියෙන මනුස්ස ලෝකයේ කියලා හිතුවොත් අපි අනේ කවදාක්වත් සතර අපායෙන් නම් මිදෙන්නේ නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ දේශනා කරන නිරේ තියෙන්නේ මහා පොළවෙන් යොදුන් 10000ක් යට පින්වතුනි මහා පොළවෙන් යොදුන් 10000ක් යටයි නිරේ තියෙන්නේ නිරේ කියන්නේ ස්වභාවික පරිසර කලාපයක් යම රජදුව හදපු දෙයක්වත් යම රජදුව මවපු දෙයක්වත් නෙමේ ස්වභාවික පරිසර කලාපයක් මහා පොළවෙන් යොදුන් 10000ක් යට තියෙන පින්වතුනි මේ පරිසර කලාපය එකම ගිනි කඳු යායක් පින්වතුනි එකම ගිනි කඳු යායක් දැන් ඔබ දන්නවනේ මේ මනුස්ස ලෝකයේ තුල ගිනි කඳු තියෙන පරිසර තියෙනවා හිම වැටෙන පරිසර තියෙනවා උණු වතුර නිල් කියන පරිසර තියෙනවා ඒ වගේමයි කාන්තාර පරිසර තියෙනවා මේවා කවුරුත් මැව්ව දේවල් නෙමෙයි පින්වතුනි ස්වභාව ධර්මය නිරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා පොළවෙන් යොදුන් 10000ක් යට තියෙන ස්වභාවික පරිසර කලාපය ඒ පරිසර කලාපය ගිනි කඳු යායක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුස්කන්‍ය චතුස් ద్వාරය කියලා මහා නිරයන් දෙකක් තියෙනවා කියලා මේ මහා නිරයන් දෙක පින්වතුනි විශාල තාප්පේකින් වට වෙලායි පෞරකින් වට වෙලා තියෙනවා කියලා සූත්‍රගත ධර්මයේ දේශනා කරනවා පින්වතුනි මේ පෞරු කවුරුත් හදපු දේවල් නෙමේ මේ පෞර කියන්නේ අර මහා ගිනි කඳු යායෙන් ගලාගෙන ගිය ලාවා ගලාගෙන ගිහිල්ලා පින්වතුනි ඝන භාවයට පත් උනා වූ පෞරක් මේ මහා පෞර මැඩි කරගෙනයි චතුස්කන්‍ය චතුස් ద్వාරය කියන මහා ගිනි කඳු යායේ තියෙන්නේ පින්වතුනි මේ ජීවිතේ මිනිස්සේ ලෝභ දේශ මෝහ වඩලා සිල්පද බිඳලා මරණාසන්න මේ මොහොතේ මේ අකුසල් උපාදානය වෙලා අර චතුස් කන්නේ චතුස් ద్వාරේ ගිහිල්ලා උප්පත්ති ලැබනවා උපපාතිකව දැන් රෝහලේ ලෙඩෙක් කෑ ගහනවා ලෙඩා මරණාසන්නවා ඉන්නේ මේ ලෙඩා කෑ ගහනවා මට මාව දනෝ මාව පිච්චෙනෝ මාව දනෝ මාව පිච්චෙනෝ කියලා කෑ ගහනවා පින්තුණී නර්ස් නෝන වතුර එනවා දොස්තර මහත්තයා වතුර දෙනවා නමුත් රෝගියා කෑ ගහනවා මාව පිච්චෙනෝ මාව දනෝ කියලා කෑ ගහනවා කෑ ගහලා යා මැරෙනවා එයා මැරිලා කොහෙද ඉපදෙන්නේ පින්තුණී අර චතුස්කන්නේ කියන මහා ගිනි ජාලාවේ පින්තුණී ඕපපාතිකව යා ඉපදෙනවා ඇයියා මාව පිච්චෙනව මාව ගිනි ගන්නව කියලා කෑ ගැහුවේ එයාට සංස්කාර පත්‍ය විඥානං කළා වූ අකුසල සංස්කාරයන්ගේ විඥානය දැනීම සකස් වෙනවා පින්තුණි එයාට නිරය පේනවා එයා නිරය දකිනවා එයා ඒ පටිච්ච සමුප්පන්නව ගිනි නිරේ ඉපදෙනවා පින්තුණි අපි පටිච්ච සමුප්පන්නව චතුස්කන්‍ය චතුස් ద్వාරයේ ගිනි නිරේ ඉපදුනත් අපේ ආයුෂ තප්පරයයි පින්තුණි අපේ ආයුෂ තප්පරයයි මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා ආයිත් ඉපදෙනවා ආයිත් පිච්චෙනවා ආයිත් මැරෙනවා පින්තුණි ආයුෂය තප්පරයයි මෙවැනි ආයුෂ තව තැනක තියෙනවා තප්පරයක් ආයුෂය ඒ තමයි මේ කල්ප විනාශයක් සිදු වෙච්ච තැනදී පින්තුණි ඉරවල් හතක් පායලා මේ මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙන මොහොතේ පින්වතුනි මේ පටිච්ච සමුප්පන්නව ඉපදෙන මේ ප්‍රේතයන් යක්ෂයන් භූතයන් එදා ඒ මහා ගිනි රස්නෙට ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා පින්වතුනි අන්න ඒ වගේ මේ පටිච්ච සමුප්පන්නව චතුස්කන්‍යේ චතුස් ద్వාරේ ඉපදින මේ නිරිසතා මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා ආයිත් ඉපදෙනවා පින්වතුනි දැස් දෙක පියාගෙන නුවණින් දකින්න මේ ඔබෙක් මගේ අනාගත දුකේ කතාවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඔබ මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තේ නැත්නම් පින්වතුනි ඔබෙක් මගේ අනාගත පංච උපාදානස්කන්ධ දුකේ කතාවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මොහොතක් දැස් දෙක පියාගෙන නුවණින් දකින්න
ඔබත් මමත් චතුස්කන්ධ චතුස් ද්වාර මහා ගිනි නිරේ ඉපදුන වෙලාවේ පිච්චුන් පින්නතුනි මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ විදිහේ අවුරුදු ලක්ෂ ගානක් මැරෙමින් නිපදෙමින් පිච්චෙමින් මේ සතා ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට පේනවා අර මහා පෞරේ කවුලුවක් විවෘත වෙලා තියෙනවා පින්නතුනේ එයාට පේනවා කවුලුවක් විවෘත වෙලා තියෙනවා මේ කවුලුව කවුරුත් විවෘත කළා නෙමේ මේ කවුලුව විවෘත වෙන්නේ කොහොමද පින්නතුනේ යම් ස්වභාවික හේතුවක් නිසා එකතැනක ලාවා දිය වෙලා කවුලුවක් හැදෙනවා නිරසතා මේ කවුලුව දකින්නවා නිරසතා මේ කවුලුවෙන් පයින්නවා ඇයි පින්නතුනේ දුකෙන් මිදෙන්නේ දැන් අවුරුදු ලක්ෂ ගාන පිච්චි පිච්චි මැරුණා අනේ මම මේ දුකෙන් මිදුණා කියලා කවුලුවෙන් පයින්නවා වැටුනේ කොතෙන්ද උණුවලු නිරේට පින්නතුනේ උණුවලු නිරේටයි වැටෙන්නේ යොදුන් ලක්ෂ ගානක් විශාල උණුවලු නිරය මේ උණුවලු නිරය කියන්නේ කවුරුත් අනුමුණු කරලා දාන නිරයක් නෙමේ යමපල්ලව අනුමුණු කරන නිරයක් නෙමේ මේ උණුවලු නිරය කියන්නේ මේ මහා ගිනි කඳු යායෙන් ගලාගෙන ගිය ලාවා ගලාගෙන ගිහිල්ලා ඒ ලාවා නිමුණා වූ උණු අලු පිංගතුනේ මේ ස්වභාව ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ උණුවලු නිරයට වැටුණා නිරිසතා නවතින්න බෑ නිරිසතා දුවනවා නවතින නවතින තන පිච්චෙනවා පිංගතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උණුවලු නිරයට වැටෙන නිරිසතා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ ඉපදෙනවා ඔබ දැස් පියාගෙන නුවණින් දකින්නේ ඔබත් මමත් උණුවලු නිරයට වැටුණ වෙලාවේ මතුණී ඔබ මනසින් දකින්නේ මේ ගිනියම් වූ උණුවලු ගොඩක් මැද කෙසේනම් අපි ජීවත් වෙන්නද පින්වතුනි මොන දුකක් අපි එදායේ නිරයන් තුල විඳින්නේ නැද්ද ඒ දුකෙන් අපි තාම මිදිලා නැහැ ඒ දුකෙන් ඔබත් මමත් මිදෙන්න නම් අපි අවම වශයෙන් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න ඕනේ පින්වතුනි මේ උණුවලු නිරයට වැටිනා අවුරුදු ලක්ෂ ගණන් මේ නිරසතා දුක් විඳිනවා ඉපදෙනවා පිච්චෙනවා ආයිමත් මැරෙනවා ඉපදෙනවා පිච්චෙනවා පින්වතුනි මෙහෙම උණුවලු නිරේ අවුරුදු දසදහස් ගණන් ජීවත් වෙච්ච මේ නිරසතා එතනෙනුත් එහාට පහිනවා කියන කොතෙන්ටද ගුට නිරයට මම මේ සූත්‍රගත ධර්මයයි ඔබට දේශනා කරන්නේ ගුට නිරය කියන්නේ මොකක්ද තියුණු තුඩ සහිත පණුවන් ජීවත් වෙන නිරය පිංගතුනි දැන් ක්‍රමානුකූලව නිරයේ උණුසුම අඩු වෙනවා චතුස්කන්ණය චතුස්ද්වාරයේ මහා ගිනි නිරය ගිනි නිරයෙන් ලාවා ගලාගෙන ඇවිල්ලා නිවුණ උණුවලු නිරයෙන් පස්සේ තියුණු තුඩ සහිත පණුවන් ජීවත් වෙන ගුට නිරේ පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පණුවෙක්ගේ තුඩ යකඩ ඇණයක් වගේ තියුණුයි කියලා පිංගතුනි නිරසතා දැන් වැටුනේ ගුට නිරේට වැටෙද්දී ලක්ෂ ගානක් පණුව නිරසතාව වට කර ගන්නවා කියනවා අර තියුණු තුඩෙන් හම කනවා කියනවා මස කනවා කියනවා ඇට කනවා කියනවා ඇට මිදුළු කනවා කියනවා කාලා කාලා විනාශ කරනවා කියනවා ආයිමත් මේ නිරසතා මැරිලා ඉපදෙනවා ආයිමත් ගුට නිරේ අර පණුවෝ හම කනවා මස කනවා ඇට කනවා ඇට මිදුළු කනවා ආයිමත් ඉවරයි පින්නතුනි දැස් පියාගෙන නුවණින් දකින්නේ මේ ඔබෙත් මගෙත් අනාගත පංච උපාදානස්කන්ධ දුකේ කතාවයි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නොගත්ොත් ඔබ මමත් සංසාරේ මුහුණ දෙන ඇත්ත කතාවයි පින්ඇතුනි අර කුට නිරයට වැටිනා අර තියුණු තුඩ සහිත පණුවන් අපිව වට කරගෙන මැදි කරගෙන හම කද්දි මස කද්දි ඇට කද්දි ඇට මිදුළු කද්දි දැනුන වේදනාව නුවණින් දකින්න දැනුන වේදනාවේ අතීත පංච උපාදානස්කන්ධ දුක නුවණින් දකින්න පිංගතුනි ඉන්පස්සේ ගුට නිරේනොත් මේ නිරිසතා පයින්නවා කියනවා කොහාටද මේ නිරිසතා පයින්නේ හිබුල් වනයේට පිංගතුනි
හිඹුල් වනය කියන්නේ මොකද්ද? නිරේතීන ස්වභාවික ශාක පද්ධතිය. මට මතකයි මං පුංචි කාලේ වැරදි කරද්දී අපේ අම්මා මට කියනවා පුතේ බොරු කියන්න එපා. නිරයට වැටිලා යමපල්ලෝයාව කටුයි මුලට නැග්ගයි කියලා. එතකොට මං අහනවා අම්මේ කටුයි මුල කියන්නේ මොකද්ද කියලා. අම්මා කියනවා නිරේ ගහක් හිටවල තියෙනවා. ඒකේ තියුණු ඇනහයි කරලා තියෙනවා. යමපල්ලෝ අපි ඒක නැග්ගනවා කියලා. එදා මං ඒක විශ්වාස කළා පින්වතුනි. නමුත් සූත්‍රගත ධර්මයේ තියෙන්නේ කටුයි මුල නෙමේ හිඹුල් වණය කියලා. හිඹුල් වණය කියන්නේ මොකද්ද පින්වතුනි? නිරයේ තියෙන ස්වභාවික ශාක පද්ධතිය. දැන් මහා ගිනි නිරයේ චතුස්කන්ණයේ චතුස්ද්වාරයේ එතනින් ගලාගෙන එන ලාවා නිවිලා උණුවළු නිරයේ ඉන්පස්සේ ගුට නිරයේ පණුවන් ජීවත් වෙනවා. දැන් ස්වභාවික පරිසරය පින්වතුනි ක්‍රමානුකූලව උෂ්ණත්වය අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිඹුල් වනයේ තියෙන සෑම ගහකම මුලෙත් කඩු තියෙනවා, කඳෙත් කඩු තියෙනවා, අත්ෙත් කඩු තියෙනවා කියලා. මේවා හරිම තියුණු කඩු, මේවා කවුරුත් හයි කරපු කඩු නෙමේ, යමපල්ලෝ හයි කරපු කඩු නෙමේ. දැන් අපේ වියලි කලාපීය ශාක පද්ධතිය ගන්න, අපේ වියලි කලාපීය ශාක පද්ධතිය පින්වතුනි කඩු සහිතයි, කඩු සහිතයි. ඉඩෝරේට ඔරොත්තු දෙන්නේ ස්වභාවිකවම කඩු මතු වෙලා අර හිඹුල් වනේ කටු සහිත ශාක වලින් පිරීලා නිදිසතා වැටුණ හිඹුල් වනේට නවතින්න බෑ පින්වතුනි. පොළව ගිනියම්. ඔබ හිතන්න තවල් 12ට මහපාරට යන්න සෙරෙප්පු දෙකක් නැතුව ඔබට මහපාරේ ඇවිදින්න පුළුවන්ද තවල් 12ට? මේ මනුස්ස ලෝකේ කකුල් වලින් දියපට්ටේ පින්වතුනි. එහෙනම් නිරේ හැටි හිතාගන්න. හිඹුල් වනේට වැටුණා, නවතින්න බෑ, පොළව ගිනියම් වෙලා නිරිසතා දුවනවා පින්වතුනි. නවතින්න බෑ. අර නිරිසතා දුවද්දී අර තියුණු කටුවලට හැම ඉරෙනවා කියනවා, මස ඉරෙනවා කියනවා, ඇට ඉරෙනවා කියනවා, ඇට මිදුළු ඉරෙනවා කියනවා, එතනම මැරෙනවා. ආයිමත් ඉපදෙනවා, ආයිමත් දුවනවා, ආයිමත් ඉරෙනවා, ආයිමත් මැරෙනවා පින්වතුනි. ඔබත් මමත් විඳා වූ අතීත පංච උපාදානස්කන්ධ දුක නුවණින් දකින්න, දුක දකින්න. මෙහෙම කල්ප ගානක් මේ විදියට හිඹුල් වනේ දුක් විඳිනවා පින්වතුනි. හිඹුල් වනේ දුක් විඳලා එතනිනුත් මේ නිනිසදා එහාට පයින්නවා. කොහාටද පයින්නේ? අසිපත්‍ර වනේට පින්වතුනි. මොකද මේ අසිපත්‍ර වනේ කියන්නේ? සූත්‍රගත ධර්මයේ අසිපත්‍ර වනේ කියන්නේ ඒ නිරේ තියෙන ස්වභාවික ශාක පද්ධතියමයි. නමුත් සෑම පත්‍රයක්ම කොලයක්ම කැපෙන ස්වභාවයෙන් යුක්තයි. දැලිපියක් වගේ පින්වතුනි. අපේ රටේ වියලි කලාපීය ශාක පද්ධතියේ තියෙනවා කැපෙන ස්වභාවයෙන් යුක්ත පත්‍ර පින්වතුනි. නිරිසතා වැටුණා අසිපත්‍ර වණයට, නවතින්න බැහැ, මහ පොළව ගිනියම් වෙලා නිරිසතා දුවනවා. අර පත්‍රවලට නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, උදරය කැපෙනවා කියනවා, මැරෙනවා, ආයිමත් ඉපදෙනවා, ආයිමත් ඒ දේම වෙනවා. මේ විදියට අවුරුදු ලක්ෂ ගාණක් අසිපත්‍ර වනේ මේ නිරිසතා දුක් විඳිනවා පින්වතුනි. දැන් කොහෙන්ද නිරිසතා ආවේ? චතුස්කන්ධ චතුස්ද්වාරයෙන් ආවේ. රෝහලේ ලෙඩ ඇඳේ හිටියා, පිච්චෙනෝ පිච්චෙනෝ කියලා කෑ ගැහුවා, මැරුණා, පටිච්ච සමුප්පන්නව චතුස්කන්ධ ඉපදුනා. එතනින් ඇරඹෙන ගමන දැන් මේ ගලාගෙන යනවා පින්වතුනි. කොතැනකවත් මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ, සීලයක් වැඩෙන්නේ නැහැ, ද්වේෂය වෛරය පරිගැනීමමයි වැඩෙන්නේ. අගාධයෙන් අගාධයට දුකෙන් දුකටම යනවා. දැන් අසිපත්‍ර වණයෙන් මේ නිවිසතා එතනුත් එහාට පයින්නවා කියනවා. කොහාටද පයින්නේ? ශාරෝදක නදියට පින්නතුනි. මොකද මේ ශාරෝදක නදිය කියන්නේ? මේ නිරේ කියන ගංගා ඇලදොල පද්ධතිය. දැන් අපේ මනුස්ස ලෝකයේ ගංගා ඇලදොල පද්ධතියක් තියෙනවා. ගංගා, යමුනා, අචලවතී, සරභූ, මහි කියලා මේ වගේ නිරේ තියෙන ගංගා ඇලදොල පද්ධතියට තමයි ශාරෝදක නදිය කියන්නේ. පින්නතුනි මේ ශාරෝදක නදියේ වැහි වතුර නැහැ, උල්පත් වලින් වතුර උගන්නේ නැහැ,
මේ ශාරෝදක නදී පිරීලා යන්නේ ගිනි වතුරෙන් පින්වතුනි ගිනි වතුරෙන් පිරීලා යන්නේ දැන් ඉනිසදා කල්ප ගානක් කෑමක් නෑ වතුරක් නෑ පිච්චි 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 එනවා අනේ මෙහෙම ඇවිල්ලා ශාරෝදක නදියට වැටෙද්දී නිර්සතා පිපාසෙයි කියලා වතුර කියලා බීගෙන බීගෙන යන්නේ ගිනි වතුර පින්වතුනි දැස් පියාගෙන නුවණින් දකින්නේ ඔබත් මමත් චතුස්කන්ණයට වැටිලා එතනින් ගිනි නිරයට වැටිලා එතනින් ගුට නිරයන්ට වැටිලා එතනින් හිඹුල් වනයේට අසිපත්‍ර වනයේට වැටිලා කල්ප ගානක් ආහාරයක් නැතුව වතුරක් නැතුව පිපාසයේ දිව ගිලිලා ශාරෝදකේ නදියට වැටිලා පින්වතුනි වතුර කියලා ගිනි වතුර බීපුවේ අතීතයේ සිහියට නගා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව පිච්චෙනවා උගුර පිච්චෙනවා බඩවැල් පිච්චෙනවා පිච්චි පිච්චි මැරෙනවා කියලා පිච්චි පිච්චි මැරෙනවා කියලා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් දේශනා කරන්නේ අපි අතීතේ වින්දා වූ පංච උපාදානස්කන්ධ දුකයි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කර නොගත්තොත් අපි අනාගත පංච උපාදානස්කන්ධ ඒ විඳින දුකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සෑම කෙනෙක්ම සතර අපාය මහ ගෙදරක් කරගෙන ජීවත් වෙලා තියෙනවා කියලා මං ඇහුවත් ඔබේ මහ ගෙදර මොකද්ද කියලා ඔබ මොකද්ද කියන්නේ ඔබේ මහ ගෙදර කියලා ඔබ කියන්නේ ඔබේ අම්මගෙන් ඔබේ තාත්තගෙන් ආච්චිගෙන් සීයාගෙන් හම්බුන ගෙදෙට්ටයි ඒ ගෙදර ඔබට වැඩිම උනත් අවුරුදු 50ක් අයිති වෙයි එපමණයි නමුත් බුදුරජාණන් වහන්සේ මහ ගෙදර කියන්නේ ඔය ගෙදරට නෙමේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මහ ගෙදර කියන්නේ මෙන්න මේ සතර අපායටමයි මේ සතර අපාය මහ ගෙදරක් කරගෙන ඔබ මම කල්ප ගාන සංසාරයේ දුක් විඳලා තියෙනවා ඒ මහ ගෙදර බදු ගිවිසුම අපිටම අවසන් කරලා නැහැ ඒ මහ ගෙදර බදු ගිවිසුම අපි කවදා හරි දවසක අවසන් කරන්නේ අපි උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න මොහොතේ පින්තුනි ඉනිසා මෙවැනි භයානක දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා අවසාන චුතිසිත අවසාන සිතුවිල්ල අධර්මානුකූලව වැඩුණොත් පින්තුනි ඔබටත් මටත් උරුම ඔය සතර අපායමයි අසිවිසි දාණය පූජා කරපු මල්ලිකා විසවටත් එතන උරුම වුණා ඒක හොඳින් තේරුම් ගන්න ඉනිසා මේ සතර අපා දුක දකින්න මේසා භයානක සතර අපා දුකක් පින්වතුනි මේ ලෝක ධාතුව තුල ස්ථාපිත වෙලා තියෙද්දී අපි තාමත් මේ සතර අපායෙන් නොබුදුනේ පින්වතුනි එකම එක කාරණයක් නොදන්නා නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද අපි නොදන්නා වූ එකම එක කාරණය අපි නොදන්නා වූ එකම එක කාරණය තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන කාරණය පින්වතුනි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය ජීවිතේට අපි එකතු කර නොගත්ත නිසාමයි මේසා භයානක සතර අපා දුක තවමත් අපි ඉදිරියේ විවෘතව තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගාන දස පාරමී ධර්මයන් පුරලා මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ එකම එක ධර්මයක් දේශනා කරන්න ඒ දේශනා කරන එකම එක උතුම් ධර්මය තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මෙන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තවමත් අපි මේ ජීවිතේ තුලින් නොදැක්ක නිසාමයි මේ සතර අපා දුක අපිට තවමත් විරුද්ධ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා ඔබ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍ය කියලා දේශනා කරන්නේ දුක්ඛ සත්‍යයි දුක කියන කාරණයයි පින්නතුනි මොකද මෙතනදී බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නායෙක් වීම පංච උපාදානස්කන්ධ දුක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ දුක තුල අපි හැම කෙනෙක්ම ස්ථානගත වෙලා තියෙනවා ඔබත් මමත්
නිරේතුරුව මේ දුක තුලයි ජීවත් වෙන්නේ පින්නතුනේ අපි කවදා හරි උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගත්තොත් අපි පිරිනිවි යන මොහොත දක්වාම පින්නතුනේ මේ ජරා ව්‍යාධි මරණ දුක අපි කරා එනවා නමුත් එදාට ඒ උතුම් රහතන් වහන්සේලා මේ දුකට ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ උපේක්ෂාවන් පින්නතුනේ මෙහා අපි සෑම කෙනෙක්ම මේ දුක තුල ජීවත් වෙනවා ඊළඟට දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දැන් අපි තුලින් පෙන්නවා හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ අපි සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකිනවා අපි උතුම් රහත් ඵලයට පත් වෙනවා කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍යෝ අවබෝධ කරනවා එහෙනම් බලන්න මේ දුක්ඛ සත්‍ය ඔබ තුල තියෙනවාද නැද්ද කියලා පින්වතුනේ දුක්ඛ සත්‍ය ඔබ තුල තියෙනවා ඒහි පස්සිකව ඔබ තුලින් බබලනවා මා තුලින් බබලනවා පින්වතුනේ මොකක්ද මේ දුක්ඛ සත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම දුක්ඛ සත්‍ය ඒහි පස්සිකව අපි තුලින් බබලනවා දුක්ඛ සත්‍ය හොයාගෙන අපි කොහෙවත් යන්න ඕනේ නැහැ දුක්ඛ සත්‍ය මොකද්ද කියලා කාගෙන්වත් දකින්න යන්න ඕනේ නැහැ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක අපි තුල තියෙනවා පින්තුනේ දුක්ඛ සත්‍ය ඔබ තුල තියෙනවා දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දුකට හේතු දෙකක් නැහැ පින්තුනේ දුකට එක හේතුවයි මොකක්ද එක හේතුවයි තෘෂ්ණාවයි කුමක් කරේ තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංඛාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව පින්නතුනි දැන් ඔබ තුල දුක තියෙනවා ප්‍රශ්නයක් නෑ ඔබ දැක්කා ඔබ තුල දුක තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව අනිවාර්යෙන් ඔබ තුල තියෙනවායි පින්නතුනි දෙවෙනි ආර්ය සත්‍යයක් ඔබ තුල තියෙනවා දෙවෙනි ආර්ය සත්‍ය හොය හොයා යන්න අවශ්‍ය නෑ තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා ඔබ තුල දුකට හේතුව තෘෂ්ණාවක් තියෙනවා දුක නැති කරන්න නම් කුමක්ද කළ යුත්තේ තෘෂ්ණාවයි නැති කර යුත්තේ කවුද තෘෂ්ණාව නැති කළ යුත්තේ ඔබමයි තෘෂ්ණාව නැති කළ යුත්තේ තුන්වෙනි ආර්ය සත්‍යයක් ඔබ ළඟ තියෙනවා ලෝකේ වටේ හොයන්න යන්න අවශ්‍ය නැහැ දුක ඔබ ළඟ තියෙනවා දුකට හේතුව තෘෂ්ණාව ඔබ ළඟ තියෙනවා තෘෂ්ණාව නැති කර යුත්තේ ඔබමයි හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා නම් දුක නැති කර යුත්තේ ඔබම නම් දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කළ යුත්තේ ඔබමයි කියලා පින්නතුනේ බලන්නකෝ ධර්මයේ සක්කාත ගුණය මේකට තමයි ධර්මයේ සක්කාත ගුණය කියන්නේ ධර්මයේ සරලව මේ අන්ත භයානක අන්ත දුකෙන් පිරිච්ච මේ පංච උපාදානස්කන්ධ ලෝකය ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කර ගැනීම උදෙසා සාරා සංක කල්ප ලක්ෂ ගාන දසපාර්මී ධර්මයන් පුරන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මතු කරගෙන අපිට දේශනා කරන්න සාරා සංක කල්ප ලක්ෂ ගාන දසපාර්මී ධර්මයන් පුරන්න ඕනේ පිමතුනි ඒසා මහා කැපවීමක් කරලා ලෞතරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානේ අසිරියෙන් ධර්මයේ ස්වකතාව දේශනා කළා තියෙනවා දුක තමාතුලින් පෙන්නනවා දුකට හේතුව තෘෂ්ණාව තමාතුලින් පෙන්නනවා දුක නැති කර යුත්තේ තමාමයි කියලා තමාතුලින් පෙන්නනවා දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කළ යුත්තේ තමාමයි කියලා ආරෂ්ඨාංගික මාර්ගයේ පෙන්නනවා තිනතුනේ චතුරාර්ය සත්‍ය ධර්මය තමාතුලින් බුදුරජාණන් වහන්සේ මතු කළ දෙනවා මේ අපි දකින්නේ ධර්මයේ සක්කාත ගුණයයි පින්නතුනේ නමුත් මේසා සුන්දරව චතුරාර්ය සත්‍ය අපි තුලින් මතු කළා අපි දුකක් ඇති වෙද්දී මොකද්ද කරන්න පින්නතුනේ ඔබේ ඔබේ හද සාක්ෂියට අට්ටු කරලා අහන්න ඔබ ඔබේ හද සාක්ෂියට අට්ටු කරලා අහන්න ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස
මේ පංච උපාදානස්කන්ධ දුක ඇති වෙද්දී ඔබ මොකද කරන්නේ අනේ මේ දුක නම් ඇති උනේ තෘෂ්ණාව නිසාමයි මම මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි මේ රූපය නිත්‍යයි මේ රූපය ස්ථිරයි සපයි සුභයි ආත්මයි මේ රූපය තුල මා සිටිනවා මා තුල මේ රූපය තිබෙනවා කියලා මේ රූපය මමත්වේ දැඩි භාවයෙන් තෘෂ්ණාවෙන් ගත තැනදී ඇස ළඩ වෙද්දී අපි දුක් වෙනවා කන ළඩ වෙද්දී අපි දුක් වෙනවා කය ළඩ වෙද්දී අපි දුක් වෙනවා පින්වතුනි අපි මේ දුක සකස් කරගන්නේ මේ අනිත්‍ය වූ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි ධර්ම මමයේ කියලා දකින්නවා මගේ කියලා දකින්නවා ධර්ම මගේ ආත්මය කියලා දකින්නවා මේ ධර්මගේ ආත්මය තුල මම සිටිනවා කියලා දකින්නවා සංසාරේ මට මෙවන් දරුවන් කෝටි ගාණක් හිටියා ඒකම දරුවෙක්වත් මට අයිති නෑ කියලා අපි දකින්නේ නෑ පින්නතුනේ සංසාරේ මම දරුවන් උදෙසා මහ සාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා ඒකම දරුවෙක්වත් මට අයිති නෑ කියලා දකින්නේ නැහැ සංසාරේ මම අම්මා තාත්තලා සාම්පුරුෂයා සැමියා නිසා මහ සාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා ඒකම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බිරිඳක් සැමියෙක් මට අයිති නෑ කියලා අපි හිතන්නේ නෑ මේ ජීවිතේ ලැබුණා වූ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් මමයේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා ගන්නවා අරන් පින්නතුනේ තුෂ්ණාව වැඩි කර ගන්නවා තුෂ්ණාව වැඩි කර ගත්තී මොකද්ද අපිට ඇති වෙන්නේ දුක වැඩි වෙනවා පින්නතුනේ දුක වැඩි වෙනවා ඒ නිසා නිරතුරුව දුක කියන කාරණය තමා තුලින් මතු කරලා දකින්න දුක සකස් වෙන වෙලාවේ තෘෂ්ණාව වැඩි වෙන දිශාවට යන්න එපා තෘෂ්ණාව වැඩි වෙන දේ දිශාවට යන්න එපා අද මොකද සමාජයේ කරන්නේ දුකක් ඇති වෙද්දී එක්කෝ අරක්කු බොන්න යනවා එක්කෝ රණ්ඩු වෙනවා එක්කෝ ගහ ගන්නවා එක්කෝ බැන ගන්නවා එක්කෝ වස බොන්න යනවා පින්වතුනි දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා දකින්නේ නැහැ තෘෂ්ණාව සියුම් කරන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා දකින්නේ නැහැ. ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්නේ. ඔබේ ජීවිතයේ දුකක් ඇති වෙන වෙලාවේ සමාජය නිසා, රට නිසා, ජාතිය නිසා, බිරිඳ නිසා, සාම්පුරුෂයා නිසා, දරුවා නිසා, අසල්වැසියා නිසා ඔබේ ජීවිතයේ දුකක් ඇති වෙන වෙලාවේ අනේ මේ දුක ඇති වෙන්නේ මා තුල මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි කියලා දැකලා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිසරණ හොයනවද? අපි එම හොයන්නේ නැහැ පින්වතුනි. දුක ඇති වෙද්දී අපි දේවමල පස්සේ යනවා, දුක ඇති වෙද්දී අපි පඳුරු ගැට ගන්න යනවා, දුක ඇති වෙද්දී අපි පූජා වට්ටි තියන්න යනවා, දුක ඇති වෙද්දී අපි බාරහාර වෙන්න යනවා. පින්වතුනි, චතුරාර්ය සත්‍යයට අදාළව දුක විග්‍රහ කරගන්නේ නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න, තෙරුවන් කෙරෙහි සත් දහම තියෙන බෞද්ධයෙක් වෙන්න පින්වතුනි. මොකද මේ සද්ධාව කියලා කියන්නේ පන්සල් යනවා සිල් සමාදන් වෙනවා දන් දෙනවා කියන කාරණේ පෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගත්ත වෙන්නේ නැහැ පින්වතුනි ඒක හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ නියසිරට පස් ටිකක් අරන් පෙන්නලා කියනවා මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙයින් අතරින් සද්ධාව ඇති කරගෙන ඉන්නේ මේ නියසිරේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා බොහොම සුන්දර උපමාවක් මේ උපමාව තුල පින්වතුනි බරපතල අනතුරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මොකක්ද එහෙනම් මේ සද්ධාව කියන්නේ සද්ධාව කියලා කියන්නේ යමෙක් තමාගේ ජීවිතය චතුරාර්ය සත්‍ය තුල විසිරුවලා දකීද අන්න තෙරුවන් කෙරෙහි සද්ධාව පින්වතුනි හොඳට තේරුම් ගන්න ඔබ දුක දැකලා දුකට හේතුව තෘෂ්ණාව දැකලා දුක නැති කර යුත්තේ ඔබමයි කියලා දැකලා ජීවිතයේ ඉදිරියට ප්‍රශ්නයක් එද්දී ගැටලුවක් එද්දී ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නම් විසඳුම් හොයන්නේ අන්න ඔබ තෙරුවන් කෙරෙහි සද්ධා නැති වෙච්ච කෙනෙක් හොඳට තේරුම් ගන්න ඔබ ජීවිතයේ ඉදිරියට එන දුක විසඳුම් හොයන්නේ මිච්ඡා මාර්ගයෙන් නම් ඒ කියන්නේ බැනගෙන රණ්ඩු වෙලා අරක්කු බීලා ජීවිත නැති කරගෙන විවේචනය කරමින් දේවාල යంత్ర මන්ත්‍ර ගුරුකම් අධිහුණියම් කරමින් පින්වතුනියේ මිච්ඡා මාර්ගය යන කිසිම කෙනෙක් තාම තෙරුවන් කෙරෙහි සද්ධාව නම් ඇති කරගෙන නැහැ.
බුදුරජාණන්සේ අර දේශනා කරන උපමාවගෙන හිතන්නේ නියසිකට දින පස්තිකේ ප්‍රමාණයේ සද්ධාම ඇති කරගෙන තියන්නේ ඒ කියන්නේ බෞද්ධ ජනතාවගෙන් පින්වතුනි චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝලා ප්‍රශ්න වලට විසඳුම් මාර්ග ශ්‍රාන්තික මාර්ගයෙන් දකින්නේ මේ නියසිලේ දින පස් ප්‍රමාණයටයි පින්වතුනි බොහෝම ගැඹුරු උපමාවක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඒ නිසා නිරතුරුව මේ චතුරාර්ය සත්‍ය ජීවිතේ තුලින් මතු කරගන්න ජීවිතේ මතු කරගන්න මොකද ධර්මයේ දකින්න නම් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න නම් පින්වතුනි අනිවාර්යෙන්ම අපි මේ උතුම් තෙරුවන් කෙරේ සද්ධාව මුලින්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ නිසා දැන් ඔබ චතුරාර්ය සත්‍ය තමා තුලින් දැක්කා. ඊට පස්සේ දුක්ඛ සත්‍ය හොයාගෙන එහෙම යන්න එපා. දුකට හේතුව හොයාගෙන එහෙම යන්න එපා. තෘෂ්ණාව ඔබ තුලමයි තියෙන්නේ. දුක ඔබ තුලමයි තියෙන්නේ. තෘෂ්ණාව නැති කර යුත්තේ ඔබමයි. මාර්ගයේ ගමන් කර යුත්තේ ඔබමයි. පින්වතුනි සුන්දර චතුරාර්ය සත්‍ය තමා තුල ජීවිතය තුලින් තමා දැක්කා. දැන් එහෙනම් අපි මේ උතුම් දුක තුනී කරන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි අපි දැන් යන්නේ පින්වතුනි. චතුරාර්ය සත්‍ය ඔබ තුලින් පෙන්වුවා මම. දැන් අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් ඔබේ ජීවිතයේ යම් දුකක් ඇති වෙනවා නම් අදින් පස්සේ මෙන්න පින්වතුනි දුකෙන් මිදෙන මාර්ගය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව දේශයෙන් වෛරයෙන් පරිගැනීමෙන් අපි මොන ප්‍රශ්නය විසඳන්න ගියත් එක ප්‍රශ්නයකට ප්‍රශ්න 10ක් මතු වෙනවාමයි පින්වතුනි ඒක හොඳින් තේරුම් ගන්න අධර්මයෙන් ප්‍රශ්න විසඳුවා වූ ලෝකයක් නැහැ අතීතේ ධර්මයෙන්මයි විසඳුනා නම් යම් ප්‍රශ්නයක් විසඳුනේ ඒ නිසා ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි එකම විශ්වාසය ඇති කරගන්න දැන් අපි චතුරාර්ය සත්‍ය මතු කළා දුකෙන් මිදීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි දැක්කා දැන් මෙන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගොඩ වෙනවා පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ක් තියෙනවා මේ මාර්ගාංග 8ෙන් එක එකනා කැමැති කැමැති දොරටු වලින් ඇතුල් වෙනවා කෙනෙකුට ඕන නම් සීලය කියන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් මෛත්‍රී කියන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන් පින්කම් කියන දොරටුවෙන් සමාධිය කියන දොරටුවෙන් සතිය කියන දොරටුවෙන් නමුත් මේකම ඇතුල් වීමක්වත් සම්මා ඇතුල් වීමක් නෙමෙයි පින්නතුනේ මේ සෑම ඇතුල් වීමක්ම මිච්ඡා ඇතුල් වීමක් අද සමාජයේ බරපතල ආකාරයෙන් මේ මිච්ඡා ඇතුල් වීම කියනවා සමහර සීලයෙන් ඇතුල් වෙලා ඉන්නවා සමහර සමාධියෙන් ඇතුල් වෙලා ඉන්නවා සමහර සතියෙන් ඇතුල් වෙලා ඉන්නවා නමුත් පින්වතුනි මේ කිසිම කෙනෙක් තුල සම්මා දිට්ඨිය නැහැ ඒ නිසා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි දොරටුවෙන් ඇතුල් වෙන්න නිවැරදි දොරටුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි දොරටුව උතුම් සම්මා දිට්ඨියයි පින්වතුනි අන්න සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙන්න සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙද්දී සම්මා දිට්ඨියට අදාළ ධර්මතාවයන් හතක් තියෙනවා දැන් ඔබ බලන්න ඔබ තුල සම්මා දිට්ඨිය තියෙනවද කියලා ඔබ තුල සම්මා දිට්ඨිය තියෙනවා නම් මේ ධර්මතාවයන් හත ඔබේ ජීවිතය තුල තියෙන්න ඕනේ එක මොකද්ද තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දෙක කර්මය කර්මඵල විශ්වාසය තුන පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය හතර අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පහ දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය හය ඕපපාතික සත්වයින් උපදිනවා කියන විශ්වාසය හත අතීතයේ අධිගමලාභී හිටියා මට අධිගම ලාභී වෙන්න පුළුවන් කියන විශ්වාසය මෙන්න පින්වතුනි සම්මා දිට්ඨිය අර්ථයන් මේ අර්ථයන් දුර්වල නම් කවදාක්වත් අපි තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමමක් වෙන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක පරවන්නේ ලෞකික ප්‍රඥාවටයි පින්වතුනි අපි සීල සමාධි ප්‍රඥා කියලා මාර්ගය හැඳින්නුවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලට දාන්නේ ලෞකික ප්‍රඥාවයි
ලෞකික ප්‍රඥාව මුලට දාලයි දෙවතුයි බුදුරජාණන් වහන්සේ සීලය පනවන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේදී. මොකද මේ ලෞකික ප්‍රඥාව තමයි අපිට මාර්ගයට ජවය දෙන්නේ, ශක්තිය දෙන්නේ, අපිට මාර්ගයට වීරිය දෙන්නේ. මොකද අපිට දිග ගමනක් යන්න තියෙනවා. ලෞකික ප්‍රඥාවෙන් අපිට සීලයට යන්න තියෙනවා. සීලයෙන් අපිට සමාධියට යන්න තියෙනවා. සමාධියෙන් අපිට විදර්ශනා ප්‍රඥාවට යන්න තියෙනවා. විදර්ශනා ප්‍රඥාවෙන් ඥාන දර්ශන විමුක්තියට අපිට යන්න තියෙනවා. දුර ගමනක් යන්න තියෙනවා පින්වතුනි. මේ දුර ගමන යන්න මඟ වියදම් අවශ්‍යයි. මොනවාද මඟ වියදම? පින කුසලය අපිට අවශ්‍යයි. පින කුසලය මතු කරලා දෙන මාර්ගයට ජවය දෙන මාර්ගයට ශක්තිය දෙන ධර්මතාවය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ ලෞකික ප්‍රඥාව පින්වතුනි. එනිසා මේ අංගයන් හොඳින් ජීවිතයට දරා ගන්න. සම්මා දිට්ඨියේ පළවෙනි අංගය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ගරුත්වය ඇති කර ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් නිරතුරුව සිහිපත් කරන්න. ඒ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කර ගන්න. පින්වතුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා ගාථා පද 4ක් අහලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. නමුත් අපේ බෝධිසත්වයෝ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. මම වගේ වීරවන්ත මිනිස්සේ තනියම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු නැහැ කියලා උන්වහන්සේ භවයට බහිනවා. සාරා සංඛ කල්ප ලක්ෂ ගානන් දස පාරමී ධර්මයන් පුරාගෙන ගමන් කරනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ආනන්ද මං ආවා වූ මේ දීර්ඝ පාරමී ගමනේදී මහ සාගරේ ජලයට වඩා රුධිරය දන් දුන්න ආනන්ද මහ සාගරේ මහ පොළවේ පස් වලට වඩා ශරීර මාස දන් දුන්න ආනන්ද මඩ මිනිගක් විසමක් රටක් රාජ්‍යයක් දුවෙක් දරුවෙක් සිටියද මේ සෑම දෙයක්ම මං දන් දුන්න ආනන්ද කවුරුන් උදෙසාද පින්වතුනි ඔබත් මමත් මේ මොහොතේ මේ විදිහ සැනසෙල්ල උදෙසා ඉන්පස්සේ බෝධිසත්වය දකින්නවා පින්වතුනි දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා ඉන්පස්සේ ලෞතර බෝධිසත්වය මේසා දස පාරමී ධර්මයන් පුරලා සිදුවත් කුමාරය හැකිට උප්පත්තිය ලැබෙනවා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා ලැබෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් ලැබෙනවා පින්වතුනි සක්විති රජකමේ උරුමය ලැබෙනවා යසෝදරාව රාහුල වගේ සුන්දර විරිද දරුව ලැබෙනවා මේ සෑම දෙයක්ම පින්වතුනි උදේට එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මා ඒ පින්නතුනේ ඔබත් මමත් මේ මොහොතේ ලබන මේ සැනසීම අපිට ලබලා දෙන්න. ඉන්පස්සේ උන්වහන්සේ ගිහි ගෙයින් නික්මෙනවා. නික්මලා 6 අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියා කරනවා. බෝධි බුදුරජාණන් වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ. මාර්ගය දැනගන්න කෙනෙක් හිටියේ නැහැ. මම දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවා. ආනන්ද මම කුමාර කාලේදී මගේ ජීවිතේට මං සැප දුන්නා නමුත් මට දුක අවබෝධුනේ නැහැ ඒ නිසා මම හිතුව දුක තුනින්මයි දුක ජය ගන්න කියලා ආනන්ද මං ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ උදරය අත ගන්නකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි අහුනේ ඒසා මම මේ ශරීරයට දුක් දුන්න ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම මේ ජීවිතේට දුක් දුන්න නිසාම මම සමහර දාට වැළඳුවේ එක කඩලැටයක් පමණයි. එක බත්ඇටයක් පමණයි එක මුංගටයක් පමණයි. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. මොකද දුක තුලින්මයි දුක ජය ගන්නවා කියලා මම හිතුවේ දැන් මට ඇවිදින්න බැහැ මම දැන් මහ පොළවේ බඩගාමින් යන්නේ ආනන්ද මට ඇවිදින්න පණ නැහැ මං බඩගාගෙන ගිහිල්ලා අර ගොපළු රෑන් හරක් රංචු ඉන්න තැනට ගිහිල්ලා මම හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරා බොනවා
මේ හරක් පයින් ගහද්දී මම කලන්තේ දාලා වැටෙනවා ආනන්ද මම සතියක් දෙකක් ගව ගාල් වල සිහිසුන්න වැටිලා ඉන්නවා මට සිහිය එනකොට මට බඩ ගා ගන්නවත් පණ නැහැ ආනන්ද මම මේ හරක් ගාලේ හරක් පැටව් දාලා තින කහපාට අසූචි වළඳනවා ආනන්ද ඒ කහපාට අසූචි වළඳද්දී මට අපුලක් දුකක් දැනුනේ නැහැ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ දේශනා කළා කියනවා පින්තුනේ හරක් පැටව් දාපු කහපාට අසූචි වළඳද්දී බෝධිසත්වයන්ට අපුලක් දුකක් නොදැනුනේ ඇයි පින්තුනේ ඔබටත් මටත් මේ සැනසීම ලබා දීම උදෙසාමයි අවසානයේ උන්වහන්සේ දකින්න දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උන්වහන්සේ මැදින් ප්‍රතිපදාවට එනවා සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තය අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මොකද පින්තුනේ මේ චිත්තය අදිෂ්ඨානය මාගේ ලේ මස් සම්මැටනහර දිලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා මොකද්ද මේ කරන්නේ පින්තුනේ ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්ව ජීවිතේ මරණයට දානවා ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාණයන් කෙරෙහි තෘෂ්ණාව අතහරිනවා පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව අතහරිනවා ජීවිතේ මරණයට දාද්දී පින්තුනේ උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කර ගන්නවා එනම් බලන්න ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්ව උතුම් චතුරාර්ය සත්‍ය උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කර ගන්නේ ජීවිතේ මරණයට දාලා ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ අපි හැමෝම භුක්ති විඳින්නේ පිංගතුනි ඒ නිසා ඔබ මොහොතක් දැස් පියාගෙන දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගාන මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී බෝධිසත්වෝ ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා පිංගතුනි ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුනි ඔබ මම මේ මොහොතේ මේ භුක්ති විඳින්නේ ඉන්පස්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට මොකද්ද කළේ පිංගතුනි උන්වහන්සේගේ සිරිපතුල් ගෙවෙන තුරාවට දියපට්ට මතුවෙන තුරාවට කර ගැටෙන තුරාවට දඹදිව ගම් නියම් ගම් සිසාරා වැඩම කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි දේශනා කළේ මේ කුසලයට මාර්ගයමයි සුගතියට මාර්ගයමයි මේ නිවනට මාර්ගයමයි දේශනා කළේ අවසානයේ පින්තුනි උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපෙනවා උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපෙන්නේ අවුරුදු 45ක යුග මෙහෙවරක් අවසන් කළා නෙමේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපෙන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක යුග මෙහෙවරක් අවසන් කරලා උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන අවවාදය අපිට දෙනවා නොකෝත්තේ අවසාන අවවාදය මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මොකද පිංගතුනි මේ සංස්කාර කියන්නේ මහණෙනි අපි මේ රැස් කරන සෑම කුසල් ධර්මයක්ම සෑම අකුසල් ධර්මයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයන්ට ඇලෙන්න එපා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද මේ සංස්කාරයන්ගේ Nirodhayම දකින්න කියලා මහණෙනි මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස්පැන්දුමක් මහණෙනි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් ඔබට මුණ ගැසුනේ සම්මා සම්බුද්ධ ශාසන සියල්ලම
ඔබට අහිමි කළේ මේ සංස්කාර නැමැති වංචාවමයි ප්‍රෝඩාවමයි අස්බැඳුමමයි මහණෙනි එනිසා ඔබ තවදුරටත් මේ සංස්කාරයන්ගේ වංචාවට ප්‍රෝඩාවට අස්බැඳුමට බැඳෙන්න එපා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවසාන පිරිනිවන් මංචකේ අපිට දුන්න අවසාන අවවාදය උදේ හෘද සාක්ෂිත අතු කළා හන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දුන්න අවසාන අවවාදයේ තුල අපි ස්ථානගත වෙලා ඉන්නවද කියලා පින්වතුනි මේ මොහොතේත් අපි ප්‍රාර්ථනා කරන්නේ සංස්කාරයන්ගේ නිත්‍යභාවයම නේද නැවත සුන්දර මනුස්ස ජීවිත ලැබේවා දිව්‍ය ජීවිත ලැබේවා බ්‍රහ්ම ජීවිත ලැබේවා මට අනාගතයේ මෙවැනි රූප ස්කන්ධයන් වේදනා ස්කන්ධයන් සංඥා ස්කන්ධයන් සංස්කාර ස්කන්ධයන් විඥාන ස්කන්ධයන් ලැබේවා කියලා සංස්කාරයන්ගේ නිත්‍යභාවයමයි අපි තාම ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී අපිට දුන්නේ ඔය අවවාද නෙමේ මහණෙනි මේ සංස්කාරය වංචාවක් ප්‍රෝඩාවක් ඇස්බැඳුමක් මේකට තවදුරටත් රැවටෙන්න එපා සංසාරේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් කල්ප විනාශයන් දසදහස් ගානකට මැදි වෙලා ඔබ පුච්ච පුච්චා පුච්ච පුච්චා මරලා තියනවා මේ සංස්කාරය සතර අපායන්ගේ නිරයන් 132කට වැටිලා කල්ප ගානක් පුච්ච පුච්චා පුච්ච පුච්චා ඔබට දුක් දීලා තියනවා මේ සංස්කාරය පින්වතුනේ එනිසා මේ සංස්කාර ප්‍රෝඩාවට තවදුරටත් රැවටෙන්න එපා මේ සංස්කාරයන්ගේ නිරෝධයම දකින්න බුදුරජාණන් වහන්සේ ඔබට අවසාන අවවාදෙදි කිව්වේ නෑ හොඳට හම්බු කරලා හොඳට ඉගෙනගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන හොඳ නෝන කෙනෙක් මහත්ෙක් අරගෙන හොඳට පින්කම් කරලා සුගතිය ප්‍රාර්ථනා කරන්න කියලා ඔබට කිව්වේ නෑ පින්නතුනේ ඇයි එහෙම නොකිව්වේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඔබ කොච්චර හොඳින් ජීවත් වෙලා හොඳින් පින්කම් කරලා මරණ ආසන්න මොහොතේ පින උපාදානය කරගෙන සක්‍ර දෙවියන් නුනා සුජම්පතිය වුණත් ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියලා පින්නතුනේ ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය තලවල ජීවත් වෙන සස්ත්‍රීක දෙවියන් නැවත සුගතියට එනවා කියන කාරණය දුර්ලභයි කියලා හොඳට තේරුම් ගන්න. දිව්‍ය තලවල ජීවත් වෙන දෙවියන් නැවත සුගතියේ උපදිනවායි කියන කාරණය දුර්ලභයි කියනවා. දිව්‍ය තලවල ඉන්න දෙවියන් නැවත දුගතියට වැටෙනවා කියන කාරණය සුලභයි කියනවා පින්නතුනි. හොඳට තේරුම් ගන්න. ඉසා බුදුරජාණන් වහන්සේ ලෞකික සැපයන් වර්ණනා කළේ නැහැ. නමුත් ගිහි පින්වතුන්ලා ලෞකික සැපයන් ජීවිතයට අවශ්‍යයි. ඒ ලෞකික සැපයන් තුල ජීවත් වෙන්න එපා කියන්නේ නැහැ. නමුත් පින්වතුනි මේ සංස්කාරයෝ නිසා පින්වතුනි අකුසල් කරගන්න එපා. මේ සංස්කාරයෝ මමයේ මගේ මගේ ආත්මය මේ සංස්කාරයෝ නිත්‍යයි කියලා දකින්න එපා. මේ සංස්කාරයෝ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට සංස්කාරයන්මයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න. ඊළඟට ධර්ම රත්නය කෙරෙහි සද්ධාව ඇති කරගන්න. ධර්මයේ සුන්දර ගුණයක් සක්කාත ගුණය මොකද්ද ධර්මයේ සක්කාත ගුණය කියන්නේ? මේසා ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකයා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ නිරෝධය කරන මඟ අපිට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙනවා කියලා. පින්වතුනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විතරක් නෙමේ අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ අවසානයක් නැවතීමක් නිමාවක් නැහැ පින්වතුනේ. බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල හරහා තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ගලාගෙන යනවා මේසා දීර්ඝ අනාගත භව දුක මේ ජීවිතේදීම නිරෝධය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපිට පාර කියලා තියෙනවා සුන්දර ධර්මයේ සවකාත ගුණයක්
මේ ධර්මයේ ස්වකපාත නිසාම ධර්මයේ සරල භාවයෙන් දේශනා කළා කියන නිසාම ධර්මයේ සම්දික්කයි පින්නතුනේ මේ ජීවිතයේ ධර්මය දකින්න පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේ නැහැ ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනේ නැහැ දුක තියන්නේ ඔබ තුලමයි දුකට හේතුව තෘෂ්ණාව තියන්නේ ඔබ තුලමයි දුක නැති කරගත් යුත්තේ ඔබමයි නැති කිරීමේ මාර්ගය ඔබ තුලින්මයි මතු කරගන්නේ ධර්මයේ ස්වකපාත ගුණය ඒ නිසාම ධර්මයේ සම්දික්කයි මේ ජීවිතේම ඔබට ධර්මය දකින්න පුළුවන් පින්නතුනේ දැන් ඔබ බලන්න ඔබ ධර්මයේ කෙරෙහි සද්ධාව තියෙන පින්වතෙක්ද කියලා ඔබ හිතනවා නම් ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න බැහැ කියලා ඉන්න අදහස් වෙන්නේ ධර්මයේ සත්‍යාත ගුණය කෙරෙහි සම්දික්කිත ගුණය කෙරෙහි ඔබට විශ්වාසය දුර්වලයි පින්නතුනේ ධර්මයේ සම්දික්කිත ගුණය කෙරෙහි විශ්වාසය දුර්වලයි ඒ නිසා ඔබ හිතනවා මට මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා ධර්මයේ සම්දික්කිත ගුණය දුර්වල නම් පින්නතුනේ ඇයි එහෙම දුර්වල වුනේ ධර්මයේ ස්වකපාත ගුණය ඔබ පිළිගන්නේ නැහැ පින්නතුනේ ධර්මයේ ස්වකපාත ගුණය ඔබ පිළිගන්නේ නැහැ මේ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානේ සරල භාවයට පත් කළා දේශනා කළා කියනවා කියන ධර්මයේ ස්වකපාත ගුණය ඔබ පිළිගන්නේ නැහැ ඒ නිසාම ඔබ ධර්මයේ සම්දික්කිත ගුණයෙන් බැහැර වෙනවා එනං ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න ඔබ හිතනවා නම් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න බැහැ කියලා ඔබ ධර්මයේ සම්දික්කිත ගුණය ප්‍රතික්ෂේප කරනවා ඒ නිසාම ඔබ ධර්මයේ ස්වකපාත ගුණය ප්‍රතික්ෂේප කරපු කෙනෙක් බවට පත් වෙනවා ධර්මයේ සම්දික්කිත ගුණය ස්වකපාත ගුණය ඔබ ප්‍රතික්ෂේප කළා නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඔබ ඈතට යනවා ඒ නිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය තමා තුළින් බුදුරජාණන් වහන්සේ මතු කළා දීලා තියෙන ස්වකපාත ගුණේ ඒ නිසා මම මේ ජීවිතයේ ඇස් දෙක පියවෙන්න මොහොතකට හෝ පිරාතුව මේ උතුම් ධර්මය දකිනවා කියන අදිෂ්ඨානය ඔබ ඇති කරගන්න පින්වතුනි ඒ අදිෂ්ඨානය ඇති කරගන්න මොහොතේ ඔබ තුල ධර්මයේ සම්දික්කිත ගුණය සක්කාත ගුණය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක් කියන කාරණා සියල්ලම ඇති වෙනවා ඊළඟට ඔබ සංඝයාගේ ගුණයන් දකින්න සංඝයාගේ මුල්ම ගුණය සුපටිපන්න ගුණය පින්වතුනි අපි නිරේතුරුව පින්වතුන්ලා නිරේතුරුව මහා සංඝ රත්නය අරමුණු කරගෙන පින්කම් කරනවා සිව්පසේ ඉන්න උපස්ථාන ධර්මයන් කරනවා එනිසා ඔබ මේ සංඝයා පිළිබඳ ගෞරවය සද්ධාව ඇති කරගන්න නම් මේ සංඝයාගේ ගුණයන් ඔබ දැනගත යුතුයි සංඝයාගේ පළවෙනි ගුණය සුපටිපන්න ගුණය මොකද පින්වතුනි සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංඝයා සංසාර බය දැකලා සංඝයා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා සංඝයා සංසාර බිය සංසාර ගැඹුර දැකලා ගිහි ජීවිතේ මිදිලා පැවිදි ජීවිතයට එනවා අන්න සංඝයාගේ සුපටිපන්න ගුණය මුදට තේරුම් ගන්න සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර දැකලා ගිහි බැඳීම් බැහැර කරලා උතුම් පැවිදි උපසම්පදාවට එනවා සංඝයාගේ සුපටිපන්න ගුණය පින්වතුනි මේ සංඝයාගේ සුපටිපන්න ගුණය ගිහි අනාගාමී පින්වතා තුල නැහැ පින්වතුනි ඒක හොඳට තේරුම් ගන්න උග්‍ර ගෘහපතිවරයා අනාගාමී උපාසක කරේ වේදුකණ්ඩකී නන්ද මාතාව අනාගාමී උපාසිකාවා ඒ වගේම විසාකාව සෝමාන් ඵලයට පත් වුණු උපාසිකාවා මේ කිසිම කෙනෙක් ළඟ සුපටිපන්න ගුණය නැහැ සුපටිපන්න ගුණය නැහැ මොකද ඒගොල්ලෝ තාම ගිහි ජීවිතයෙන් මිදිලා නැහැ ගිහි වැඩීම් වලින් බැහැර වෙලා නැහැ කාම රාග පටිඝයන් නිරෝධය කළත් අනාගාමී උග්‍ර ගෘහපතිවරයා ගිහි වැඩීම් වලින් තාම බැහැරුනේ නැහැ ඒ නිසා අනාගාමී ගිහි කෙනා තුල සුපටිපන්න ගුණය නැහැ එනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ පන්සලේ වැඩ සිටින සාමණේර සාමින් වහන්සේ තුල සුපටිපන්න ගුණය තියෙනවා ඔබේ පන්සලේ ආරණ්‍යයේ වැඩ සිටින උපසම්පදා භික්ෂුව තුල සුපටිපන්න ගුණය තියෙනවා ඇයි
ගිහි ජීවිතයෙන් බැහැර වෙලායි ගිහි ජීවිතේ පරිපෝද බව දැකලායි උතුම් පැවිදි උපසම්පදාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබේ පන්සලේ ඉන්න සාමනේර පොඩි ස්වාමින් වහන්සේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨයි කියන කාරණය ඔබ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඔබේ පන්සලේ ඉන්න පුංචි ස්වාමින් වහන්සේ වේදුකණ්ඩකී නන්ද මාතාව ඒ අනාගාමී උපාසිකාවට වඩා ශ්‍රේෂ්ඨයි අනේ පිරිසිදුතුමාට වඩා ශ්‍රේෂ්ඨයි කියන ධර්මතාවය සුපටිපන්න ගුණය තුලින් ඔබ දකින්න ඕනේ පින්තුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැනේ ඉන්න අපේ පන්සලේ පොඩි හාමුදුරුව දුවනවා පයින්නවා සෙල්ලම් කරනවා විහිළු කරනවා ඒ නිසා කොහොමද උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා ඔබ හිතන්න යන්න එපා. බුද්ධ විෂයක් හැටියට බුදුරජාණන් වහන්සේ මෙව පනවලා තියෙන්නේ අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ ධර්මතාවය තුල ජීවත් වෙන්න විතරයි පින්තුනි. කාදිවත් වැරදි හොයන්න දකින්න අපිට යන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබට කියලා තියෙනවා නම් ඔබේ පන්සලේ ඉන්න සාමනීර සාමින් වහන්සේ උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පින්තුනි ඒ ශ්‍රේෂ්ඨභාවයෙන් ගන්න තියෙන ප්‍රයෝජනයයි අපි ගත යුත්තේ. ඊළඟට මේ සුපටිපන්න ගුණය තුලින් උචිපටිපන්න ගුණය ඇති වෙනවා. මොකද උචිපටිපන්න ගුණය කියන්නේ සංඝයා ගිහි දුක දැකලායි පැවිදි වුනේ පින්තුනි. මේ ජරා ව්‍යාධි මරණ දුක දැකලායි පැවිදි වුනේ. දැන් යා දුකෙන් මිදෙන ඍජු මාර්ගය තුල ගමන් කරනවා. මොකද දුකෙන් මිදෙන ඍජු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න සංඝයාගේ උචිපටිපන්න ගුණය. එයා සුපටිපන්න ගුණය තුලින් උචිපටිපන්න ගුණයට ආවා. එයා දැන් දුකෙන් මිදීමේ ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක්. එයා උචිපටිපන්න ගුණය තුලින් පින්තුනි ඥායපටිපන්න ගුණයට එනවා. මොකද සංඝයාගේ ඥායපටිපන්න ගුණය සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතේ ලෞකික ලෝකෝත්තර ඥානයන් ඇති කර ගන්නවා. මොනවාද ලෞකික ඥානයන්? චතුපපාද ඥාන పూర్වේ නිවාසානුසති දිව්‍ය සෝත දිව්‍ය චක්කෝ ලෞකික ඥානයන් ඇති කර ගන්නවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ලෝකෝත්තර ඥානයන් විදර්ශනා ඥානයන් ඇති කර ගන්නවා. සංඝයාගේ ඥායපටිපන්න ගුණය සුපටිපන්න ගුණය තුලින් උචිපටිපන්න ගුණය ඇති වුණා. උචිපටිපන්න ගුණය තුලින් ඥායපටිපන්න ගුණය ඇති වුණා. ඥායපටිපන්න ගුණය තුලින් සාමීචිපටිපන්න ගුණය ඇති කර ගන්නවා. මොකද සංඝයාගේ සාමීචිපටිපන්න ගුණය සංඝයා සීලය තුල ශක්තිමත් වෙමින් සීලේ ආනිසංස ලෝකයාට දේශනා කරනවා. සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට දේශනා කරනවා. සංඝයාගේ සාමීචිපටිපන්න ගුණය පින්තුනේ. ඒ නිසා නිරතුරුවම සංඝයා මේ ගුණයන් හතර තුලින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබේ පන්සලේ ජීවත් වෙන සාමනීර ස්වාමින් වහන්සේ උපසම්පදා ස්වාමින් වහන්සේ තුලින් මේ සුපටිපන්න උචිපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන් දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට පණවන්නේ එතනයි. බුදුරජාණන් වහන්සේ සංඝයාගේ වැරදි දකින්න කියලා අපිට පණවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැරදි කරපු ස්වාමින් වහන්සේලා හිටියා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන්ට විනය කාරණා 220ක් පනවනවා. අධිකරණයන් 7ක් පනවනවා විනය කාරණා 227ක් එක්ක. පින්වතුනි මේ විනය කාරණා 227ම පනවන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී. ඒක හොඳට තේරුම් ගන්න. මේ විනය කාරණා 220ම පනවන්නේ ඊට අදාළ වැරදි කළා වූ ස්වාමින් වහන්සේලා නිසාමයි. ඊට අදාළ වැරදි කළා වූ ස්වාමින් වහන්සේලා නිසාමයි මේ විනය කාරණාවන්ගෙන් බරපතල විනය කාරණා හතර සතර පරාජිකා. පින්වතුනි භික්ෂුවක් සතර පරාජිකාවන්ට මුලින්ම පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී පැනවූ විනය කාරණා 220ක් තමයි අද උපසම්පදා සීලය හැටියට තියෙන්නේ. එනම් වැරදි කරන එක අද වෙච්ච දෙයක් නෙමෙයි පින්තුනි. ඒක හොඳින් තේරුම් ගන්න.
වැරද්ද සමාජයේ කවදත් තිබ්බ අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න එතන වැඩි වැරද්දමයි පින්වතුනි ඒ ස්වභාවයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දවසේ තිබ්බා ඒ නිසායි ජීවමාන බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීම විනය කාරණා 220ක් පනවන්නේ වැරදි කරපු ස්වාමින් වහන්සේලා නිසා ඒ නිසා අද වර්තමාන තත්වය පින්වතුනි එතරම් භයානක නෑ ඒක හොඳින් තේරුම් ගන්න ඒක හොඳින් තේරුම් ගන්න ඒ නිසා ඔබ සංඝ සමාජයේ වැරදි දකින්න යන්න එපා ඒක අපිට ගිහි සමාජයට අයිති නෑ පින්වතුනි ඔබ දක්ෂ වෙන්න සංඝයා තුලේ සුපටිපන්න ගුණය දකින්න ඔබ දක්ෂ වෙන්න සංඝයා කියන අර්ථය තුලේ උජිපටිපන්න ඥායපටිපන්න සාමිජිපටිපන්න ගුණය දකින්න ඒ දැකලා පින්වතුනි ඔබ කරන්න ඕනේ සංඝ සමාජයේ නිවැරදි කරන්න හදන එක නෙමෙයි මේ සංඝ සමාජයේ උතුම් ගුණයන් තුලින් සංඝ සමාජය දැකලා ඔබ සංඝ සමාජයේ සමාජිකයෙක් බවට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ මේ සංඝ සමාජයේ ගුණයන් අපිට පණවන්නේ මේ ගුණයන් තියෙනවාද නැද්ද කියලා සංඝ සමාජය තුල හොයන්න නෙමෙයි සංඝ සමාජය මේ ගුණයන් තුලින් දැකලා ඔබ සංඝ සමාජයේ සමාජිකයෙක් බවට පත් වීමට අදාළ සංස්කාර රැස් කරන්න ඔබ තාම සංඝ සමාජයේ සමාජිකයෙක් උනේ නැහැ ඇයි ඊට අදාළ සංස්කාර තාම නැහැ පින්වතුනි ඒ නිසා මේ සංඝයාගේ සුපටිපන්න උජපටිපන්න ඥායපටිපන්න සාමිජිපටිපන්න ගුණයන් සංඝයා තුලින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත කාසාය කන්ටකටත් සංඝයා රුදු කරගෙන දන් දෙන්න කියලා සංඝය කල දන් දෙන්න කියලා ඒ කියන්නේ මොකක්ද කාසාය කන්ටක තුලිනුත් සංඝයාගේ ගුණ දැකලා කාසාය කන්ටක උපයෝගී කරගෙන ඔබ සංඝයා කියන අර්ථයට එන්න කියන අර්ථයයි නිසා මේ උතුම් ධර්මයන් මතු කරගන්න මේ සංඝයා සතු ශ්‍රේෂ්ඨ ගුණයන් හතර නිසා සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගේ කෙනෙක් පින්නතුනේ මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අට දෙනෙක් ඉන්නවා කවුද ඒ අට දෙනා සද්ධාන්සාරී ධම්මාන්සාරී සෝවාන් ඵලයේ සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලයේ අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයේ රහත් මාර්ගයේ රහත් ඵලයේ මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා ඉන්නේ මේ සංඝ සමාජයේ පින්නතුනේ මේ සංඝ සමාජයේ මේ සංඝ සමාජය තුලයි ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා ඉන්නේ මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාට මහා බ්‍රහ්මයා අයිති නැහැ සක්‍ර දෙවියන් අයිති නැහැ සක්විති රජතුමා අයිති නැහැ රටේ රාජ්‍ය නායකයා අයිති නැහැ පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා ඉන්නේ මේ උතුම් සංඝ සමාජයේ පින්වතුනි ඔබ බලන්න ඔබ කොයිසම් භාග්‍යවන්තද කියලා ඔබ කොයිසම් භාග්‍යවන්තද මේ උතුම් පුණ්‍ය භූමියේ ඉපදිලා බෞද්ධයෙක් හැටියට ඉපදිලා තෙරුවන් සරණ පිහිටලා මේ සංඝ සමාජයේ රැකවරණය ලබන්න ආශිර්වාදයේ ලබන්න ඔබ කොයිසම් පුණ්‍යවන්තද ඒ නිසා මේ පුණ්‍යවන්ත භාගය විනාශ කරගන්න එපා වැරදි හොයන්න නෙමෙයි ඔබට සංඝයා හරි ගස්සන්න නෙමෙයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට පණවන්නේ සංඝයා සුපටිපන්න ගුණයෙන් දකින්න සංඝයා උජුපටිපන්න ගුණයෙන් දකින්න උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවද නැද්ද කියන කාරණේ ඔබ හිතන්න යන්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ ඔබට ඒව පණවල නැහැ බුදුරජාණන් වහන්සේ පණවල තියෙන්නේ සුපටිපන්න ගුණයෙන් සංඝයා දකින්න උජුපටිපන්න ගුණයෙන් සංඝයා දකින්න ඥායපටිපන්න ගුණයෙන් සංඝයා දකින්න සාමිච්චිපටිපන්න ගුණයෙන් සංඝයා දකින්න දැකලා සංඝයාට සිව්පසේ නැපුපස්ථාන කරන්න සංඝයාගේ සාමිච්චිපටිපන්න ගුණේ ඔබ උතුම් විදර්ශනා නුවණ මතු කරන්න ඔබ උතුම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දැකලා ඔබ මේ උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගේ කෙනෙක් බවට පත් වෙන්න අන්න සංඝ සමාජයේ ආර්ථය පිටතුනේ සංඝ සමාජයෙන් අපිට ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ආර්ථය සංඝ සමාජයේ වැරදි සැලීම විවේචනය කිරීම නෙමේ සංඝ සමාජයෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ආර්ථය මම මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගේ කෙනෙක් වෙනවා කියන ආර්ථයයි පිටතුනේ අන්න එතෙන්ට එන්න එතනයි දරුවන් කෙරේ සද්ධාව කියන්නේ ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුව තුල ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් සංඝයා
ඒ නිසාම සංඝයාට දෙවියන් වන්දනා කරනවා සංඝයාට බ්‍රහ්මයන් වන්දනා කරනවා ඒ නිසාම මහා සංඝරත්නය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍යකෙත වෙනවා පින්නතුනි මීට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍යකෙතක් මේ ලෝකේ නැහැ ඔබ මුංගට කිලෝ එකක් වැපරුවොත් මුංගට කිලෝ 10ක් ඔබට ලැබෙයි වී කුසලක් වැපරුවොත් වී කුසල් 10ක් ඔබට ලැබෙයි නමුත් ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පින්වතුනි බත් හැන්දක් වැපරුවොත් මරණාසන්න මොහොතේ බත් හැන්ද ඔබට සිහිපත් වුණාත් ඔබට කල්ප ගානක දිව්‍ය මනුස්ස සැප ලැබෙනවා පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පින්කෙත සංඝයා මේ උතුම් අර්ථයන් ජීවිතයට එකතු කරගන්න මේ උතුම් ජීවිතයට එකතු කරගන්න මේ අර්ථයන් එතනයි තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන පින්වතුනි මම මේ සම්මා දිට්ඨියට අදාළව තෙරුවන් කෙරෙහි සද්ධාවයි ඔබට මතක් වෙන්නේ සම්මා දිට්ඨියේ ඊළඟ අර්ථය තමයි කර්මය කර්මඵල විශ්වාසය ඔබ තුල සම්මා දිට්ඨිය තියෙනවා නම් ඔබ තුල කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ අද සමාජයේ ඒක නැහැ පින්නතුනේ බලවත් ආකාරයෙන් අයහපත් දේවල් සිද්ධ වෙනවා ඒ වගේමයි ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ඔබ අකමැති දෙයක් ඔබට සිද්ධ වෙනවා නම් ඒක කාගේවත් වරදක් නෙමෙයි හොඳට තේරුම් ගන්න ඔබ අකමැති දෙයක් ඔබට සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඔබ සංසාරේ කළා වූ අකුසල් සංස්කාරයක්මයි ඔබ අනුන්ට අකමැති දේවල් කරලා තිනවා සංසාරේ ඔබ අනුන්ට අකමැති දේවල් කරපු නිසා මේ ජීවිතේ ඔබ අකමැති දේවල් ඔබට සිද්ධ වෙනවා එනිසා අනුන්ට යොස් කියලා අනුන්ට වෛර කරලා අනුන්ට චෝදනා කරලා හරියන්නේ නැහැ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව දකින්න බුදුරජාණන් වහන්සේට දේවදත්ත ගල් පෙරලද්දී බුදුරජාණන් වහන්සේ දැක්කේ සංසාරේ මම මේ කළා වූ අකුසලයන් මට මේ විපාක දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට නාලාගිරි ඇතා රාපෝල එවද්දී බුදුරජාණන් වහන්සේ දැක්කේ දේවදත්ත නෙමේ මම සංසාරේ කළා වූ අකුසලයන් මේ විපාක දෙන්නේ කියලා පින්වතුනි ඒ නිසා අපි අකමැති දයක් අපිට සිද්ධ වෙනවා නම් කාටවත් බයින්න යන්න එපා විවේචනය කරන්න යන්න එපා වෛර කරන්න යන්න එපා අපි අකමැති දේ අපිට සිද්ධ වෙන්නේ අපි කළා වූ අකුසල් සංස්කාර නිසාමයි අපි කැමති දෙයට ඇලෙන්න යන්න එපා ඇදිලා තමදම ලෝභ දේශ මෝහයෙන් වඩන්න යන්න එපා ඔබ කැමති දේ සිද්ධ වෙන්නේ ඔබ කළා වූ කුසල් විපාකයක් නිසාමයි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි පින්නතුනි මේ උතුම් සම්මා දිට්ඨිය අර්ථය ඔබ උතුම් සම්මා දිට්ඨිය ශක්තිමත් කරගන්න අවශ්‍ය නම් කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවිතේ දකින්න කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවිතේ දකින්නේ ඔබේ දරුවා ඔබට අකීකරු නම් ඔබ දරුවත් එක්ක ගැටෙන්නේ නැහැ ඔබ දකින්නේ මන් සංසාරයේ මගේ අම්මා තාත්තලට අකීකරු වෙලා තියෙනවා ඔබේ සාම්පුරුෂයා ඔබට අකීකරු නම් ඔබේ වැරදි සාම්පුරුෂයාට දකින්නේ වැරද්ද දෙන්නේ නැහැ ඔබ දකින්නේ මන් සංසාරයේ මගේ සාම්පුරුෂයන්ට අකීකරු වෙලා තියෙනවා හේතුඵල ධර්මයන්ට අදාළව දකින්න පින්නතුනේ හේතුඵල ධර්මයන්ට අදාළව නොදකින නිසාම අපේ අකුසල් විපාකෙද්දී අපි නැවත නැවත අකුසල් රැස් කරගන්න දිසාවට යනවා සම්මා දිට්ඨිය අර්ථය තුන්වෙනි අර්ථය තමයි සම්මා දිට්ඨියේ පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය පින්වතුනි බෞද්ධ අපිටේ විශ්වාසය තියෙන්න ඕනේ මරණාසන්න මොහොතේ තුෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති කියන ධර්මතාවය තුළ අනිවාර්යෙන්ම අපි පටිච්ච සමුප්පන්න උපතකට යනවා උතුම් රහතන් වහන්සේ පමණයි පටිච්ච සමුප්පන්න උපතකට නොයන්නේ ඉන්නේහා අපි සෑම කෙනෙක්ම මරණාසන්න මොහොතේ සකස් වෙන තුෂ්ණාපච්චයා උපාදානං ධර්මතාවය තුළ එක්ක බිත්තරයකට බහිනවා එක්ක පණුකුලයක උපදිනවා එක්ක ඕපපාතිකව උපදිනවා එක්ක මෞකුසකට බිමතුනි ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ ඒ විශ්වාසය අපිට තියෙනවා නම් අපි කවදාක්වත් අපේ පටිච්ච සමුප්පන් උපත දුර්වල කරගන්නේ නැහැ අද අපිට ඒ විශ්වාසය හුඟක් දුර්වලයි
මනුෂ්‍යයා අප්‍රමාණ ලෝභ දේශ මොහයන් වඩනවා සිල්පද විඳිනවා මත්රකුසට විඳිනවා පිනතුනේ පටිච්ච සමුප්පන් උපත ගැන හිතන්නේ නැහැ මම දේශ කළොත් මාව සර්පෙක් වෙලා ඉපදෙයි කියලා හිතන්නේ නැහැ මම දේශ කළොත් මාව යකෙක් යකින්නක් වෙලයි වෙයි කියලා හිතන්නේ නැහැ මම දේශ කළොත් මම නපුරු තිරිසන් සතෙක් වෙයි කියලා හිතන්නේ නැහැ මම ලෝභ සිත් ඇති කරගත්තොත් ඊළඟ ජීවිතේ මම ප්‍රේතෙක් වෙයි කියලා හිතන්නේ නැහැ එයි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය දුර්වලයි පින්නතුනේ එනිසා ඔබේ විශ්වාසය ඇති කරගන්න මගේ ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතය මම සස්ත්‍රීක දෙවියෙක් සස්ත්‍රීක බ්‍රහ්මෙක් වෙනවා කියන විශ්වාසයට එන්න පින්නතුනේ සුන්දර සම්මා දිට්ඨිය ඊළඟට දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨිය අර්ථය ඔබ දන් දෙන අය ඔබලා සිල් රකින්න අය ඔබලා තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මේ වෙන ආනිසංස මොකද දානේ ආනිසංස පින්නතුනේ වර්ණය සැපය බලය දානේ ආනිසංස යම් දිව්‍ය තලයක යම් මනුස්ස මේ මනුස්ස ලෝකයේ තුල ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ආඩ්‍යය ඉන්නවා නම් පෙර ජීවිතේ දානේ ඵලයමයි පින්නතුනේ මේ විශ්වාසය අපිට තියෙනවා ඒ විශ්වාසය අපිට තියෙන නිසායි අපි දන් දෙන්නේ ඔබ දන් දීලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද වර්ණය සැපය බලය ඒකයි බලාපොරොත්තු වෙන්නේ දැන් බලන්නේ බලාපොරොත්තුව තුල සම්මා දිට්ඨිය තියනවාද කියලා ඔබේ හෘද සාක්ෂියට අට්ටු කරලා අහන්න ඔබ දානේ පූජා කරලා වර්ණය සැපය බලය බලාපොරොත්තු වෙන එක හරි නමුත් ඔබ තුල විශ්වාසයක් තියනවාද මේ මනුස්ස සමාජය තුල ජීවත් වෙන ප්‍රභු මහේෂාගේ ධනවත් අය කියන්නේ පෙර ජීවිතේ දානේ ඵලයමයි කියලා ඔබට විශ්වාසද ඔබ ඒක විශ්වාස කරන්න ඇතිනතුනි ඔබ දන් දෙනවා වර්ණයේ සැපය බලය බල ප්‍රාර්ථනා කරන්න නමුත් පෙර ජීවිතේ වර්ණයේ සැපය බලය පූජා කරලා පෙර දානේ පූජා කරලා මේ ජීවිතේ වර්ණයේ සැපය බලය ලබලා තියෙන මේ ධනවත් මහේෂාන්ත ප්‍රභුවයි දකිද්දී අපි ඒක ධර්මයක් හැටියට දකින්නේ නැහැ පින්නතුනි සම්මා දිට්ඨිය දුර්වලයි ඒක හොඳට තේරුම් ගන්න සම්මා දිට්ඨිය ශක්තිමත් කෙනා ධනවත් ප්‍රභු මහේෂාක කෙනෙක් තුලින් දකින්නේ පින්වතුනි ධර්මයක්මයි මොකක්ද ඒ ධර්මය පෙර ජීවිතේ දානේ ඵලයමයි පින්වතුනි ඔබ හිතන්නේ මෙහෙම මේ ජීවිතේ කෙනෙක් දුප්පත්ව ඉපදෙනවා අපි කියමු මේ ගමේ කෙනෙක් දුප්පත්ව ඉපදෙනවා එයාට කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙනවා එයා දානේ ආනිසංස තේරුම් ගන්නවා එයා දවස ගානේ දන් දෙනවා පින්වතුනි තමන්ට පුළුවන් කෙසෙල් දෙවියක බත් හැන්දද එයා දන් දෙනවා එයා දන් දීලා මරණාසන්න මොහොතේ එයා ඒ දානිය උපාදානය කරගෙන නැවත මිනිස්සෙක් වුණා එයා ඉපදෙන්නේ පින්වතුනි මේ මාවත ධම්ම ස්පිතාලේ නෙමේ එයා ඉපදෙන්නේ කොළඹ ආසිරියේ නව ලෝකයේ පොදින් තේරුම් ගන්න නමුත් එයා ඉපදුනේ මේ නගරයේ තියෙන කොයි හෝ දුප්පත් රෝහලක වෙන්න පුළුවන් නමුත් යා දානේ අර්ථයන් ජීවිතයට එකතු කරගෙන අනිත්‍ය දන් නොදෙtti එයා දන් දීලා ඒ දානයන් උපාදානය කරගෙන එයා මැරිලා මිනිසෙක් වෙනවා එදාට යා ඉපදෙන්නේ මේ නගරේ රෝහලේ නෙමේ පින්නතුනේ එයා එක නව ලෝකයක ආසිරියට යා ඉපදෙන්නේ එයා ඉපදෙනකොට කෝටි ගාණක් ධනෙට හිමිකරුවෙක් වෙනා කවුරු යාව පෙන්නලා කිව්වොත් ධනපති පන්තිය බංග වේවා කියලා ඒක සාධාරණ නැහැ පින්වතුනි ඒක සම්මා දිට්ඨියට අදාළ නැහැ සම්මා දිට්ඨිය කියන්නේ කර්මය කර්මඵල විශ්වාසය තුළින් පින්වතුනි දානේ ආනිසංස පිළිබඳ විශ්වාසයාර තියෙන්න ඕනේ එයා දුප්පත් කෙනෙක් දැක්ක ධර්මයක් එතනින් දකින්නේ පෙර ජීවිතේ දානේ දුර්වලභාවයන් පොහොසත් කෙනෙක් දැක්කත් එයා ධර්මයක් දකින්නේ පෙර ජීවිතේ දානේ ශක්තිමත් භාවයේ පිංගතුනි උතුම් සම්මා දිට්ඨිය මම මේ කියන දේ කෙනෙක් විශ්වාස නොකරන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයයි මම දේශනා කරන්නේ ඊළඟට සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය ඔබට තියෙන්න ඕනේ මොකද සීලේ ආනිසංස ජනප්‍රිය භාවය ඇති කරනවා ඔබේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙනවා ඒ වගේමයි භවෝග සම්පත් ආරක්ෂා වෙනවා පින්වතුනි අද අපේ රට ලෝකයේ තුල බිඳුවට වැටිලා තියෙන්නේ
ඇයි අපේ රට බිඳුවට වැටුනේ පින්වතුනි ලෝකයේ ඉදිරියේ ජනප්‍රියභාවය බිඳුවට වැටිනා අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය බිඳුවට වැටිනා භෞමික සම්පත් බිඳුවට වැටිනා ඇයි දුස්සීල අධර්මිෂ්ඨ පාලනයන් පින්වතුනි අතීතයේ ඉඳන්ම පැවති ආ වූ අධර්මිෂ්ඨ පාලනයන් විසින් දුස්සීල භාවයන් විසින් පින්වතුනි ඊට අදාළ සංස්කාරයෝ සමාජගත කරලා තියෙනවා එහෙනම් අපි ඇයි මේ සීලස රකින්නේ සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසයෙන් මොනවද සීලේ ආනිසංස මේ ජනප්‍රියභාවය පැතිරෙනවා ඕනම අභියෝගයකට අපි මුහුණ දෙනවා භෞමික සම්පත් ආරක්ෂා වෙනවා පින්වතුනි ඔබ මේවා බලාපොරොත්තුෙන් සිල් රකින්නවා වගේම සමාජය තුල ජීවත් වෙන ජනප්‍රිය චරිත දිනනවා සමාජය තුල ජීවත් වෙන ජනප්‍රිය චරිත බලන්න ක්‍රීඩා ශාස්ත්‍රය ගන්න අධ්‍යාපන ශාස්ත්‍රය ගන්න දේශපාලන ශාස්ත්‍රය ගන්න කලා ශාස්ත්‍රය ගන්න කොයිසම් ජනප්‍රිය චරිත ඉන්නවද පින්වතුනි මොකද මේ ජනප්‍රියභාවය කියන්නේ පෙර ජීවිතේ සීලේ ඵලයමයි පින්වතුනි නමුත් මේ ජනප්‍රිය චරිත මේ ජීවිතේ දුසිල්වත් වෙන්න පුළුවන් ඒ දුසිල්වත් භාවයන්ට විපාක සංසාරේ ලැබෙයි පින්වතුනි ඒ අනාගතයේදී ලැබෙයි නමුත් මේ මොහොතේ යමෙක් ජනප්‍රියභාවයෙන් පසු වෙයිද ඊට හේතුව පෙර සීලේ ආනිසංසමයි ඔත ජනප්‍රියභාවය ලබලා දෙන්නේ සීලය විසින්මයි ඒ නිසා ඔබ සිල්වත්ව ජීවත් වෙනවා වගේ ඔබ සීලේ ආනිසංසයට කැමති වගේ පෙර ජීවිතවල සීලය ලබලා සීලය රැකලා මේ ජීවිතේ ආනිසංස විඳිනහිදී ධර්මයේ උපේක්ෂාවෙන් අපි දකින්න ඕනේ ධර්මයේ උපේක්ෂාවෙන් අපි දකින්න ඕනේ සුන්දර සම්මාදිට්ඨිය ගැටුම් වලින් තොර සමාජයක් උදෙසා සම්මාදිට්ඨිය තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් නැහැ පින්වතුනි අපි ධනපති කෙනා දැක්කත් ගැටෙන්නේ නැහැ දුප්පත් කෙනා දැක්කත් ගැටෙන්නේ නැහැ ජනප්‍රිය කෙනා දැක්කත් ජනප්‍රිය නොවන කෙනා දැක්කත් ගැටෙන්නේ නැහැ මේ දෙගොල්ලො තුලින්ම අපි ධර්මයක් දකිනවා උතුම් සම්මාදිට්ඨිය ඊළඟට සම්මාදිට්ඨිය අර්ථය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පින්වතුනි ඔබ තුල අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයාටයි පින්වතුනි මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දිහා බලන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම නිහරණයන්ගෙන් දරුවෙක් මව් කුසකට ආපු මොහොතේ පටන් ඒ අම්මා තුල දරුවා නිසා වෙනුවෙන් බ්‍රහ්ම ගුණයන් ඇති වෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සෑම ගෙදරකටම අම්මා තාත්තා තුලින් මහා බ්‍රහ්මේ ගිනල්ල දීලා තියෙනවා පින්වතුනි ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට කීකරු භාවයේ දක්වනවා කියන්නේ ඔබේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හැටියට දකින්න ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ආනන්දරිය පාප කර්මයන් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ මැරීම ආනන්දරිය පාප කර්මයක් අම්මා තාත්තා මැරීමත් ආනන්දරිය පාප කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ අනාගාමී කෙනා මැරීම ආනන්දරිය පාප කර්මයක් කියලා දේශනා කරන්නේ ඒ කියන්නේ අනාගාමී පින්වතාට වඩා ඔබේ අම්මා තාත්තා ශ්‍රේෂ්ඨයි පින්වතුනි ඔබේ අම්මා තාත්තා ශ්‍රේෂ්ඨයි ඒ නිසා දරුවන් දක්ෂ විය යුතුයි දකින්න ඔබේ ගෙදර ඉන්න අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියලා උතුම් රහතන් වහන්සේගේ අර්ථයක් කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා තුලින් මහා බ්‍රහ්මයා කියන අර්ථය ඔබට ගෙනල්ලා තියෙන දරුවන්ට රහතන් වහන්සේ කියන අර්ථය ඔබට දීලා තියන්නේ ඇයි පින්වතුනි අම්මා තාත්තාට කීකරු වෙලා අම්මා තාත්තාට උපස්ථානය කරලා අම්මා තාත්තාට උදව් කරලා වයෝ වෘද්ධ දෙමාපියන්ට උපස්ථානය කරලා අම්මා තාත්තා තුලින් මහා බ්‍රහ්මයාට උපස්ථානය කිරීමේ කුසලය ඔබට ලබලා දෙන්න අම්මා තාත්තා තුලින් රහතන් වහන්සේට උපස්ථානය කිරීමේ කුසලය ලබලා දෙන්න මොකද දරුවන්ට පින අවශ්‍යයි යන්න ලොකු ගමනක් තියෙනවා ඔබ ඉදිරියේදී උසස් අධ්‍යාපනයට යන්න ඕනේ විවාහ වෙන්න ඕනේ වගකීම් දරන්න ඕනේ මේට අදාළ ශක්තිමත් පින තමයි බුදුරජාණන් වහන්සේ ඔබට නිවසේදී ලබලා දෙන්නේ පින්තුනේ
ඔබ අම්මා තාත්තාට අකීකරු වෙනවා නම් ඔබ අම්මා තාත්තා කියන දේ අහන්න නැත්තම් ඔබ අම්මා තාත්තාත් එක්ක එකට එක කියාගෙන යනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔබ මහා බ්‍රහ්මයාට අකීකරු කියන කාරණයයි ඔබ මහා බ්‍රහ්මයාට උපස්ථානය කරන්නේ නැහැ කියන කාරණයයි ඔබ මහා බ්‍රහ්මයාට එකට එක කියාගෙන යනවා කියන කාරණයයි දරුවන් හිතන්නේ මහා බ්‍රහ්මයාට අකීකරු වුණොත් එහි අකුසලයේ එසේමසේ අකුසලයක් නෙමේ පිංගතුනේ මහා බ්‍රහ්මයා සමග එකට එක කියාගෙන ගියොත් එහි අකුසලයේ එසේමසේ අකුසලයක් නෙමේ ඒ අකුසල් ඔබේ අනාගත ජීවිතේම විනාශ කළා දාන්න පුළුවන් ඒ නිසා ළමා ඔබට බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා ගෙදෙට්ට ගෙනත් දීලා කියනවා රහතන් වහන්සේ කියන අර්ථය ගෙදෙට්ට ගෙනල්ලා දීලා කියනවා ඔබ දක්ෂ විය යුතුයි ඒ අම්මා තාත්තා කියන අර්ථය උපයෝගී කරගෙන මහා බ්‍රහ්මයා කියන අර්ථය උපයෝගී කරගෙන අම්මා තාත්තාට කීකරු භාවයේ පින්වතුනි රැස් වෙන අප්‍රමාණ පිනේ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ඔබේ අනාගත ජීවිතේ ශක්තිමත් කරගන්න ඒ වගේමයි අම්මා තාත්තලත් මේ කාරණේ හිතන්න ඕනේ විශේෂයෙන්ම වැඩිහිටි අම්මලා තාත්තලා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තලාගෙන් දරුවන්ට විය යුතු යුතුකම් පක්ෂයක් පනවනවා දරුවෙක් මව් කුසට ආවට පස්සේ ඒ දරුවා සුවසේ පෝෂණය කළා ලෝකෙට බිහි කරන්න ඕනේ ඒ දරුවා මව් කිරි දීලා සුවසේ හදා වඩන්න ඕනේ ඒ දරුවට ශිල්ප සාක්ෂ කියලා දෙන්න ඕනේ ඒ දරුවා විවාහයක් කරලා දායාද පවරලා සමාජගත කරන්න ඕනේ පින්තුනි එතනින් එහාට බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තලාට වගකීම් පවරන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අම්මා තාත්තාගේ වගකීම් ඉවර කරන තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ ඉවර කරන තැන තමයි දරුවන් ආවාහ විවාහ කරලා දුන්නට පස්සේ දෙමාපියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුකම් පක්ෂයක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ එතන නවතන්නේ? එතන නවතන්නේ හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබට ලොකු උපහාරයක් කළා මොකක්ද ඒ උපහාරය ඔබ මහා බ්‍රහ්මයා කියන තැන තිබ්බ පින්තුනේ ඔබ මහා බ්‍රහ්මයා කියන পদවිය ඔබට දුන්නා බුදුරජාණන් වහන්සේ ඔබට දුන්නේ මහා බ්‍රහ්මයා කියන পদවිය පින්තුනේ ඔබ සැබෑ බ්‍රහ්මයෙක් බවට පත් වීම උදෙසා ඔබ යොමු වෙන්න ඕනේ ඔබ තාම බ්‍රහ්මයෙක්ුනේ නැහැ සැබවින්ම ඔබ දැන් දරුවෝ හදලා ලොකු මහත් කළා මහා බ්‍රහ්ම ගුණයන් පෙන්නලා දැන් ඔබ දරුවන්ගේ වගකීම් වලින් නිදහස් කළා බුදුරජාණන් වහන්සේ මෙතෙන් පටන් ඔබ මොකද්ද කළ යුත්තේ මම රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්මෙක් වෙනවා එයි අනේ බුදුරජාණන් වහන්සේ මට මේ උත්තරීතර මහා බ්‍රහ්මයා කියලා තැන දුන්නා මම උන්වහන්සේට කුතවේදී වෙන්න ඕනේ මම උන්වහන්සේට කළුණ දක්වන්න ඕනේ ඉනිසා මං තවදුරටත් හවස ටීවී එක ළඟ වාඩි වෙලා ටෙලි නාට්‍ය බල බලා ඉන්නේ නැහැ. ලේල්ල වැණුලා එක්ක රණ්ඩු වෙන්නේ යන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන සැබෑ බ්‍රහ්මේ වීමේ ගමනට මං යනවා කියන අදිෂ්ඨානයෙන් ඕනේ සුන්දර සම්මාදිට්ඨිය. සුන්දර සම්මාදිට්ඨිය පිහිටුනි. දැන් මං සම්මාදිට්ඨිය අංගයන් පහක් කිව්වා. හයවෙනි අංගය ඕපපාතික සත්වෙයින් උපදිනවා කියන විශ්වාසය ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ දෙවියෙක් බ්‍රහ්මෙක් ඕපපාතිකව ඉපදෙනවා ඒ වගේමයි ප්‍රේතෙක් නිරිසතෙක් ඕපපාතිකව ඉපදෙනවා කියලා ඔබට මේ විශ්වාසය නැත්තම් ඔබ අකුසලයට බය නැහැ පින්තුනේ ඔබ අකුසලයට බය නැහැ මොකද ඔබ දන්නේ නැහැ ඕපපාතිකව ප්‍රේතෙක් නිරිසතෙක් උපදිනවා කියලා ඒ නිසා ඔබ විශ්වාසයක් ඇති කරගන්න ඕපපාතික සත්වෙයෙක් උපදිනවා අනේ මම නම් ප්‍රේතෙක් නිරිසතෙක් වෙන්නේ නැහැ මම ඕපපාතික දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන විශ්වාසය ඇති කරගන්න සුන්දර සම්මාදිට්ඨිය පින්නතුනි ඊළඟට ඔබ අනිවාර්යයෙන්ම හත්වෙනි අංගය අතීතයේ උතුම් අධිගමලාභීන් හිටියා මටත් අධිගමලාභීෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න පින්නතුනි ඔබට ඒ විශ්වාසය නැත්තම් ඔබට කවදාක්වත් උතුම් සෝමාන් ඵලය සාක්ෂාත් කරගන්න බැහැ. ඔබ තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ. අතීතයේ අධිගමලාභීන් හිටියා නම් වර්තමානයේ චතුරාර්ය සත්‍ය ජීවමානයි. මටත්
උතුම් අධිගමලාභී පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය සුන්දර සම්මාදිට්ඨිය පිනතුනි. දැන් සම්මාදිට්ඨිය තුලින් අපි කොතෙන්ද වෙන්නේ? සම්මා සංකම්ම. මම මේ දැන් දුකෙන් මිදීමේ මාර්ගය කියන්නේ. ඊට පස්සේ ජීවිතේට දුකක් ඇති වුණාට පස්සේ රණ්ඩු වෙන්න ගහ ගන්න අරක්කු බොන්න ජීවිත නැති කරගන්න යන්න එපා. මෙන්න මාර්ගය. මේ මාර්ගෙට එන්න. සම්මා දිට්ඨි තුලින් සම්මා සංකප්පයන් මොකද සම්මා සංකප්ප කියන්නේ? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය. පිංගතුනි යා අවිහිංසාව තුලට එනවා. එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. වචනකින් ඉරියව්වකින් හිංසා කරන්නේ නැහැ. ඇයි පිංගතුනි? එයා දන්නවා දැන් සම්මා දිට්ඨියෙන් එයා දන්නවා මං කාට අවිහිංසා කළොත් සංසාරේ හිංසාව පෙරලා මට ලැබෙනවා කියලා දැන් දන්නවා පිංගතුනි. එනිසා යා වචනකින්වත් කාටවත් හිංසා කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. ඒ වගේම අයියා කේන්ති ගන්නේ නැහැ. එයා දන්නවා මං කේන්ති ගත්තොත් මරණාසන්න මොහොතේ කේන්තිය උපාදානය කළොත් යකේ යක්ෂණියක් වෙනවා කියලා යා දැන් දන්නවා. එයා දන්නවා විෂතුරු සිරිසන් සතෙක් වෙනවා කියලා යා දන්නවා. අර නිරයට වැටිලා කල්ප ගණන් ගින්දරේ පිච්චෙනවා කියලා යා දන්නවා. පින්නතුනි යා කාටවත් ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. මෙස්සිටම පතුරවනවා. ඒ නිසා නිරයතුරුවම මේ සම්මා සංකප්පයන් අපේ සමාජය තුල බරපතල ආකාරයෙන් දුර්වල වෙනවා. පින්නතුනි හැමෝම කේන්ති ගන්නවා. දරුවා නිසා කේන්ති ගන්නවා, බිරිඳ නිසා කේන්ති ගන්නවා, සාම්පුරුෂයා අම්මා තාත්තා නිසා. ඒ නිසාම අපි මේ කේන්තිය සමාජයට අරන් යනවා. පින්නතුනි මේකේ විනාශය අපි දකින්නේ නැහැ. කේන්ති ගන්න ගන්න ලේ ධාතුව අපිරිසිදු වෙනවා. ලේ ධාතුව අපිරිසිදු වෙද්දී ශරීරය අප්‍රසන්න භාවයට පත් වෙනවා, ප්‍රසන්න නැහැ. ඒ නිසාම බරපතල පිළිකාවැනි රෝගාබාධයන් ශරීරගත වෙනවා. ඒ නිසා මේ දේශේ ආදීනවය දකින්න, හිංසාවේ ආදීනවය දකින්න කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ඊළඟට නෙක්ඛම්ම සංකප්පය. නෙක්ඛම්මේ කියන්නේ මොකද්ද? අතහරිනවා. මොනවද ඒ අතහරින්නේ? ලෝභ, දේශ, මෝහ අතහැරලා අලෝභ, අදේශ, අමෝහයන් තුල ජීවත් වෙනවා පිංගතුනේ. තාම අපි මේ ලෞකික ප්‍රඥාව තුල ඉන්නේ, තාම සීලයට ගියේ නැහැ. මොකද ලෞකික ප්‍රඥාවෙදිම බුදුරජාණන්සේ නෙක්ඛම්මේ අපිට කියනවා. ඇයි නෙක්ඛම්මේ කියන්නේ? නෙක්ඛම්මේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම්, ඒ කියන්නේ අලෝභ, අදේශ, අමෝහ ධර්මයන් අපි ජීවිතයට එකතු කරගත්තේ නැත්නම්, ඉම්පල්ලෙහා තියෙන සීලය මමේ කියලා ගන්නවා. සීලය මගේ කියලා ගන්නවා. සීලය මගේ ආත්මය කියලා ගන්නවා. සීලය මාතුල කියනවා. මාතුල සීලය, මාතුල සීලය තිබෙනවා කියලා ගන්නවා. ඊට පස්සේ ආ සතියත් මමේ කියලා ගන්නවා. ඊළඟට ආ සමාධියත් මමේ කියලා ගන්නවා. ඊළඟට ආ ප්‍රඥාවත් මමේ කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නවා. ඒ නිසා මෙයා පින්තුනි මිච්ඡා අධිගමයන්ට ගිහිල්ලා සෝවාන් ඵලය, සතුරුදාගාමි ඵලයත් මමයේ, මගේ, මගේ ආත්මය කියලා සක්කාය දිට්ඨියම ගන්නවා. ඇයි? මුල පිරිසිදුනේ නැහැ පින්තුනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෞකික ප්‍රඥාවෙන්ම මුල පිරිසිදු කරනවා. නෙක්ඛම්මය, අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන්. ඔබේ සීලය අලෝභ, අද්වේෂ, අමෝහයන් තුල පෝෂණය කරන්නේ. ඔබේ සතිය, ඔබේ සමාධිය, ඔබේ ප්‍රඥාව, ඔබේ ඥාන දර්ශනය මුලින් අපිට පිරිසිදු කරන්න මාර්ගය කියලා දෙනවා. ඒ නිසා සම්මා සංකප්පයන් දෙන්නේ ලෞකික ප්‍රඥාවේ සුන්දර මංගය. අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය තුල ශක්තිමත් වෙන්න, නිරේතුරුව පිංගතුනි මෙස්සිත වඩන්න, මෛත්‍රී සිත ඇති කරගන්න. මෛත්‍රී ආනිසංස 11ක් ඔබේ ජීවිතයට ලැබෙනවා. මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්නේ. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්නේ. මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත
දේශ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනේ සුන්දර සම්මා සංකප්ප ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නව අපි මේ මැරෙමින් නිපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා අනුන් වැන්නා කියලා අපි බයින්න ගියා අනුන් ගැහුවා කියලා අපි ගහන්න ගියා අනුන් විවේචනය කළා කියලා අපි විවේචනය කරන්න ගියා අනුන් දේශ කළා කියලා අපි දේශ කරන්න ගියා ඒ නිසාම පින්වතුනි අනුන් නිසා ආවා වූ දීර්ඝ කටුක බව ගමන අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දුරටත් අනුන් නිසා ඔබ දුවන්නේ පා කියලා ඔබ නැවතුණ කෙනෙක් වෙන්න ඔබ නැවතුණ කෙනෙක් වෙන්න අනුන්ගේ ද්වේෂයේ ඉදිරියේ ඔබ මෛත්‍රිය වඩන්න අනුන්ගේ විවේචන ඉදිරියේ ඔබ සුවපත් වේවා කියලා හිතන්න පින්වතුනි දුවන ලෝකයේ ඉදිරියේ ඔබ නැවතුණ කෙනෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද ඔබ නැවතුනේ නැත්තම් දුවන ලෝකය සමග ඔබත් දිව්වොත් තව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගණන් ඈතට මේ පටිච්ච සමුප්පන්න ලෝකය ගලාගෙන යනවා පින්වතුනි අනාගතේ මහා මුර්ග සංඥාව ලෝකය ඇති වෙනවා මේ මොහොතේ මුර්ග සංඥා විභිගමනේ ගමන් ආරම්භ කළා තියෙන පින්වතුනි දුස්සීල භාවයේ තුලේ අකුසල් මූලයේ තුලේ මුර්ග සංඥා කෝච්චිය හෙමින් හෙමින් ගමන් ආරම්භ කළා තියෙනවා ඔබ මේ මොහොතේ ලෝභ දේශ මොහයන් වඩලා දේශය වෛරය වඩලා මේ මුර්ග සංඥා කෝච්චියට ගොඩ වුණොත් පින්වතුනි මේ මුර්ග සංඥා කෝච්චිය අනාගතේ මුර්ග සංඥා ලෝකේ කරා ඔබ වරන් යාවි එනිසා සම්මා සංකල්පයන් තුල ශක්තිමත් වෙන්න සුන්දර ලෞකික ප්‍රඥාවයි මම ඔබට කිව්වේ සම්මා සංකල්පයන්ගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ සම්මා වාචා පිළිබඳ පින්වතුනි යහපත් වචන යහපත් වචන මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපවන්ට යන්න එපා නිරේතුරුවම යහපත් වචන කතා කරන්න පින්වතුනි අද අප්‍රමාණ මිච්ඡා වාචාවන් සමාජය විනාශ කරලා දාලා තියෙනවා ඒ නිසා ඔබ හැම විටම පූර්වාදර්ශී මිනිසෙක් බවට පත් වෙන්න පින්වතුනි පූර්වාදර්ශී මිනිසෙක් වෙන්න නිවැරදි මිනිසෙන් සොයාගෙන යන්න පසක තියලා ඔබ පූර්වාදර්ශී මිනිසෙක් වෙන්න ඒ පූර්වාදර්ශී භාවයේ මුල්ම අංගය තමයි උතුම් සම්මා වාචා පින්වතුනි යහපත් වචන කතා කරන්න තව කෙනෙක් සතුටු වෙන වචනයක් කතා කරන්න තව කෙනෙක් ප්‍රිය වෙන වචනයක් කතා කරන්න ඒ සෑම වචනයක් පාසාම පින්වතුනි ඔබ තුල සුන්දර ආර්ය ශ්‍රාමික මාර්ගයමයි වැඩෙන්නේ ඊළඟට ඔබ සම්මා කම්මන්තයන්ට යන්න සම්මා කම්මන්තයන් කියන්නේ සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමයේ වර්ධවා හැසිරෙන්නේ පින්වතුනි ඒ නිසා ඔබ පංචශීලයේ ආරක්ෂාවට එන්න බුදුරජාණන් වහන්සේ සම්මා කම්මන්තයන්ගෙන් පස්සේ සම්මා ආජීවයන් දේශනා කරනවා ඔබ වැරදි ආජීවයන්ට යන්න එපා මොනවාද වැරදි ආජීවයන් මත්පතුර විකුණන්න මස් මාංශ වෙළඳාම් කරන්න වෙඩි බෙහෙත්තුවක් වෙළඳාම් කරන්න බස විස වෙළඳාම් කරන්න මිනිස් වෙළඳාම සත්ව වෙළඳාම කරන්න මේ වැරදි ආජීවයන්ට යන්න එපා මේ වැරදි ආජීවයන් නිසා නිරේතුර සද්ධාව ඔබේ දුර්වල වෙනවා පිඟතුනේ එනිසා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියෙන් අපිට තෙරුවන් කෙරෙහි සද්ධාව කර්මය කර්මඵල විශ්වාසය කියලා දුන්නා සම්මා සංකප්පයන් තුළින් කේන්ති අඩු කළා සම්මා වාචාවන් තුළින් වචනය සංවර කළා සම්මා කම්මන්තයන් තුළින් පංච සීලය ආරක්ෂාවට ගෙනාවා සම්මා ආජීවයන් තුළින්
ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාවට ගෙනාව පිඟතුනේ බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මාර්ගයේ දේශනා කළාද කියලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පස්වෙනි මාර්ගය ළඟට එද්දී අපි ආජීව අට්ඨමක සීලේ සුරකින්න සුන්දර බෞද්ධයෙක් පිඟතුනේ ඊළඟට අන්න 6 වෙනි අංගය සම්මා වායාමයන් සම්මා වායාමයේ කියන්නේ මොකද්ද කරන්නා වූ කුසල් තව තව ශක්තිමත්ව කරනවා නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කළා වූ අකුසල් වලට යන්නේ නැහැ නොකළා වූ අකුසල් කරන්නේ නැහැ සුන්දර සම්මා වායාමයන් එනම් අපි කරන සම්මා වායාමයන් හැම වෙලාවෙම ආජීව අට්ඨමක සීලෙන් පෝෂණය වෙන්න ඕනේ පින්නතුනේ මොකට හිතන්න මේ දැන් අපි මොකද්ද කරන්නේ මේ කරන්නේ සම්මා වායාමයක් මේ සම්මාය සම්මා වායාමයේ අයිති වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ 6 වෙනි මාර්ගාංගයට පිටතුනේ නමුත් මේ සම්මා වායාමය සැබෑ සම්මා වායාමයක් වෙන්න නම් මුල් මාර්ගාංග පහෙන් මේ සම්මා වායාමයේ පෝෂණය වෙන්න ඕනේ පිටතුනේ හොඳට තේරුම් ගන්න ඔබ මේ මොහොතේ ඉන්නේ කේන්ති අරන්නා ඔබ මේ මොහොතේ ඉන්නේ සිල්පදයක් දුර්වල කරගෙන නම් කවදාක්වත් මේ පින්කම සම්මා වායාමයක් වෙන්නේ නැහැ පින්නතුනේ හොඳට තේරුම් ගන්න ඔබ පන්සලේ විහාරස්ථානේ ගමේ මොන පින්කම කළත් ඒ පින්කම අයිති වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ 6 වෙනි මාර්ගාංගයට සම්මා වායාමයට නමුත් ඒක සැබෑ සම්මා වායාමයක් වෙන්න නම් මුල් මාර්ගාංග පහෙන්ම සම්මා වායාමයේ පෝෂණය වෙන්න ඕනේ පින්නතුනේ ඒ පෝෂණය වුණොත් පමණයි ඔබ කරන පින්කම සම්මා වායාමයක් වෙන්නේ ඒ පින්කම සම්මා වායාමයක් වුණත් පමණක්මයි ඒ පින්කම සම්මා සතියක් සම්මා සමාධියක් කළා රංගයන්නේ හොඳට තේරුම් ගන්න ඔබේ කරන පින්කම සම්මා වායාමයක් වෙලා නැත්නම් ඒ තුල කේන්තිය දේශය තියෙනවා නම් සිල්පද දුර්වලභාවය තියෙනවා නම් සද්ධාමේ දුර්වලභාවයන් තියෙනවා නම් කවදාක්වත් ඔබේ පින්කම සම්මා වායාමයක් වෙන්නේ නැහැ ඒ නිසාම සම්මා වායාමයක් නොවන නිසාම සම්මා සතියක් සම්මා සමාධියක් ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ ඉලක්ක කරන්නේ සම්මා සමාධියට පිංගතුනේ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙරුවන් කරේ සද්ධාමේ පටන් මේ මෛත්‍රිය සීලය පිංකම් මේ සියල්ල ඉලක්ක කරන්නේ සම්මා සමාධිමත් හිතකට පින්නතුනේ අපිටුල තාම සම්මා සමාධිමත් හිතක් නැත්නම් ඉන් අදහස් වෙන්නේ අපි කරනා වූ පින්කම් සම්මා වායාමයන් හැටියට වෙලා නැහැ පින්නතුනේ මුල් මාර්ගාංග දුර්වලයි ඒ නිසා ඔබ මුල් මාර්ගාංග ශක්තිමත් කරගෙන සම්මා වායාමයන් කරන්න පින්කම් කරන්න අන්න ඔබතුල සම්මා සතිය ඇති වෙනවා මොකද සම්මා සතිය කියන්නේ එයා කුසලයේ අකුසලයේ නිවැරදිව අඳුනනවා සීලයේ දුස්සීලභාවයේ නිවැරදිව අඳුනනවා මග නොමග නිවැරදිව අඳුනනවා පින්නතුනේ එයාට කවුරුත් ඇඟිල්ලෙන් ඇනලා කියන්නේ අවශ්‍ය නැහැ ඇයි ඔබ මේ වරද කළේ කියලා ඔහුට එහෙම කියන්න අවශ්‍ය නැහැ යෝ තුල සම්මා සතිය තියෙනවා මාර්ගාංග 6ක ඵලයේ සම්මා සතිය ඒ නිසා ඔබ තුල තාම සම්මා සතිය දුර්වල නම් ඒ කියන්නේ ඔබ සිල්පද විදින දිසාවන්ට යනවා නම් ලෝභ දේශ මෝහ වැඩෙන දිසාවන්ට යනවා නම් ඉන් අදහස් වෙන්නේ සම්මා සතිය දුර්වලයි පින්නතුනේ සම්මා සතිය දුර්වල සම්මා වායාමයන් දුර්වලයි සම්මා වායාම දුර්වල සීලයට අදාළංග දුර්වලයි සීලයට අදාළංග දුර්වල වුනේ පින්නතුනේ සම්මා දිට්ඨිය දුර්වලයි ලෞකික ප්‍රඥාව දුර්වලයි එනිසා නිරේතුව මාර්ගය නිවැරදිව වඩලා ඔබ සම්මා සතිය ඇති කරගත්තා නම් පින්නතුනේ අනිවාර්යයෙන්ම ඔබ තුල සම්මා සමාධිමත් හිතක් ඇති වෙනවා ඒ කියන්නේ කාමච්ඡන්ද වියාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තුනේ උනා වූ සම්මා සමාධිමත් හිතක් සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ නිරේතුරුව හිත විසිරෙනවා භාවනාවක් කරන්න වාඩි වුණත් හිත විසිරෙනවා ඇයි ඒ සම්මා සමාධිය දුර්වලයි පින්වතුනේ ඇයි සම්මා සමාධිය දුර්වල වුනේ සම්මා සතිය දුර්වලයි ඇයි සම්මා සතිය දුර්වල වුනේ ඉන් ඉහළ තියෙන මාර්ගාංග දුර්වලයි ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න දුක දැකලා දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දැකලා දුක නැති කිරීම තමා තුලින් දැකලා
දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇතුල් වෙලා පින්තුනේ සම්මා සමාධිමත් හිතකින් එළියට එන්න. අපිට තාම සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තේ නැත්නම් ඉන් අදහස් වෙන්නේ මාර්ගයේ වැඩිමේ දුර්වල භාවයන් මයි පින්තුනේ. ඒ නිසා මම දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබව සම්මා සමාධිමත් හිතක් ළඟට අරන් ආවා. सप्तविशुद्धि धर्मयंट अदालव विदर्शनानुण मतुगेन आकारे उतुम चतुरार सत्य अवबोधे दक्वाम इतुरुकार नाटिक विग्रह आरेष्टांगिक मार्गे सम्मा समाधि लंगट अरंगाव बुद्धरजानन वांसे सप्तविशुद्धि धर्मयंगेन मुलिन्म धर्मे हटीट अपित देशना करान्ने सील विशुद्धिय पिंगतुने सील विशुद्धिय कियान्ने आरेष्टांगिक मार्गे मार्गांग तुना සීල විසුද්ධියට ආවරණය වෙනවා. මොකද මේ මාර්ගංග තුන සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. මේ මාර්ගංග තුනම සීල විසුද්ධිය කියන කාරණයෙන් ආවරණය වෙනවා. යමෙක් සීල විසුද්ධිය ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම එයා තුළ ලෞකික ප්‍රඥාව තිබිය යුතුමයි පින්නතුනි. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප තිබිය යුතුමයි. ඔබ සීල විසුද්ධිය බවට පත් කරගන්න. ඔබේ සීලය ඔබ සීල විසුද්ධිය බවට පත් කරගත්තේ නැත්නම් ඔබේ සීලය කවදාක්වත් ඔබට චිත්ත විසුද්ධියක් කරා අරන් යන්න බෑ පින්තුනි. සීල විසුද්ධියේදී බුදුරජාණන් වහන්සේ සතර සීලයක් පිළිබඳ අපිට දේශනා කරනවා. පළවෙනි සීලය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. හොඳට තේරුම් ගන්න. අපි කොච්චර සීලය තුල ශක්තිමත් වුණත් ආජීව අට්ඨමක සීලය උපෝසත සීලයන් තුල ශක්තිමත් වුණත් අපි තුල ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් අපේ සීලය සීල විසුද්ධියක් බවට පත් කරන්නේ නැහැ පින්වතුනි. ඒක හොඳින් තේරුම් ගන්න. අපි මේ මාර්ගයේ ඉන්නෙම ප්‍රමාද වෙන්නේ මේ හේතුන් නිසායි. ඒ නිසා සීලය සීල විසුද්ධියක් බවට පත් කරගන්න ඕනේ නම් එක පෙරාපු සීලයක් බවට චිත්ත විසුද්ධිය දකින සීලයක් බවට පත් කරගන්න ඕනේ නම් ඔබේ සීලය ඉන්ද්‍රිය සංවර සීලය පෝෂණය කරගන්න. මොකද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඔබ ඇසෙන් රූපයක් දැකලා ඒ රූපය ගැන හිතලා මනස අසංවර කරගන්නේ නැහැ පින්වතුනි. ඔබ කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය ගැන හිතලා මනස අසංවර කරගන්නේ නැහැ. ඔබ නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසක් යම් මනසින් යමක් දැනিলা ඒ ගැන හිතලා මනස අසංවර කරගන්නේ නැහැ. පින්වතුනි අපි කොච්චර සිල් සමාදන් වුණත් ඇහෙන් රූප දැකලා මනස අසංවර කරගන්නවා. අපි කොච්චර සිල් සමාදන් වුණත් කනේ ශබ්ද අහලා මනස අසංවර කරගන්නවා. එහෙම වුණා කියලා සිල්පදයක් දිදෙන්නේ නැහැ පින්වතුනි. අපි සතුටු වෙනවා. මං අද පන්සිල් රැක්ක කියලා. මං අද උපෝසත සීලය රැක්ක කියලා අපි සතුටු වෙනවා පොයකට. නමුත් ඒ සීලය සීල විසුද්ධියක් වෙලා නැහැ. ඇයි? හසෙන් රූප දැකලා අපි කොච්චර නම් මනස අසංවර කරගත්තද? කනින් ශබ්ද අහලා අපි කොච්චර නම් මනස අසංවර කරගත්තද? ඒ නිසා පින්වතුනි සීලය රකින්නවා වගේම ඉන්ද්‍රිය සංවර සීලය ජීවිතයට එකතු කරගන්න. ඊළඟට ප්‍රත්‍යක්ෂා සීලය. මොකද ප්‍රත්‍යක්ෂා සීලය කියන්නේ? අපි පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් නිවාස බෙහෙත් නිරේතුර චීවර පිණ්ඩපාත ගිලාන සේනාසන නිවාස ප්‍රත්‍ක්ෂාවෙන් පරිහරණය කරන්න. ඔබ පන්සිල් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ආහාර කෙරෙහි දිජුභාවය වැඩි නම් ඒ සීලය කවදාකවත් සීල විසුද්ධියක් කරා අරන් යන්නේ නැහැ. ඔබ පංචශීලය දිවිහිමියෙන් රකින්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඇඳුම් පැළඳුම් කෙරෙහි නිවාස කෙරෙහි ගිලම්පස බෙහෙත් කෙරෙහි ඔබ තෘෂ්ණාව වැඩි නම් කවදාක්වත් ඔබ රකින්න සීලය සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ප්‍රත්‍යක්ෂා සීලය ජීවිතයට එකතු කරගන්න. ගිහි පින්වතුන්ලාට මේක අත්‍යවශ්‍යයි උතුම් සෝවාන් ඵලයට යන්න.
ඉන්ද්‍රිය සංවර සීලය දෙක ප්‍රත්‍යක්ෂා සීලය ඇඳුම් පැළඳුම් ආහාර පාන නිවාස බෙහෙත් මේ සෑම දෙයක්ම පින්වතුනි මධ්‍යම ප්‍රතිපදාවට අදාළව පරිහරණය කරන්නේ මේවා කරේ අනවශ්‍ය තෘෂ්ණාවක් ඇති කරගත්තොත් ඔබ කොච්චර සිල් රැක්කත් මේ සීලය පින්වතුනි පෙරාපු සීලයක් බවට පත් කර දෙන්නේ නැහැ ඒක පෙරාපු සීලයක් බවට පත් කරන්න නම් අනිවාර්යෙන්ම පින්වතුනි ඔබ ප්‍රත්‍යක්ෂා සීලය ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය ජීවිතයට එකතු කර ගන්න ඕනේ නිසා සීල සමාදන් වෙච්ච දවසක වේවා පන්සිල් සමාදන් වෙච්ච දවසක වේවා පින්වතුල්ලා තුර ඉන්ද්‍රිය සංවර සීලය ඇති කර ගන්න දැක්කානම් දැක්කා කියන තැන නවතින්න ඇසුනානම් ඇසුනා කියන තැන නවතින්න දැනුනානම් දැනුනා කියන තැන නවතින්න දැක්ක දේ නිසා මනස සංවර කරගන්න එපා නිරේතුරු ආහාරයක් ගනිද්දී මම මේ ආහාරය ගන්නේ මගේ මේ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ උදෙසා අවශ්‍ය ජවයේ ශක්තිය උදෙසා පවණක් කියන චේතනාවෙන් ගන්න මේ ශරීරයේ වර්ණයේ සැපයේ බලයේ ඕජාව තෘෂ්ණාව කරගෙන ආහාර ගන්න එපා ආහාර ප්‍රත්‍යක්ෂාවෙන් ඔබ බැහැර වෙනවා ඒ තැනදීම ඔබේ සීලය සීල විසුද්ධිය බවට පත් කරලා දෙන්නේ නැහැ ඊළඟට සම්මා ආජීව සීලට එන්න පිටමතුනි වැරදි ආජීවයන් ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් බැහැර ආජීවයන්ට යන්න එපා ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් බැහැර ජීවන වෘත්තීන් කොච්චර තියෙනවද අපේ රටේ ඔබ බලන්න ආර්ය ෂ්ටාංගික මාර්ගයෙන් බැහැර ජීවන වෘත්තීන් කොච්චර තියෙනවද මේ වැරදි ජීවන වෘත්තීන්ට යන්න එපා පිටමතුනි ඔබ සිල්පද පහ රැක්කත් ඒ සීලය සීල විසුද්ධියක් කරලා දෙන්නේ නැහැ එනිසා නිරතුරුවම ඔබේ සීලය සීල විසුද්ධිය බවට පත් කරගන්න නම් මේ ප්‍රත්‍යක්ෂා සීලය එතනින් ගියාම ඉන්ද්‍රිය සංවර සීලය වැරදි ආජීවයන්ගෙන් බැහැර වෙන සීලය සහ ඔබ සමාදම් වෙනා වූ ආජීව අට්ටමක සීලය ජීවිතයට එකතු කරගන්න පුතුන සීල විසුද්ධිය ඇති වුණා පින්තුනි දැන් සීල විසුද්ධියට එක්දී ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග පහක් ඔබ තුල වැඩිලා සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තෝ ආජීවෝ දැන් ඔබ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එනවා චිත්ත විසුද්ධිය කියන්නේ සිතේ පිරිසිදු භාවය සමාධිමත් සිත පංච නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරනවා කාමච්ඡන්ද වියාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච කුකුච්ච විචිකිච්ඡාවන්ගෙන් හිත පිරිසිදු කරනවා පින්වතුනි ඔබ සීල විසුද්ධියට එද්දී ඔබ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික මාර්ගයම පරිපූර්ණ කළ පින්වතුනි මොකද සීල විසුද්ධියේදී මාර්ග අංග පහක් පරිපූර්ණයි චිත්ත විසුද්ධියේදී සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන සමාධියට අදාළ අංග තුනම ඔබ තුල ශක්තිමත් අන දැන් යා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා සම්මා සමාධිමත් හිත දැන් එයා ඇති කරගත්ත පින්වතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවන් බැහැර වෙලා සති සම්පොච්චංගයන්ගෙන් එයාගේ හිත ශක්තිමත් වෙනවා සති සම්පොච්චංගයන් එයා තුළ විකසිත වෙනවා කුමක් කරේ සති සම්පොච්චංගයේද චතුරාර්ය සත්‍ය කරේ සති සම්පොච්චංගය මේක දුක මෙන්න දුකට හේතුව තෘෂ්ණාව මෙන්න දුකේ නැති කිරීම මෙන්න දුකේ මාර්ගය සති සම්පොච්චංගයේ තුල එයාගේ සිහිය ශක්තිමත් වෙනවා පින්වතුනි චිත්ත විසුද්ධිය තුළ එයා ශක්තිමත් චිත්ත විසුද්ධියෙන් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික මාර්ගයේ සම්මා සමාධියටම දැන් ඇවිල්ලා එයා ඒ සම්මා සමාධිය උපයෝගී කරගෙන සීල විසුද්ධියෙන් පිරිසිදු චිත්ත විසුද්ධිය උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා යා දික්ටි විසුද්ධියට යනවා කියලා දික්ටි විසුද්ධිය කියන්නේ යා දැක්ම පිරිසිදු කරගන්නවා පිනතුනේ අපේ දැක්ම තාම අපිරිසිදුයි අපි ළඟ සීලය තියෙන්න පුළුවන් අපි තුල සමාධිය තියෙන්න පුළුවන් නමුත් අපි ඒ සීලය මමේ කියලා ගන්නවා සීලය මගේ කියලා ගන්නවා සීලය මගේ ආත්මය කියලා ගන්නවා ඒ සීලය තුල මා ඉන්නවා මා තුල සීලය තියෙනවා කියලා අරන් සීලය නිසා සක්කාය දිට්ඨියටපත් වෙලා අපේ සීලේ අපි අනුබරිද්දනවා ඔබ සිල්වත් මම සිල්වත් ඔබ දුසිල්වත් මගේ සීලය ඔබ ළඟ නැහැ තමාගේ සීලය උපයෝගී කරගන්නේ අනුගේ දුක උදෙසා පින්තුනි ඇයි දැක්ම පිරිසුදු කරගත්තේ නැහැ දැක්ම පිරිසුදු කරගත්තේ නැහැ
චිත්ත විසුද්ධියේ දැක්ම අපිරිසිදුයි අපේ අපි සමාධිය තුල මම දකින්නවා මා තුල සමාධිය දකින්නවා සමාධිය තුල නිත්‍යයි ස්ථිරයි සුභයි ආත්මයි කියලා සමාධිය මමේ කියලා අපි ගන්නවා සමාධිය තෘෂ්ණාවෙන් උපාදානය කර ගන්නවා වේදනාවේ ආස්වාදයට අපි බැඳෙනවා පින්නතුනේ ඇයි දැක්ම අපිරිසිදුයි ඉන්සයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය දෙනවා චිත්ත විසුද්ධියෙන් දැන් එයායිනේ දිට්ඨි විසුද්ධියේ එයා දැක්ම පිරිසිදු කරනවා කොහොමද එයා දැක්ම පිරිසිදු කරන්නේ එයා පටිච්ච සමුප්පාද ධර්මය තුළ ජීවිතේ විසිරවනවා පින්නතුනි එයා පටිච්ච සමුප්පාද ධර්මය තුළ ජීවිතේ විසිරවල දකින්නවා මෙතන මම කියලා කෙනෙක් මෙතන මගේ කියලා දෙයක් මෙතන මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද එහෙමනම් සීලය තුළ මම ඉන්න පුළුවන්ද සමාධිය තුළ මම ඉන්න පුළුවන්ද ප්‍රඥාව තුළ මම ඉන්න පුළුවන්ද ඥාන දර්ශන තුළ මම ඉන්න පුළුවන්ද සෝවාන් ඵලය තුළ සකෘදාගාමි ඵලය තුළ මම කියලා කෙනෙක් ඉන්න පුළුවන්ද එතුණේ ආදිත්‍ය විසුද්ධිය ඇති කර ගන්නවා සීල විසුද්ධියේ ශක්තියෙන් චිත්ත විසුද්ධියේ ශක්තියෙන් එයා පටිච්ච සමුප්පාද ධර්මයේ තුළ ජීවිතය විසිරවනවා එයා දකිනවන් වනි අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා පත්‍ය සංඛාරා එයා දකිනවා මේ අවිද්‍යාව සංස්කාරත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා බිමතුනේ සත්වේ පුද්ගලයෙක් නැහැ අවිද්‍යා පත්‍ය සංඛාරා හේතුඵල ධර්මයක් විතරයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සත්වේ පුද්ගලයෙක් එයා දකින්නේ නැහැ ඊළඟට එයා දකිනවා සංස්කාර පත්‍ය විඥානං එයා නුවණින් බලනවා සංස්කාරත් විඥානයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා පිඟතුනේ යා සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ ඊළඟට යා බලනවා විඥානත් නාම රූපත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා පිඟතුනේ විඥානයත් නාම රූපයත් අතර යා සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ඊළඟට යා නාම රූප සලායතන බලනවා නුවණින් මේ නාම රූප සලායතනත් අතර සත්වේ පුද්ගලයෙක් සිටියද නැහැ පින්වතුනි හේතුඵල ධර්මයක් නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ ඊළඟට යා බලනවා මේ සලායතනයන් පස්සේ අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා යා පස්සෙන් සලායතනයත් අතර සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් පස්ස නිරෝධා සලායතන නිරෝධා පස්ස නිරෝධෝ ඊළඟට යා බලනවා මේ පස්සයන් විදීමත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා පිටුනේ කොතනවත් පස්සයක් විදීමත් අතර සත්වේ පුද්ගලයෙක් නැහැ හේතුඵල ධර්මයක් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ඊළඟට යා බලනවා මේ වේදනාවත් තණ්හාවත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා පින්තුනේ යා සත්වේ පුද්ගලයේ දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් වේදනා නිරෝධා තෘෂ්ණා නිරෝධෝ ඊළඟට යා බලනවා තෘෂ්ණාවත් උපාදානයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා පින්තුනේ තෘෂ්ණාවත් උපාදානයත් අතර සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ ඊළඟට යා බලනවා උපාදානයක් භවයත් අතර භවයත් ජාතියත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා කොතනකවත් එයා සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක් පින්වතුනි අවිද්‍යා නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ නිරෝධෝ කියලා දකිනවා එයා දැක්ම පිරිසිදු කරගන්නවා එයා මම තුල මා දකින්නේ නැහැ පින්වතුනි එයා පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරවල දකිනවා එයාට ඇස සිහිපත් වෙද්දී එයාට සිහිපත් වෙන්නේ අවිද්‍යාව. එයාට කන සිහිපත් වෙද්දී සිහිපත් වෙන්නේ අවිද්‍යාව. එයාට සංස්කාර කුසල් අකුසල් සිහිපත් වෙද්දී එයාට සිහිපත් වෙන්නේ අවිද්‍යාව. පින්වතුනි එයා නිරතුරුවම දැක්ම පිරිසිදු කරගන්නවා. එයා දැක්ම පිරිසිදු කරගන්නවා පංච උපාදානස්කන්ධ ධර්මයන් එයා විනිවිද දකිනවා. පින්වතුනි යා රූපය තුල මම දකින්නේ නැහැ වේදනාව තුල මම දකින්නේ නැහැ සංඥා සංස්කාර විඥානයන් තුල මම දකින්නේ නැහැ ඇයි පින්වතුනි එයා දන්නවා මේ රූපය ඉපදුනේ කුමක් නිසාද නාම රූප නිසා නාම රූපය ඉපදුනේ කුමක් නිසාද විඥානය නිසා
විඥාණය ඉපදුනේ කුමක් නිසාද සංස්කාර නිසා සංස්කාර ඉපදුනේ කුමක් නිසාද අවිද්‍යාව නිසා අවිද්‍යාව පෝෂණය වෙන්නේ කුමක් නිසාද පංච නීවරණයන් නිසා සත්වේ පුද්ගලයේ කොතනකවත් දකින්නේ නැහැ පින්වතුනි හේතුඵල ධර්මයන් දකින්නේ දැක්ම නිවැරදි කරගන්නවා දැක්ම නිවැරදි කරගන්නවා එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට දැන් ආවා දැන් දැක්ම පිරිසුදුයි එයා සීලය මමේ සීලය මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ එයා ඇස තුල මම දකින්නේ නැහැ කන තුල මම දකින්නේ නැහැ ඇසේ පස්සේ තුල මම දකින්නේ නැහැ එයා නිරේතුරුවම පටිච්ච සමුප්පාද ධර්මයට අදාළව දැක්ම පිරිසුදු කරගත්තා දිට්ඨි විසුද්ධිය ශක්තිමත් කරගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට ආපු කෙනා ඊළඟට පොතෙන්ද යන්නේ පින්වතුනි කාවතරණ විසුද්ධියට යනවා කාංකාවතරණ විසුද්ධියට යනවා එයා දැක්ම පිරිසුදු කරන් ඉන්නේ කාංකාවතරණ විසුද්ධිය කියන්නේ පින්වතුනි එයා දැන් දැක්ම පිරිසුදු කරගෙන එයා සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා පංච උපාදාන ස්කන්ධ ධර්මයන් වඩනවා වැඩුවත් එයා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා පින්වතුනි එයා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට ආවත් ඒ මාර්ග අංගයන්ගේ කොතන හෝ යම් දුර්වලතාවයක් නිසා පින්වතුනි කාංකාවතරණ විසුද්ධියේදී එයා අනිත්‍ය දකිනවා එයා සතර සතිපට්ඨාන වඩනවා එයා රූපේ අනිත්‍ය දකිනවා වේදනාවේ අනිත්‍ය සංඥා සංස්කාර විඥාණයන්ගේ අනිත්‍ය දකිනවා දැක්කත් එයා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට යා කොටු වෙනවා පින්වතුනි එයා කොහොමද සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙන්නේ පින්වතුනි එයා භාවනා කරන්න වාඩි වෙනවා එයා වාඩි වුණාම එයාට ලස්සන ආලෝක සංඥාවක් පේනවා කහ පාටෙන් සුදු පාටෙන් නිල් පාටෙන් රතු පාටෙන් ආලෝක සංඥාවක් පේනවා එයා ඒ ආලෝක සංඥාව මමේ කියලා ගන්නවා ඒ ආලෝක සංඥාව මගේ කියලා ගන්නවා ඒ ආලෝක සංඥාව තුල මා සිටිනවා මා තුලේ ආලෝක සංඥාව තියෙනවා කියලා දන්නවා පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විදීමක් කියලා දකින්නේ නැහැ පින්වතුනි එයා ආලෝක සංඥාව මමේ කියලා ගන්නවා එහෙම නැත්නම් භාවනා කරන්න යනවා එයා උඩ යනවා පේනවා පාවිනවා වගේ දැනෙනවා නොදැනී යනවා දැනෙනවා ඒ සෑම දෙයක් මෙයා මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා එයා ඒ සකස් වෙන සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරන්නේ නැහැ එයා ඒ සකස් වෙන මම උඩ යනවා මා නොදැනී යනවා මාව පාවිනවා කියන සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්නේ නැහැ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වූ පස්සයක් කියලා දකින්නේ නැහැ එයා සමත විදර්ශනාවේ ආස්වාදය තුල ජීවත් වෙනවා පින්නතුනි එහෙම නැත්නම් එයා භාවනා කරන්න යනවා එයා කියනවා මට දෙවියෝ පේනවා මට අමනුෂ්‍යයෝ පේනවා මට මියගියය පේනවා මේ සෑම රූපයක්ම මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ භාවනාව කියලා ගන්නවා ඒ භාවනාව තුල මේ රූප තියෙනවා කියලා ගන්නවා ඒ රූපේ මොහතේ මෙයා කායානුපස්සනාවෙන් පිරිසිදු කරන්නේ නැහැ පින්නතුනි දෙවියෙක් දකින්නේ දෙවියව අට්ටික සංඥාවෙන් දකින්නේ නැහැ ප්‍රේතයෙක් දකින්නේ ප්‍රේතයාව අට්ටික සංඥාවෙන් දකින්නේ නැහැ ප්‍රේතයෙක් දකින්නේ නිරේතුරුව මේ දැක්කා වූ සිත අනිත්‍යයි කියලා දකින්නේ නැහැ ප්‍රේතයා මමේ කියලා ගන්නවා මගේ භාවනාව කියලා ගන්නවා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට අපි කොටු වෙනවා පින්නතුනි එනිසා නිරතුරුවම භාවනා කරන පින්වතුන්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන් සම්මා සමාධිමත් හිතක් තුලින් නැවත සීල විසුද්ධිය ශක්තිමත් කරගන්න චිත්ත විසුද්ධිය ශක්තිමත් කරගන්න දැක්ම පිරිසිදු කරගන්න දිට්ඨි විසුද්ධියේදී නිරතුරුව පටිච්ච සමුප්පාද ධර්මිය තුල ජීවිතේ විසිරෝලා ඉන්පස්සේ ඔබ නිරතුරුවම පින්වතුනි අනිත්‍ය භාවනාවන් වඩද්දී මේ සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙන්නපා ඔබ සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔබ කාංකාවතන විසුද්ධිය තුල හිර වෙලා ඉන්නවා කියන කාරණයයි කාංකාවතන විසුද්ධියේදී ඔබ කොච්චර අනිත්‍ය භාවනා වැඩුවත්
පින්වතුනි මේ අනිත්‍ය ආස්වාදයට ඔබ කොටු වෙනවා ඔබ ආලෝක සංඥාවන් බලාපොරොත්තුෙන් භාවනා කරන්නේ ඔබ උදයනවා පාවෙනවා නොදෙණී යනවා බලාපොරොත්තුෙන් භාවනා කරන්නේ ඒවයි ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඔබ දෙවියන් කමුසෙක් දකින්නයි ප්‍රාර්ථනා කරන්නේ පින්වතුනි දෙවියෝ අමෘෂ්‍යෝ දැකලා කුමකටද සංසාරයේ ඔබත් මමත් සක්‍රියා වෙලා කල්ප ගානක් හිටියානම් සුජන් ප්‍රතිය වෙලා කල්ප ගානක් හිටියානම් සක්විති රජ වෙලා කල්ප ගානක් හිටියානම් තවත් දෙවියෝ දැකලා වැඩක් නැහැ පින්වතුනි තවත් ප්‍රේතියෝ දකින්න භාවනා කරලා වැඩක් නැහැ අපි ඉරට අදිරුහිත සඳට අදිරුහිත දෙවියෝ වෙලා හිටියානම් තවත් ආලෝක සංඥා බලාපොරොත්තුෙන් භාවනා කරලා වැඩක් නැහැ පින්වතුනි අපි පාවෙනවා උදයනවා නොදෙණී යනවා බලන්න භාවනා කරනවා නම් අපි සංසාරේ කල්ප ගණන් ධ්‍යාන සම්පත් ලැබලා ආකාශයේ හෘදයෙන් ගිය පිරිසක්මයි පින්වතුනි ඒ ප්‍රාථමික දේවල් තවත් භාවනාවෙන් බලාපොරොත්තු වෙන්න එපා ඔබ මේ කාංකාවතන විසුද්ධියේ සිරකරුවෙක් වෙන්න එපා සමත විදර්ශනාවේ උපක්‍රේෂයන්ට කොටු වෙන්න එපා ඔබ තව තව සීල විසුද්ධිය ශක්තිමත් කරන්න එතනදී තව තව දිට්ඨි දැක්ම සම්පූර්ණ කරගන්න චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය තව තව පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් පිරිසිදු කරගන්න අන දැන් ඔබ කාංකාවතන විසුද්ධියේදී ඔබ දැන් හඳුනාගත්තා මම ඉන්නේ භාවනාවේ ආස්වාදය තුලයි මම භාවනාවේ සැබෑ අර්ථය තුල නැහැ ඒ නිසා පින්වතුනි ඔබ සැබෑ අර්ථය ඔබ සොයාගෙන යන්න පින්වතුනි ඔබ සැබෑ අර්ථය සොයාගෙන යන්න ඔබ කාංකාවතන විසුද්ධියෙන් ඔබ යන්නේ කොතෙන්ද පින්වතුනි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඔබ යනවා පින්වතුනි දැන් එකක් මතක තියාගන්න දැන් අපි සීල විසුද්ධිය පහුගලා තාම ඔබ සෝවාන් වෙලා නැහැ සීල විසුද්ධියේදී ඔබ චිත්ත විසුද්ධිය පහුගලා තාම ඔබ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ ඔබ ධිට්ඨි විසුද්ධියත් පහුගලා තාම ඔබ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ ඔබ කාංකාවතන විසුද්ධියත් පහු කළා තාම ඔබ සෝවාන් ඵලයට පත් වෙලා නැහැ තාම සමත විදර්ශනාවේ ආස්වාදය සෝවාන් ඵලයක් මමයි කියලා දකින්න අද සමාජයේ තියෙන දේ දිහා බලන්නේ සෝවාන් ඵලය මම සෝවාන් ඵලය තුල මා ඉන්නවා සෝවාන් ඵලය තුල මගේ ආත්මය තියෙනවා සෝවාන් ඵලය තුෂ්ණාවෙන් මගේ කරගෙන ඉන්නවා පින්වතුනි අධිගමයන් තුෂ්ණාවෙන් මගේ කරගෙන ඉන්නවා අධිගමයන් තුල මම ඉන්නවා අධිගමයන් තුල මගේ ආත්මය තියෙනවා මා තුල අධිගමයේ තියෙනවා කියලා තුෂ්ණාවෙන් අධිගමයන් උපාදානය කරගෙන මහා විහිළුවක් සමාජය තුල සිද්ධ වෙනවා ඇයි ධිට්ඨි විසුද්ධියක් නැහැ ඒ ධිට්ඨි විසුද්ධිය නැති නිසාම කාංකාවතන විසුද්ධියේදී අතරමං වෙනවා නොදෙණී යද්දි හිතනවා රහත් වුණා කියලා පාවෙනකොට හිතනවා සෝවාන් වුණා කියලා ආලෝක සංඥා පේනකොට හිතෙනවා අධිකමයක් ලැබුණා කියලා දෙවියන් දකිද්දි හිතනවා රහත් වුණා කියලා ඇයි පින්තුනි සීල විසුද්ධි සීලේ සීල විසුද්ධිය කරගත්තේ නැහැ සමාධිය චිත්ත විසුද්ධිය කරගත්තේ නැහැ මේ සියල්ල ධිට්ඨි විසුද්ධියෙන් පිරිසිදු කලේ නැහැ ඒ නිසාම කාංකාවතන විසුද්ධියේ සිරකරුවන් වුණා නමුත් තාම කාංකාවතන විසුද්ධියේදී අපි සෝවාන් ඵලයට පත් වෙලා නැහැ කලබල වෙන්න නැගේ පාපින් නැතුනේ කාංකාවතන විසුද්ධියෙන් අපි යන්නේ කොතෙන්දද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එයා මද නොමග හඳුනාගත්තා දැඩුයි මද නොමග හඳුනාගත්තේ හොඳට තේරුම් ගන්න දැඩුයා මද නොමග හඳුනාගත්තේ එයා මෙතෙක් වෙලා මග කියලා නොමගයි ගියේ කින්නතුනේ එයා අනිත්‍ය භාවනාවේ නාමයෙන් මමත්වයේ වැඩි කරගත්තේ මගේ සීලය මගේ සමාධිය මගේ ප්‍රඥාව මගේ සෝවාන් ඵලය මගේ සතරදාගාමි ඵලය මගේ රහත් ඵලය කියලා පින්නතුනි වර්ධනය කරගත්තේ මිච්ඡා ධර්මයන්මයි ඇයි තාම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ආවේ නැහැ දැන් යා මාර්ගය ශක්තිමත් කරගෙන කාංකාවතන විසුද්ධියේදී ආගේ සමත විදර්ශනාවේ දුර්වලතාවයන් දැකලා පින්නතුනි යා දැන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට මග නොමග නිවැරදි අඳුනගත්තා. එයා දැන් රූපයේ රූප වේදනා සංඥා සංඛාර විඥාණය මමේ කියලා ගන්නෙ නැහැ. මගේ කියලා ගන්නෙ නැහැ. මගේ ආත්මය කියලා එයා ගන්නෙ නැහැ. එයා දකිනවා රූපය කියන්නේ සතර මහා ධාතුවක් නම් රූපයේ ඉපතුනේ සලආයතනයන් ඉපතුනේ නාම රූපයන්ගෙන් නම් නාම රූප ස
සකස්ුනේ විඥාණයෙන් විඥාණය සකස්ුනේ සංස්කාරයන්ගෙන් සංස්කාරයන් සකස්ුනේ අවිද්‍යාවෙන් නම් යා රූපය මමයි කියලා දන්නේ නැහැ යා රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංඛාර විඥාණයන් මමයි මගේ කියලා දන්නේ නැහැ යා නිරේතුරුවම පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ නිවැරදිව දකින්න පිංගතුමි එයා දැස් පියාගෙන කායානුපස්සනාව ශක්තිමත් කරනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තියා සෝවාන් ඵලයට පත් වෙලා නැහැ යා දැන් තමයි මග නමග දකින්න පිංගතුමි එයා නිරේතුරුවම කායානුපස්සනාව ජීවිතයට එකතු කර ගන්නවා මේ රූපය අනිත්‍ය වශයෙන් දකින්නවා ඒ කායානුපස්සනාව තුළින් මෙයා චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කර ගන්නවා පිමත් ඔබ මොහොතක් මේ ඔබ තුල සකස් වුණා වූ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන මොහොතක් කායානුපස්සනාව ජීවිතයට එකතු කර ගන්න ඔබ නිවනින් දකින්න ඔබ මේ මොහොතේ ඉන්නේ පිංගතුනි කාංකාවතන විසුද්ධියේ මිදිලයි ඒ කාංකාවතන විසුද්ධියට ඔබ අහු වෙන්න යන්න එපා ඔබ දැන් හිතන්න ඔබ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉන්නේ මම මග නොමග නිවැරදි වඳුනගෙන ඉන්නේ හැබැයි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ ඔබ ඒ නිසා මේ මොහොතේ සියලු දෙනාම දැස් දෙක පියාගෙන මොහොතක් කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී අපිට දේශනා කරනවා ඔබේ මේ රූපය දෙකස් කුණුපයක් හැටියට දකින්න සතර මහා ධාතුවක් හැටියට දකින්න ආයතන හයක් හැටියට දකින්න මරණානුස්සතියක් හැටියට දකින්න අට්ටික සංඥාවක් හැටියට දකින්න කියලා පින්වතුල්ලා දැස් පියාගෙන මොහොතක් අට්ටික සංඥාව තුලට එන්න දැස් පියාගන්න දැස් පියාගෙන ඔබේ රූපය ඇටසකිල්ලක් හැටියට දකින්න මේ ඇට මස් බේස් සම්මස් ගලවලා දාලා ඔබේ රූපය ඇටසකිල්ලක් කළ දකින්න ඔබේ රූපය ඇටසකිල්ලක් කළ දකින්න අට්ටි 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 වශයෙන් වඩන්න ඔබේ රූපය ඇටසකිල්ලක් කළ දකින්න මේ මස් මනසින් ගලවලා අයින් කරලා දාන්න පින්වතුනි විමිට දාන්න දැන් ඔබේ රූපය ඔබට ඇටසකිල්ලක් අට්ටික සංඥාවක් ඔබ තුල කාමයේ අට්ටික සංඥා වැඩෙන්නේ නැත්නම් නැවත නැවත ඇටසකිල්ලක් සිහිපත් කර ගන්න ඔබේ රූපයේ දැන් ඔබ තුල අට්ටික සංඥාව හොඳින් වැඩෙනවා නම් අට්ටි 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 වචේගේ අට්ටික සංඥාව වඩන්න ඔබ පුහුණු කරන්න දැන් ඔබේ අට්ටික සංඥාව ඔබට හොඳින් අරමුණු වෙනවා ඊළඟට ඔබ ඉදිරියේ ඉන්න භික්ෂුව ඔබ අට්ටික සංඥාවෙන් දකින්න මේ සිවුරු පෙරවගෙන ඉන්න භික්ෂුවක් නෙමෙයි ඔබ දැන් දකින්නේ ඔබේ අට්ටික සංඥාවෙන් භික්ෂුවගේ අට්ටික සංඥාව දකින්න දැන් ඔබට අට්ටික සංඥා දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ අට්ටික සංඥාවත් භික්ෂුවගේ අට්ටික සංඥාවත් ඊළඟට ඔබ මේ ශාලාවේ මේ පන්සලේ ඉන්න හැමෝම අට්ටික සංඥාවෙන් දකින්න පිමතුනි ඔබට දැන් දාස් ගානක් අට්ටික සංඥා අරමුණු වෙන්න ඕනේ ලොකු ඇටසැකිලි පොඩි ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි ඇටසැකිලි දාස් ගානක් දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ මෙතන ඝන මනුස්ස සංඥාවක් ඝන සංඥාවක් නැහැ ආත්මීය සංඥාවට එන්න දෙන්න එපා ඔබේ රූපය අට්ටික සංඥාවක් ඔබේ රූපයට ඝන සංඥාවකට එන්න දෙන්න එපා ඔබේ රූපය අට්ටික සංඥාවක් දැන් භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවක් මෙතන ඉන්න දහස් ගණන් දෙනා දැන් අට්ටික සංඥා පිහිනතුනේ දැන් ඔබ මේ මුළු ගමේම ඉන්න මිනිස්සු අට්ටික සංඥාවෙන් දකින්න දැන් දසදහස් ගානක් අට්ටික සංඥා මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේම ඉන්න ජනතාව අට්ටික සංඥාවෙන් දකින්න කොතනකවත් ඔබ ඝන මිනිස් සංඥාවක් මිනිස් රූපයක් දකින්නේ නැහැ පින්වතුනි ඇටසැකිලි ලක්ෂ ගානක් ඊළඟට ඔබ මේ මුළු රටටම හිත යොමු කරන්නේ මේ මුළු රටේම ජනතාව කෝටි දෙකකට වැඩි ජනතාව අට්ටික සංඥාවෙන් දකින්න ඔබේ අට්ටික සංඥාවට හොඳින් හිත පිහිටන්න ඔබේ අට්ටික සංඥාවට ඝන මනුස්ස සංඥාවක් එන්න දෙන්න එපා දැන් ඔබේ ඉදිරියේ ඉන්න භික්ෂුව අට්ටික සංඥාවක් මේ ඉන්න පිරිස අට්ටික සංඥා මේ නගරය මේ මුළු රටම දැන් ඔබට අට්ටික සංඥාවක් පිනතුනේ
මුළු රටම සිහියට නගා ගන්න කෝටි දෙකක් අට්ටික සංඥා මනසින් දකින්න අට්ටි 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 කියමි අට්ටික සංඥා වඩන්න දැන් අපට අට්ටික සංඥා කෝටි දෙකකට වැඩි ආරමුණු වෙන්න ඕනේ ඊළඟට ඔබ ලෝකෙට හිත යොමු කරන්න ඉන්දියාවට චීනෙට ඇමරිකාවට අප්‍රිකාවට රුසියාවට මේ මුළු ලෝකෙම ඉන්න මනුස්ස ප්‍රජාව අට්ටික සංඥාවෙන් දකින්න පිණතුනි කෝටි ප්‍රකෝටි ගාණ අට්ටික සංඥා මේ මනුස්ස ලෝකේ කොතනකවත් ඔබ මනුස්ස රූපයක් දකින්නේ නැහැ ඝන ආත්මීය රූපයක් සංඥාවක් ඔබ දකින්නේ නැහැ අට්ටික සංඥා කෝටි ගාණ දැන් ඔබට අරමුණු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ටි 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 වශයෙන් මේ මුළු ලෝකෙම මනුස්ස ප්‍රජාව එකම අට්ටික සංඥාවක් හැටියට දකින්න පිනතුනි ඇටසැකිලි කෝටි ගාණක් හැටියට දකින්න ඊළඟට ඔබ නුවණින් දකින්න දැස් පියාගෙනම මේ මනුස්ස ලෝකයේ කෙරෙහි මනුස්ස රූපයේ කෙරෙහි තෘෂ්ණාව පහව යද්දී ඊළඟට අපේ හිත පිහිටන්නේ සස්ත්‍රීක දිව්‍ය තලතුල පිනතුනි සස්ත්‍රීක දිව්‍ය තලතුලයි අපේ හිත පිහිටන්නේ තුසිතේ යාමේ නිම්මාන රතිය පරිණිම්මිත වසවත්තේ තාමතිසය චාතුර්මහරාජිකය මේ ශාස්ත්‍රීක දිව්‍ය තලහයට සිත අරගෙන යන ඔය අට්ටික සංඥාව තුලින්ම ඒ ශාස්ත්‍රීක දිව්‍ය තලහයේ සක්‍ර දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්න සුජම්පතිය අට්ටික සංඥාවෙන් දකින්න සතරවරම් දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්න විස්කම් දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්න කෝටි ගාණක් දෙවිවරු අට්ටික සංඥාවෙන් දකින්න පිමතුනි දැන් ඔබට සියලුම දෙවියන් අට්ටික සංඥාවන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රය ජීවත් වෙන කතරගම දෙවියන් විභීෂණ දෙවියන් සමන් දෙවියන් අට්ටික සංඥාවෙන් දකින්න ශාස්ත්‍රීය දිව්‍ය තලවල කෝටි ගාණක් දෙවියෝ දැන් ඔබට අට්ටික සංඥාවක් පිමතුනි දැන් මුළු මනුස්ස ලෝකෙම ඔබට අට්ටික සංඥාවක් මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව ඔබෙන් බැහැර වෙලා රූපේ අට්ටික සංඥාවක්මයි දිව්‍ය තල සියල්ලම අට්ටික සංඥා සක්‍ර දෙවියනොත් අට්ටික සංඥාවක් දැන් ඔබට ඊළඟට ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙද්දී ඔබේ සිත පිහිටන්නේ බ්‍රහ්ම තල කෙරෙහි කියලා ඒ නිසා ඔබ රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්ම තල සිහියට නගා ගන්න ඒ බ්‍රහ්ම තල වල ජීවත් වෙන කෝටි ගාණක් ඉරමිනිය ගුතාගෙන ජීවත් වෙන බ්‍රහ්මේ ඉරමිනිය ගුතාගෙන ජීවත් වෙන බ්‍රහ්මයෙන් සක්මන් කරමින් ජීවත් වෙන බ්‍රහ්මයෙන් සිහියට නගා ගන්න මහා බ්‍රහ්මයා අට්ටික සංඥාවෙන් දකින්න කෝටි ගාණක් බ්‍රහ්මයෝ අට්ටික සංඥාවෙන් දකින්න පිනතුනි දැන් පිනතුල්ලාට මුළු පවාත්‍රයම අට්ටික සංඥාවක් මුළු පවාත්‍රයම අට්ටික සංඥාවක් මුළු මානුෂ්‍ය ප්‍රජාව මුළු දිව්‍ය ප්‍රජාව මුළු බ්‍රහ්ම ප්‍රජාවම ඔබට අට්ටික සංඥාවක් පිනතුනි කොතනකවත් ඝන දිව්‍ය බ්‍රහ්ම මානුෂ්‍ය සංඥාවක් ඔබට නැහැ ඔබ දැස් පියාගෙන දැන් නුවණින් දකින්න මේ මානුෂ්‍ය ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් වෙන අට්ටික සංඥා කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න ඔබේ අට්ටික සංඥාවත් කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි දකින්න භික්ෂුවගේ අට්ටික සංඥාව කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි දකින්න මේ මානුෂ්‍ය ලෝකේ කෝටි ගාණක් අට්ටික සංඥා කැඩිලා විදිලා විසිරිලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න ඒ මිනිස්යාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට නුවණින් දකින්න මනුස්ස රූපයේ කෙරෙහි තෘෂ්ණාවක් දැන් ඔබට නැහැ පින්වතුනි ඔබ මනුස්ස රූපයේ කෙරෙහි තෘෂ්ණාව මේ මොහොතේ తాවකාලිකව සිදලා ඉන්නේ ඔබ මේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මොහු කරලා ඉන්නේ ඊළඟට අර දිව්‍ය තලවල ඇටසැකිලි කෝටි ගානකට හිත යොමු කරන්නේ සක්‍රයාගේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා දිව්‍ය තලවලම මහ පොළොවට පස් වෙන හැටි නුවණින් දකින්න කෝටි ප්‍රකෝටි ගානක් දෙවියන්ගේ අට්ටික සංඥා කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළොවටම පස් වෙන හැටි නුවණින් දකින්න ඒ අධ්‍යාත්මික සතර මහා ධාතුන්
බාහිර සතර මහා ධාතුවට මුහු කළ දකින්න පින්නතුනේ සක්‍ර දෙවියෝ කියන්නේ මහ පොළවේ පස් ගොඩක්මයි සුජම්පතිය කියන්නේ මහ පොළවේ පස් ගොඩක්මයි සතර මරන් දෙවියෝ කියන්නේ මහ පොළවේ පස් ගොඩක්මයි ඒ ආධ්‍යාත්මික රූපයන් බාහිර රූපයට මුහු කළ දකින්න ඊළඟට අර කෝටි ගානක් රූපී අරූපී අනාගාමී බ්‍රහ්මතලවල බ්‍රහ්මයෝ ඒ ඇට සැකිලි කැඩිලා විදිනා විසිරිලා බ්‍රහ්ම තලවලම මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න ඒ බ්‍රහ්මයින්ගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න පිමතුනේ ඔබ මුළු බබාත්‍රයම පිමතුනේ සතර මහා ධාතුවක් බවට පත් කළා මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ප්‍රජාවම සතර මහා ධාතුවක් බවට පත් කළා සතර මහා ධාතුවක් හැටියට අට්ටික සංඥාවක් බවට ඔබ පත් කළා ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරිලා බාහිර සතර මහා ධාතුවටම මුහු කළා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස රූපේ කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙද්දී දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙද්දී බ්‍රහ්ම තල කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙද්දී ඔබේ සිත පිහිටන්නේ නිවන තුලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිමතුනේ අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි කතා කළේ අපි කාංකාවතන විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා මග නොමග නිවැරදිව හඳුනගෙන පිමතුනේ අපි කායානුපස්සනාව නිරතුරුව වැඩුවා ඒ වගේම ඔබ චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නවා පින්වත් ඔබ මේ කරගත්තා වූ පින්කම තුළින් මොහොතක් සතර සතිපට්ඨානයේ වඩන්න මග නොමග හරියට තේරුම් අරන් නොමග බැහැර කරලා හරි මග ඔබ මේ පින්කම සතර සතිපට්ඨාන ධර්මයන් තුළ වඩන්න දැස් පියාගෙන පින්තුල්ලා නැවතත් මේ පින්කම අපි සිද්ධ කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනමයි බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය භාවය මුල් කරගෙනමයි මොහොතක් දැස් පියාගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මච්චකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී ශක්තිය බලය පිරිනිවන් මච්චකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණා දකින්න එසේ නැතුව ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මමයේ මගේ මගේ ආත්මය කියලා දකින්න එපා බුදුරජාණන් වහන්සේ තුල මා සිටිනවා මා තුල බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා දකින්න එපා එහෙම දැක්කොත් අපි සංසාරේ නැවත 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 බුදුරජාණන් වහන්සේලා දකින්න ප්‍රාර්ථනා කරනවා අතීතේ පහළ වුණා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේලාම පිරිනිවන් මච්චකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේ ගොඩක් බවට පත් වෙලා ඒ ආධ්‍යාත්මික සතර මහා ධාතුන් බාහිර සතර මහා ධාතුවට මුහු කළා නම් තවත් බුදුරජාණන් වහන්සේලා දකින්න ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ බුදුරජාණන් වහන්සේගේ රූපය කායානුපස්සනාවෙන් දකින්න ඊළඟට ඔබ මේ පින්කම් සිද්ධ කරන්නේ සංඝයා අරමුණු කරගෙනයි අතීතයේ වැඩසිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වගේමයි මුගලන් මහෝත්තමයාණන් වහන්සේ යසෝදරා උත්තමාවියගේ සුන්දර රූපයන් සිහියට නගා ගන්න. ඒ සුන්දර රූපයන් පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. උන්වහන්සේලාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහු වුණ හැටි නුවණින් දකින්න. පිහතුනේ සංඝයා කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් අපි සංඝයා මමේ කියලා ගත්තොත් මගේ කියලා ගත්තොත් මගේ ආත්මය කියලා ගත්තොත් මා තුල සංඝයා සිටිනවා සංඝයා තුල මා සිටිනවා කියලා ගත්තොත් සංඝයා නිසා අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා ඒ නිසාම අපි අනාගත සම්මා සම්බුද්ධ ශාසන තව තව ප්‍රාර්ථනා කරනවා අතීතේ බිහි වුණා වූ කෝටි ගානක් සංඛ්‍යා කියන්නේ ආනිත්‍ය වූ සංස්කාරයක් කියලා අපි දකින්නේ නැහැ පින්නතුනේ ඊළඟට මොහොතක් ඔබ මේ භික්ෂුව විදක්
කායානුපස්සනාවෙන් දකින්න ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවගේ මේ අසකර නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවා නුඹින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කනත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ නාසය දිව ශරීරයත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න මේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහු කරලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුන්දර කාය අනුපස්සනාව ඊළඟට මේ පින්කම් සිද්ධ කරන්නේ ඔබේ රූපය මුල් කරගෙනයි ඔබේ රූපය මොහොත කාය අනුපස්සනාවෙන් දකින්න පිංගතුනි දැස් පියාගෙන ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කෙස් ලොම් නිය සම් දත් මස් සැට නහර මනසින් ගලවන්න මේ ශාරීරික කොටස් 32කට ගලවන්න අපි මේ ශාරීරිය ගලවන්නේ නැහැ මේක ඇඳුම් පැළඳුම් වලින් ආභරණ වලින් සුවඳ විලවුම් වලින් වසාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔය රූපය මනසින් ගලවන්න මනසින් ලිහන්න මනසින් කොහොමද ගලවන්නේ මේ කෙස් මේ ලොම් මේ සම් මේ නිය මේ දත් කොටස් 32කට ගලවන්න මේක මනසින් ඔබේ කෙස් ටික ගලවලා විමින් තියන්න මනසින් ඔබේ රෝම ටික ගලවලා විමින් තියන්න මනසින් ඔබේ දත් ටික නියපොතු ටික ගලවලා විමින් තියන්න සම් මස් සැට නහර ගලවලා විමින් තියන්න දැන් කොටස් 32ක් ඔබ ඉදිරියේ තියෙනවා ඔබ මනෝමය රූපයකින් බලන්න මේ කොටස් 32 දිහා මේ ඔබේ රූපයෙන් ගලවලා තියෙන්නේ මමයේ මගේ මගේ ආත්මය කියලා ගත රූපය මුලින් බලන්න කෙස්රද අතර ගන්න කෙස්රද අතර නම් බලන්න මේ කෙස් තුල මමයේ කියලා කෙනෙක් මගේ කියලා දෙයක් මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්තුනේ නරක් වෙන ගඳ ගන්න කුරුක වෙන වයස වෙන සුදු වෙන බාහිර සතර මහා ධාතුවට මුහු වෙන කෙස්රදා ඊළඟට මේ සම ගන්න මේ දත් ගන්න මේ නිය ගන්න මේ මස් ගන්න එකින් එක බලන්න මේ පොතන හෝ මම කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්නතුනි කුණු වෙන මස් කොටා නිලමැස්ස වහන මස් කොටා පෝජාව ගලන මස් කොටා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන මස් කොටා පින්නතුනි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරන්න රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් නොකරොත් අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතයේ මෙවැනි රූපයක් ලැබේවා මට අනාගතයේ මෙවැනි දිව්‍ය රූපයක් ලැබේවා මට අනාගතයේ මෙවැනි දිව්‍යාංගනාවකගේ රූපයක් ලැබේවා මට අනාගතයේ මෙවැනි මනුෂ්‍ය රූප ලැබේවා මට අනාගතයේ මෙවැනි බ්‍රහ්ම රූප ලැබේවා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා වර්තමාන රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ නැහැ අතීත රූපස්කන්ධයන්ගේ අනිත්‍ය දකින්නේ නැහැ. පින්වතුනි රූපය තුලින් කාය අනුපස්සනාව මතු කරගන්න. රූපය තුලින් විදර්ශනාව මතු කරගන්න. දැන් ඔබ මේ පසු උනේ කාය අනුපස්සනාව තුල දැන් චිත්ත අනුපස්සනාවට එන්න. පින්වතුනි මේ පින්කම සිද්ධ වෙන මොහොතේ පටන් අද සම අද දහවල් පටන් අද උදෑසන පටන් මේ මොහොත දක්වා ඔබ තුල සිතුවිලි කී දහහක් ඇති වුණාද? හොඳට හිතන්න උදේ නැගිටින්න කියලා හිත කිව්වා මූණ හොදන්න කියලා හිත කිව්වා තේ බොන්න කියලා හිත කිව්වා ඒකම හිතක්වත් දැන් තියෙනවද බණ අහන්න එන්න කියපු හිත දැන් තියෙනවද මෙතන වාඩි වෙන්න කියපු හිත දැන් තියෙනවද ඒ සෑම සිතක්ම පින්වතුනි පස්සේ හේතුවෙන් සකස් වෙලා අනිත්‍ය වෙලා ගියා නමුත් ඒ අනිත්‍ය වෙන හිත අනිත්‍යයි කියලා අපි දැක්කේ නැහැ අපි ඒ සිත මමයේ කියලා ගත්තා මගේ කියලා ගත්තා මගේ ආත්මය කියලා ගත්තා ඒ හිත තුල මා සිටිනවා මා තුලේ හිත තියෙනවා කියලා ගත්තා අරගෙන නිරතුරුවම අනිත්‍ය වූ සිතුමිලි නිසා කල්ප ගානකට අදාළ සංස්කාරය අපි රැස් කරගත්තා මොහොතක් දැස් පියාගෙන උදේ ඉඳන් මේ මොහොත දක්වා සකස් වුණා වූ සෑම සිතුමිල්ලක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා ඔබ භාවනා කරද්දී
ඔබතුල කිනම් සිතුවිල්ලක් සකස් වුණාද ඒ සිත මිත්‍යයි කියලා ගන්න එපා ඔබ භාවනා කරමින් ඉදී ඔබට සිතුවිල්ල සකස් වුණොත් මම දැන් සෝවාන් ඵලයට පත් වුණා කියලා ඒ මොහොතේ මේ හිත චිත්තානුපස්සනාවෙන් පිරිසුදු කරන්න ඔබ ඒ හිත චිත්තානුපස්සනාවෙන් පිරිසුදු කරන්නේ නැත්නම් සෝවාන් ඵලය තබා චිත්තානුපස්සනාව තුලවත් ඔබ නැහැ පිටතුනි ඒක හොඳට තේරුම් ගන්න සෝවාන් ඵලය තබා චිත්තානුපස්සනාව තුලවත් ඔබ නැහැ ඒ නිසා ඔබ භාවනා කරන වෙලාවේ ඔබ තුල සිතුවිල්ලක් ඇති වුණත් මම දැන් සෝවාන් වුණා කියලා ඒ මොහොතේ මේ සිත චිත්තානුපස්සනාවෙන් පිරිසුදු කරන්න මග නොමග තේරුම් ගන්න පිටතුනි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි මම මේ කතා කරන්නේ ඒ නිසා භාවනා කරද්දී උඩ යනවා පාවෙනවා නොදෙණී යනවා මේ සෑම සිතුවිල්ලක්ම ඖෂධේ තමයි චිත්තානුපස්සනාව කාය අනුපස්සනාව විතරක් තනියම වඩන්න යන්න එපා කාය අනුපස්සනාව තනියම වැඩිවොත් කාය අනුපස්සනාවේ ආස්වාදයට ඔබ කොටු වෙනවා පිටතුනි කාය අනුපස්සනාවෙන් සකස් වෙන සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් පිරිසුදු කරන්න ඊළඟට ඔබ වේදනානුපස්සනාව ගන්න අද උදෑසන පටන් මේ මොහොත දක්වා කොයිසා සැප වේදනාව ඔබ තුල ඇති වුණාද බාධාවක් වුණ තැනදී කොයිසා දුක් වේදනාවක් නැති වුණාද මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විදීමක මේ සෑම විදීමක්ම අනිත්‍ය වෙලා යනවා පිංගතුනි ඒ නිසා භාවනා කරන වෙලාවේ සප්තබොජ්ජංගයන් වැඩෙනවා ප්‍රීතිය පස්සද්ධිය වැඩෙනවා පිංගතුනි මේ ප්‍රීතිය පස්සද්ධියට වැඩෙන්න එපා මාම උඩ යනවා නොදෙණී යනවා පාවෙනවා කියලා ප්‍රීතියට වැඩෙන්න එපා ඒ පස්සද්ධියට වැඩෙන්න එපා ඒ ප්‍රීතිය පස්සද්ධිය වේදනානුපස්සනාවෙන් පිරිසුදු කරන්න වේදනානුපස්සනාවෙන් පිරිසුදු කරන්න ඒ ප්‍රීතිය පස්සද්ධිය සකස් උනේ අනිත්‍ය වූ රූපය ඇසුරෙන්මයි පින්නතුනි රූපය අනිත්‍ය නම් රූපේ පස්සේ හේතුවෙන් සකස් වෙන විදීම නිට්ට වෙන්නේ නැහැ අනිත්‍ය වූ රූපය ඇසුරෙන් සකස් වෙන කිනම් ධර්මතාවයක්වත් නිට්ටයි කියලා ගන්න එපා වේදනානුපස්සනාවට එන්න භාවනාවේදී සකස් වෙන සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම වේදනාවෙන් වේදනානුපස්සනාවෙන් පිරිසුදු කරගන්න වේදනානුපස්සනාවෙන් පිරිසුදු කරන විදීම වලට වැදෙන්න එපා බුදුරජාණන් වහන්සේ වේදනාවේ ආස්වාදය කියන්නේ මේ ධ්‍යාන සම්පත් වල ආස්වාදයටයි පිටතුනි මේ ආස්වාදයට වැදුණත් අපි වැදෙන්නේ තෘෂ්ණාවටමයි ඒ නිසා නිරයතුරුව සැප දුක් උපේක්ෂා විදීම් අනිත්‍යයි කියලා පිරිසුදු කරගන්න ඊළඟට ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න මේ සියලු ධර්මතාවිය අනිත්‍යයි පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරය පිරිණිවි ගියා මේ උතුම් ධර්ම රත්නය කවදා හරි අතුරුදහන් වෙනවා අනිත්‍ය වූ ධර්මතාවය මේ උතුම් සංඝ රත්නය කවදා හරි දවසක අතුරුදහන් වෙනවා අනිත්‍ය වූ ධර්මතාවය මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කවදා හරි දවසක අතුරුදහන් වෙනවා අනිත්‍ය වූ ධර්මතාවය මේ මොහොතේ ඔබ මේ මතු කරගත් සම්මා සමාධිමත් හිත මේ පන්සලෙන් බැහැරට යද්දී වෙනස් වෙලා යනවා පංච නීවරණය ආයිමත් වෙලා ගන්නවා අපේ සිත ඒ වගේමයි මේ සම්මා සමාධිමත් හිතෙන් ඔබ මේ මොහොතේ මතු කරගත් කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව තව මොහොතකින් අනිත්‍ය වෙලා යනවා මේ සියලු ධර්මතාවයන් ඔබ තුල වැඩුනේ ඔබේම රූපයේ ඇසුරෙන් සකස් වන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුලින්මයි පින්නතුනි රූපය අනිත්‍ය නම් රූපය සතර මහා ධාතුවක් නම් රූපයේ ඇසුරෙන් සකස් වෙන කාය වචී මනෝ සංස්කාරයෝ නිත්‍ය වෙන්නේ නැහැ පින්නතුනි ඒ නිසා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි පින්නතුනි මේ සියලු අනිත්‍ය සංස්කාරයන් තුලින් අපි කවදා හරි දවසක ලබන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන්මයි දැස් පියාගන්න දැස් පියාගෙන නුවණින් දකින්න
ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ පටන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ උතුම් සම්මා සමාධිමත් හිතත් මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයෙන් අපි මේවා තුලින් කවදා හරි දවසක ලබන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කියන්නේ ආනිත්‍ය වූ ධර්මතාවයන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල මමය මගේය මගේ ආත්මය කියලා තුෂ්ණාවෙන් උපාදානය කරගන්න ධර්මයක් නැහැ කියලා පිටුතුනි සුන්දර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඔබ දැන් මග නොමග නිවැරදිව අඳුනගත්තා ඔබ දැන් නොමග යන්නේ නැහැ ඔබ භාවනා කරන්නේ යද්දී පස්සය හේතුවෙන් කුමන සිතුවිල්ලක් සකස් වුණත් ඒ සිත නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ මම රහත් වුණා කියලා හිතක් සකස් වුණත් චිත්තානුපස්සනාවෙන් පිරිසිදු වෙනවා චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරනවා ප්‍රීතිය පස්සාතිය ඇති වුණත් වේදනානුපස්සනාවෙන් පිරිසිදු කරනවා බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් ධම්මානුපස්සනාවෙන් ඒ රූපය පිරිසිදු කරගන්නවා අයින් කරනවා පින්වතුනි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ දැන් ඔබ ඉන්නේ නමුත් තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ හොඳට තේරුම් ගන්න ඔබ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුල නිවැරදිව ස්ථානගත වෙලා ඔබ තවදුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩනවා රූප වේදනා සංඥා සංඛාර විඥාණයන්ගේ අනිත්‍යභාවය වඩනවා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ නැවත නැවත මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුල මග නොමග නිවැරදිව අඳුරලා නොමග බැහැර කරලා මාර්ගය තුල දැන් ශක්තිමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වඩමින් ඔබ විදර්ශනාමය ආරෂ්ඨාංගික මාර්ගය පෝෂණය කරනවා ඔබ විදර්ශනාමය ආරෂ්ඨාංගික මාර්ගය පෝෂණය කරමින් හේතුලින් නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පෝෂණය වෙනවා මෙතෙක්ම පෝෂණය වෙනවා පින්නතුනේ ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනාත්මකව පෝෂණය වෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාත්මකව පෝෂණය වෙද්දී ඔබ තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තව තව පෝෂණය වෙනවා මේ දෙපැත්තම පෝෂණය වෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දැන් ඔබ මග අඳුනගත්තා ඔබ නිවැරදිව මාර්ගය වඩමින් ඔබ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යනවා අන්න පින්නතුනේ දැන් ඔබ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඔබ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්නට ඔබ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරන්නේ කොහොමද ඔබ සාක්ෂාත් කළේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නිවැරදිව නැවත 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 වඩමින් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරලා නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යමානින් භාවය ලබමින් සකෘදාගාමි ඵලයේ සාක්ෂාත් කරලා නැවත නැවතත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩමින් උතුම් අනාගාමි ඵලයේ සාක්ෂාත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් අපි ඥාන දර්ශන විසුද්ධියට ගිහිල්ලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා සාධකයි. පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ උතුම් තෙරුවන් සරණ පිහිටලා පංචශීලය සමාදන් වෙලා මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මෙනෙහි කරලා ඒ වගේම උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයෙන් වඩලා ජීවිතය තුළින් අප්‍රමාණ සැනසීමක් අත් කරගත්ත එක්සා කල්පනා කරන්න මේ පින්කම සංවිධානය කිරීමේ මූලික අරමුණ උනේ අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර ඒ ශ්‍රී බෝධිමල් විහාරයේ ගෞරවනීය විහාරාධිපති අවසරයි පූජ්‍ය මුණුපොළ සර්ණපාල ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට තමන්ගේ 50 වෙනි ඒ උපසම්පදා දිවිය සපුරන ඒ පින්වත් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ
මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධය කිරීම කියන මේ උතුම් කාරණාවන් සාක්ෂාත් වේවා කියන මේ සිතින්මයි මේ පින්කම් සංවිධානය කළේ ඒ ගෞරවනීය කල්යාණ මිත්‍රේ සත්පුරුෂ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මේ සියලු ධර්ම දානමය පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියලා සාදු 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 ඒ වගේම ගෞරවනීය පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ වෙන අවසරයි පූජ්‍ය හුම්පල ශාන්ත දේව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ සියලුම ගෞරවනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය නායක මෑණියන් වහන්සේ ඇතුළු සියලුම මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස පිණිස හේතු වේවා කියලා සාදු කියන සාදු 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 ඒ වගේම මේ රැස් කරගත් ආ උසෑම පිනක්ම කල්‍යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වූ ඒ වගේම උපකාරක ධර්මයන් සකස් කොට දුන් වෙහෙස මහන්සි වූ අප්‍රමාණ වූ පින්වතුන්ලා සියලුම දෙනාට දැකබලා සතුටු වූ සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයට මාගේ ගෞරවනීය උපාධ්‍යානන් වහන්සේ වෙන ඒ ගෞරවනීය දොඩම්පාල චන්දසිරි මහා නායක ස්වාමින් වහන්සේටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත් ආ උසෑම පිනක්ම පින්වතුන්ලා අප නමින් විය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන සියලු සත්ත්වයෝ ඒ වගේම මේ විහාරස්ථානවල වැඩ සිටලා අතීතයේ අපවත් වී වදාළේ යම් ස්වාමින් වහන්සේලා පින් බලාපොරොත්තු වේද ඒ සියලුම මියගිය අපවත් වූ ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවල කටයුතු කරලා මිය පරලව ගිය පින්වත් දායක මහත්මා මාත්මීන් පින් බලාපොරොත්තු වේද ඒ සෑම කෙනෙක්ම තමන්ගේම දෑතින් කරගත් ආ වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය මෞදෙමාපියන්ගේ රුව ගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතේ නම් හෝතු ගාතාව ශබ්ද නගලා කියන්න ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස සැලසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාචම්මේ කියලා එත්තා වචාචම්මේ පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාන් මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තා වචාචම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාන් මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තා වචාචම්මේ
සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මාත් සමග කියන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං පරිසමිච්ච සක්ඛෝ सभ्ये सत्ता भवन्तु सुखि सत्ता ये के पान भूतानी तथा वाता ये महंता वा मज्जिमा रस कानुक तूला दिग्धा वा एव ये च दूरे वसन्ति अभि दूरे भूता वा संभवे सभ्ये सत्ता भवन्तु सुखि सत्ता न परो परं निगुप्ते ज्ञाति मन्ये च कत्र किनं कान्ति व्यारोसना पठित मान्यस्य दुःख मिथ्येय माता यतानियं पुत्रं आयुषा एक पुत्र मनुरक्के एवंपि सब्बभूतेषु मान संभावये अपरिमाणं मित्तंत सब्बलोकस्मिन् मान संभावये अपरिमाणं बुद्धं अदोत तिरियन्त असंभादं अवेरं असपत्तं चित्तं चरं निसिन्नो वा सयानो वा यावतस्य मिगद मिद्धो एतं सतिं अधिकेय ब्रह्ममेतं विहारं इदमाहुदित्तिं च अनुपदं शीलवा दस्सनेन सम्पन्नो कामेषु विनय्य नै जातु गप्प सेयं पुनरेयीति एतेन सच्चवाच्येन सत्तिते होतु सब्बदा एतेन सच्चवाच्येन सब्बरोगो विनश्यतु एतेन सच्चवाच्येन होतु ते जय मङ्गलं सब्बीतियो विवर्जन्तु सब्बरोगो विनश्यतु मा ते भवत्वन्तरायो सुखे दीर्घायुः भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बे देवता सब्बे बुद्धानुभावेन सदा सुखे भवन्तु ते भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बे देवता सब्बे धम्मानुभावेन सदा सुखे भवन्तु ते भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बे देवता सब्बे संगानुभावेन सदा सुखे भवन्तु ते आकाशत्ता च बुम्मट्टा देवा नागा मैत्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनम् आकाशत्ता च बुम्मट्टा देवा नागा मैत्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशत्ता च बुम्मट्टा देवा नागा मैत्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदाति මහා සංඝරත්නය අනුමුණු කරගෙන තෙරුවන් මුල් කරගෙන කරගත්තා වූ පින්කම් තුළින් රැස් වෙන්නා වූ පින් පින්වතුන්ලාට මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට අවබෝධ කිරීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න इदं मे पुण्यं आसवक्या वहं होतु मे पिन निवन्न अवबोध वीम पिनिसम हेतु वेवा
ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය මේ කුසලෙන් නිවන් දකිනා තුරුබ පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා ස්වාමීන් වහන්සේ අභිවාදන සීලස කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවද අභිවාදන සීලස කියන ස්වාමීන් වහන්සේ අභිවාදන සීලස නිච්ඡං විච්ඡා ප්‍රචාරින චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මහ බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සය සම්බුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුන්ලා අප කර ගන්නා උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ නමින් මෙදී ඒ මෞදේ මාපියෝද මේ පින් දකිත්වා සතුටු වෙත්වා ඒ වගේම සහසම්බන්ධ වෙන්නා වූ ගෞරවනීය සියලුම වන්දනීය මහා සංඝ රත්නයට ඒ වගේම ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ගෞරවනීය මහා සංඝ රත්නයටත් වැඩම කොට බදාළ ගෞරවනීය නායක මෑණියන් වහන්සේලා ඇතුළු සියලුම මෑණියන් වහන්සේලාටත් කල්‍යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වෙන ඔබ සියලු දෙනාට දැකබලා සතුටු වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා ජීවිතවලට බලපාන යම් අතීත අකුසල් සංස්කාර තිබේ නම් මේ කුසල් සංස්කාර වලින් ඒ අතීත අකුසල් සංස්කාර තුනී වෙලා බලාපොරොත්තු වෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා ඔබලගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා හැමෝටම ගොඩාක් පිං සාදු 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 ගුණවන්තං පුඤ්ඤං කිත්තං අනුත්තරං තෙරුවන් සරණයි සුවපත් වේවා දීර්ඝායුෂ සේවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා ඔබලගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා දීර්ඝායුෂ සැලසේවා සතු සතු සතු